සාදුසාදු අංගුලි මාල මහරහතන් වහන්සේගේ උතුන් තෙද කඳ අපට පහදාදීල්ලා උතුම් බුද්ධරත්නය විසෙහි මේ පරම ගහම්බීර ශ්‍රී සද්ධරමය විසෙහි ආරය සඟරුවන විසෙහහි මහරහතුන්ගේ ගුණ විසෙහි අපේ සිත පහන් කළ අපගේ පරම පූජනය ගුරු දෙවිඳුන්ට නමස්කාරවීවා ගරුතර මහා සංගරත්නෙන් අවසරයි. අංගුලිමාල මහරහතන් වහන්සේගේ දේජසිං ගරුතර මහා සඟරුවන නිදුක් නිරෝගිව සුවසය වැඩ සිටිත්වා කෙලසාදුකයා. අද මේ ධර්ම දේශනාව ශ්‍රද්ධහා රූපවාහනයේ විකාශනය කරන්නට පටිගත කරනවා. ලෝකයකට ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයන්ට බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිසදම්ම සාරතිී ගුණ තේජසත් අංගුලි මාල මහරහතන් වහන්සේ ගුණ තේජ සත්. අසනු පිණිස මේ ධර්ම දේශනාව රූපවාහිනයේ විකාශනය කරන්නේ ඒ සඳහා දායකක්වය දරන්නේ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි පවත් පත්මා කුමාරි කංකා නම්ගේ මහත්මය සහ ඊෆා සොනාලී ලොව් මහත්මීය.ඒවගේම ආනුමණ්ඩුව ප්‍රදේශී පදිංචි පිංවත් ඊම් ගයානී ඒකනායක මෙිලිමිය ඇතුළු පවුලේ පිින්වතු. ගේ උයන්දන මහමෙවුනාවාසපුට සම්බන්ධ පිින්වත් WG ගුණපාල මහත්ම ඇතුළු පවුලේ පින්වතුන් සහහාන මණ්ඩුව මහම වුණා භාවනාසුපී උපස්ථාන කමිටුවේ පින්ංවතුන් විසින් මේ සම්පූර්ණ වැඩසටහනම රූපවාහනී විකාශනය කරන්ට දායකන්තුවයේ දරනවා. පින්වත්නී උතුන් ධාතුන් වහන්සේලා පෙරිටු කරගෙන දුර්ලබෝ දකින්ට ලැබෙන උතුම් මල් සෑයක්. ඉදිරියේ ඒ උතුන් අංගුලිමාල මහරහතන් වහන්සේගේම ගුණකඳහන්ට ලැබිණක වාසනාවක්. ඒ නිසා අපිට සුවසේ මේ දර්මේ අහන්ට අපගේ සිත් පහන්වේවාකිල සාධකයන්න. පින්වත්නී මලින් සෑයක්කොට බුදුරජාණන් වහන්සේ විසෙහි රහතුන් විසෙහි වන්දනා කරලා කල්ප ගණන් සුගතිය ඒපදන ඒ සත්පුරු සයන්ගේ ජීවිත ගැන අපධාන පාලී තියෙනවා. බුදුරජාණන් වහන්සේ සහිකරගෙන මල් ගොඩක් හදල ඒ චෛත්‍යයක් විදිහට සිත පහදවාගෙනවා දිනවා. ඉතිං ඒ පිණෙන් සුගති ඒපදිලා කල්ප ගණන් සතරාපායි වැටිල නෑ අපේ ගෞතම බුද්ධශාසනී අරහත්වයට පත්වෙලා තිබෙනවා. ඉතින් අපිත් ්‍රී අංගුලි මාල ම සෑරජාණන් වහන්සේ බෝවත්ව මහමි වුණනා භාවනාසුපි දැන් ඉදිවෙනවා. දැන් ගරුබේ කටයුතු සිදුවමින් පවතිනා නොබෝදිනකින් ධාත නිදහනී සිද්ධ වෙනවා. ඉති අපිට ඉති අංගුල්ලි මාල මහරහතන් වහන්සේගේ උතුන් සෑය. වැඩ ඉවර වෙලා දකිනකල් ලස්පාසුවක් නෑ. ඒනිසා මලින් සෑයක් හැදවා. අනේ මේවාගේ සුද සුදු පාටිම් බබලාවා කියලා. උතුන් සෑයි ඇතුළෙ සුවද මල් ගුලාවක ශ්‍රී සර්වචඥ ධාතුත් ශ්‍රියංගුලි මාල මහරහත්තන් වන්සිගේ ධාතුන් වහන්සේලත් මේ සෑයි නිදං කරලා තිබෙන්නේ. කංචුක මලින් මයි හදලතිබෙන්නේ. ඔබට දෙ මේ දේශනාවෙන් පසුව වඳින්ට පුළුවන් සෑමළුව නිල්පාට මලින් අතුර ලතිබෙන්නේ. කිම මේ අංගුලි මාල මුොනිදුන්ට වඳන්නකොට නිල්මල්ම පුදන්නේ. නිල් මල් පපුදන්නේ, නිල්පාට තේජසේ සංකේතය. ඒ නිසා තමයි නිල්මල් අංගුලි මාල මහරහතන් වන්සිට පුදන්නේ. තේජස්සූ මහරහතන් වහන්සේට පූජා පිනිස. උනාසගේ ගුණයක් අරඹයා දෙැන් ඥසෝදරා උත්තමාවය පවිත්‍රතාවේ ප්‍රතිමුෘතිය එලිසා ඇ සෙහිකොටකොට පුදන්නේ පිරිසුදු සුදු නෙලුම්. මහා කශ්්‍යප මහරහතන් වහන්සේ විරාගේ උත්තමයා උන්වහන්සේ සෙහිකොටකොට සුදු නෙළුන් සමම්පිච්ච මල් පුදන්නේ. ඒවාගේඒක රහතන් වහන්සේලා සේකරගන ගුණත් එෙක්ක මල්පිදීම ඉස්සර තිබිල තියෙනවා. ඉතින් කෙසේ නම සුවද මල් ගුලාවක උතුන් ධාතු නන්සේලමින් සෑ ගරපී වැඩ සිටිනවා. සැවැත්නුවර දඹදව එක්තරා ගෙදරක කුමරෙක් ඉප දෙන්න දවසයේ. මුළු සැවැත්නෝරම ආයුද්ධ දිලිසුනා කියලා ඔබහලතියෙනවා. ඒ තමයි යංගුලිමාල් උපත. උපන් දවසම හිතුවා තාත්තම කිව රජතුමා කොසෝ රජුරු බයවුණන කිෙව්ව රජතුමා අන දෙනවනම් මාගේ පුත්‍රයා මරණවකිෙව්වා. අංගුලිමාලයන්ගේ තේජසට අ ඉපදුන දර්වාගේ පින්බලයට රජ්ජුරුවන්ට කියවුණ එපා එපා. ඒ කියවෙන්නේ කුසෙයින්න දරුවාගේ ඇරිපදිච්ච දරුවාගේ පිම් බල්ලයට. ඕන තරං සිද්ධි වෙලා තියෙනවා. උපන් දරුවා නිසා ඒ දරුවට වෙන අනතුරු වැලකෙන. මේ මහරහතන් වහන්සේගේ ගුණතේජසක් ගයාගෙන යන ගීතයක් වගේ දේශනාවක් නිසා උදාහරණ වර්තමානින් ගත්තුත් හොඳ නෑ. ඇත්තන් නොයෙකුත් උදාහරණ තියෙනවා අමා දන්නා දරුවාගේ පිම්බලට දෙමවුපියන්ට දරුවා මරාගණ්ඩ බැරි විච්චේවා. ඒ කිව්ේ තාත්තා. නමුත් අම්මා කෙනෙක් හිතයා. අම්මා කෙනෙක් හිතයා ඒ දරුවා හදාගන්ඩ සිල්පේ දුන්නා නම දැම්මි අහිංසක. ඒර් පස්සේ කොච්චර අහිංසකයිද කියනවනම් ගනිින් කිවොත් කඩුව ගන්නවා. හෙල්ල ගනිින් කිවොත් ගන්නවා. දැන් වෙන සිිච්චියෝ විවේක වෙලාවක් ලැබිච්ච ගමන් කඩුව හෙල්ල දුනු කනේ අරගෙන පංචායුද තියෙනවා. ඒ තමයි පංචායුද තමයි. ඇත ඉන්න සතුරාට විදිනවා දුන්නෙී ඉතලින්. පෙනෙන පෙනෙන සතුරාට විදිනවා හෙල්ලි. ලඟඉන්න සතුරට සටන් කරනවා සතුරා සමග කඩුවෙන් පොරබදන සතුරාට අනිනවා කෙනස්සිෙන්. ඔන්න යාහිදු පහට තමයි පංචාහිද කියන්න. ඒ පංචායද ශිල්පිහහි අනි ශිචෂියෝ ගොඩාාවක් හික්මෙනවා. ඒත් අහිංසකට කිව්ොත් ඉතරයි. කිවෝත් ඉතරයි. හැබැයි වේද වේධන්තර ඉතිහාස කේටුන්ග, ඉසියලූ ඥානවල ඒ කියන හැම දෙයක්ම මතකයි ධාරණයි. හැවයි කඩුසිල්පේ අනිත් දුනුසිිල්පේ ආයුධ සිල්පයේ අනිත් ශිච්ෂයන් අතර කැපීපෙනු නෑ අහිංසක. හැබයි ආදරී ආදරේ සොඳුරු අහිංසක මූනක්තියෙනවා. බිමට යොමුකරපු ඇස්තියෙනවා. ඇහින්ට කතා කරන්නෑ. හරිී ආදරේ ගුරුවරයා වෙනුවෙන් පන්න දෙනවා. කවදාවත් ගුරුවරයට බෑ කියල නෑ. ඒ නිසා ගුරුවරය ගුඩාක් ආදරේ තක්ෂ සිලාව ආචාරය නිවසේ ඔක්කොම ආදරී ඉරිසියා කොලා. ගුරුවරයා සිෂයාට ආදරය කරනකොට තවස්සි්ෂු ඉරිසියා කළා. සසර පීරපස්සේ මේ කේලං කිව්වා කේලන් කියල ගුරුහිත බින්දා. නාගසේන මහරාධන් වන්සිේ විස්තර කරනවා කේලන් කියල බිඳන්ට එක කිටියොත් බිඳන්ට බැරි පිරිසක් නෑකේම. එච්චරම මේ ලෝකයේ සමගියට වැඩිය. කියලන් කියලා බිඳවනයක ලෝකයේ බලවත් වෙලා එනවා. අනේ අර ගුරුහිත බින්දන්නේ නැවත නැවත කියලා. එකවාරයක් කියල නෙවෙී. දෙපාරක් කියල නෙවෙ තුම්පාරයක් කියල නෙවී. නැවත නැවත කියලා ගුරුහිත බින්දා. තාක්ෂසිලාවේ කෝම සිල්ප හදාරලා නිවෙස් වලට යනවා. දකුණු ධනමණ්ඩල බිමතියලා. ආචාරෙන්ට වන්දනා කළ. අහිංසක උඹ ගුරු පූජාවට මොනවද ගන්නේ. ආචාරීන් වහන්ස මේ ඒ පිණිසයි යන්නේ. මා පිණිස යන්තා කහවනු ඇද්ද මාගේ දෙමවපියන් වෙන්කොට ඒසියල්ල මාගේ ගුරුවරයා පිණිසයි. නෑ අහිංසක මට වෙන පූජාවක් ෝලා. එදකොට ගුරුවරයා කල්පනා කලා, මේ අහිංසකව විනාස කරන්න ඕන හැබැයි විනා තමන් අතින් විනාස කරන්න බෑ මෙයාම විනාසවින ක්‍රමයක් බලන්ඩ ඕන. බැලුවා වාද කරට ගිහිල්ලා අමරුවිධාන්ට හැදුවොත් අහිංසකවත් එක වාද කරන්න බෑ. අහිංසකව යට කරන්න පුළුවන්නේම අයුදින්. කවුරු හරි කෙනෙක් කඩුවක් කරකවාගෙන මේක අයිස්සර හට පැන්නොත් අහිංසකට කරගන්න දෙයන්නේ අහිංසකට කඩු හරඹ බෑහැ. කඩුව උත්සාන් නෑ කාටවත්. එච්චර අහිංසකයි. ඒ නිසා මෙයා ලවා තවත් අයි මැරවන්ට මම යොමුකලෝ. ඇගිලි දාහක මාලයක්ගේ දකිව ගුරුවරැකල්පනා කලා මේ කාටේ කැගිල්ලක් අපා ගණඩ වෙන්නේ. අනුන් අතින්ම මෙයා මැරෙනවා. එච්චර දුරුවලයි. මේ අවුරුදු ගානක් ගොරුවරයා තමන්ගේ ශිෂ්‍යයා ගැන දැනගනට පු සත්්‍යය දේ. ඒ නිසා තමයි අගු අහිංසක ඇගිලි දාහක් මාලයක ගුරු පූජාවට යොමු කලේ. ඇ සුඩගිය ආචාරය සත්‍යයද්ද මේ පවසන්නේ ඔව මේක සත්‍යයක් මට ඇගිලි දාහකමාලයක් ඕන ආචාරය මේ සත්‍යයදද ඔහ වරක් කිව්වාමා ඇගිලි දාහකමාලයක් ඕන ආචාරය මේ සත්‍යද ද ඒ අහිංසක උඹට ඇැහුන් නැම්ද මේ ගුරුවරයාගේ වචනය අය ඇගිලි දාහක මාලයක් ඕන මෙන්න කඩුව කඩුුවතට ගත්තා මහවනීට ගියා මාදයෙන් ඇගිලි දාහක මාලයක් ගන්න හදන්න ඕන කියලා. මිනිස්සු දාහක් මං මරණ්ඩෝඕන කියලා කඩුවතට ගත්ත ගමන් සංසාරක ශක්ති ඇගටාව ඇත්තු හදදෙනෙක්ගේ බලේ ඇඟටවා. ඔසොවන්න කඩුවට තවත් කෙනින් කඩුවක් ඔොසවන්ඩ බැරි ශක්තියාවා. සංසාරයේ පුරුදු කල්ල තිබ්බ මන්තරේක බලයක්කාවා. කුමක්දේ මන්තරේ පාදලක්කන මන්තරේ. ඉදිරිියෙන් දුවන කෙනට වැඩියේ දෙගුණයක් වේගින් දුවඩ පුළුවන්. ඉදිරියෙන් දුවන්නේ අස්්‍රේෙක්න ඒ අශ්‍රයාට වැඩිය දෙගුණයක් වේගෙන් දුවඩ පුොළුවන්. එච්චර වේගයක් පාදවලට. ශක්ති උපතිනව මන්ත්‍ර ශක්තියක්. ඒ සියල්ලාවා කඩු අතට ගත්ත ගමන්. නුඹල්ලාගේ ගිවල්ව ලත් පින් වත්නී සිටිින්ට පුළුවන් අහිංසක කොල්ලෝ අහිංසක කෙල්ලෝ පාප මිත්‍රරයේ ඇසුරට වැටුණොත් බොන්්ඩ පුරුදුනොත් සසරයේ බේබද්ද වෙලා හිටපු බේබදුකංගෙනවා. පාපමිත්‍ර ඇසුරකට වැටුණුන්. මහිංසක ඉන්න කෙල්ලෝ සල්ලාන වෙලා යනවා. ඇසුර අනුව සසරේ දේවල්ලනවා. මහා දාමරික කෙනෙක් නමුත් සත්පුරුසියන්ගේ කල්්‍යාන මිත්‍ර ඇසුරට වැටුනොත්දේම ඔවුන් සංසිදී යනවා. කෙන අනුව වෙන්නේ. සසරේ දේවල් එන හැටිය. ඇද උපමාවලට යන්ට අවශ්‍ය නෑ ඔබ දෙස බලන්න මේ වෙනකුට ඔබට ගරුතර සංගයා හම්බවුන් නැත්තාක් කල්්‍යයාන මිත්‍රඇසුරක් ලැබුන් නැත්තන් බනපදයක් ඇහුන් නැත්තාක් මොකාකත් නැත්තන් මේ වෙනකුට පොළොව පලාගෙන නිරේ යන පව් සිද්ධ වෙලා ඒ සියල්ල වැලකුණා කල්්‍යයාන වින්ත්‍රැසුර නිසා ධර්මය යැහුණ නිසා ඇසුර නිසා වෙනස් වෙනම පිින්වත්න. ඊට පස්සේ සංසාරක ශක්තියාවනි කඩු අතරගත්ත ගමන් මරන්ඩ ඕන කියලා. ඒවගේ තමයි සමහරයිට දුරුවලයි සමරයි හිතනවා මට ම දැම් පැවිද්දක් ගත්තොත් පැවිදිවෙලා මට මහනකම කරගන්න බැරිවෙහි. පින්වත්න මේ උතුන් කසාවත දරාගත්ත ගමන්. මේ බුද්ධ ශාසනයට පැමිණුණ ගමන්. බුදුසසුනේ විපාග දෙන්න කර්ම උපදිනවා. බුදුසසුනේ විපාග දෙන කරම උපදිනවා. ගෙදර අම්මාට වචනයක් නුකියපු, ඉලන්ධාරියා ගෞතුම් බුද්ධශාසනයට පැමිණ මහනවුනොත් දහසකට නමුත් දහම් දෙසන්ට පුළුවන් වෙනවා. ඉතිවිශෝගාතාව කියාගන්නට බැරි කෙනා. මේ බුදුසසුනට පැමිණිවුුණොත් රැයක් පුරහා. හැමවෙලාවම බුදයාගණන්ට පුරුදු ච්චකා දමුත් බුද්ධ ශාසනයට පැමණුුණුන් සක්මනින් භහාවනාවෙන් ඉරියවුවෙන් කුසල් වඩනවා වෙන්ට පුළුවන් ඒක තමයි වෙනස් වෙනවා කියන්නේ ඒක සත්‍යයක් ඊට පස්සේ වනේ ඔහුව යටපත් කරන්න කෙනෙක් නන්න ගම් පිටින් මිනිසු ගං අතෑරලගයා. ජනපද පිටිම් මිනිස්සු ජනපදා අතෑරලගියා. අංගුලි මාල කියලලා හොරෙක් ඉන්නවා. ඇගිලි මාල තන්නලා. ඇගිලි මාල තන්නලා මිනි මරණ හොයාට අංගුලි මාල කියල්ල නමක් වෙටුණා. අංගුලි මාල කියන නම ආදරණීය වචනයත්ද සාභකරද කියී පෙකක්ද. සාභ කරන්න කප එකක්. අපි ත්‍රස්ථවාදයා කියන්නේ මිලේච්ච මනුෂ්‍යයා කියන්නේ ඔය දැ මනුසගාතන කරනට නම් පාවිච්ච කරන්න අපි. ඒ වගේ නපූරු වචනයක් ඇගිලි මාලයා. ඊට පස්සේ මේ විදියට දහස් ගන මුලින් ඇගිලි හොයාගන්න බෑ. ඇවල නරක්ව ව අරවා ඊට පස්ථාව මාලයක් හෙද වී අංගුලි මාලයන්ගේ වෙසක් කාඩ්වල තියන පොටෝ බලලා චිත්‍රවල අපි අඳන පොටෝ බලලා අපිටිහිතෙන්නේ චේද එකත්දාගන වගේ මාලයක්. මේවාගේ ඇගිල්ලි දාහක් එකතු වනාම මුල්ලු ඇංගම ඇගිලි වේි වේල්ලි කුණුවවී ගන්දස්සාරය ගහන වී ඇගිලිවල මැස්සව පිරුුණම අංගුලිමාල්ල මෙහෙම යනකුට මැස්සො හූස්ගාල යනවා. අර කුණුවෙන කළුගැහිලා වේලි චැගිලි අතරින් අංගුලිමාලගේ ඇගිලිටිකේනවා. වැවුණු කොන්්ඩය විහිදිලා දස අතයේ. ඇස් දෙක ලොකුවෙලා රතුවෙලා. තොල් දෙක අතරින් වේලිලා දට්ටික පේනවා කහට බැඳිලා. රැවුල්ල උඩු පැත්තට කැරකවෙලා. කඩුවක් කමෝරාගෙන කෑගහගෙන පැන්නෝත් අනේ කඩුවෙන් කොටන්ටෝ නෑ මිනිස් උප්පන්න බයේ මැරිල වැටෙනවා. එච්චර බයයි. ඒ වනේ උඩින් අහසෙන් දෙවිවරු ගිහිල්ල නෑ. ඒ වන අංගුලිමාල ඉන්න දෙසාවිෙන් අංගුලිමාලක ඇගේ හුළඟක්ගහගෙන ගියොත් ඒ පැත්තෙන් අලියෙක් ගිහිල්ල නෑ. ඇතේක් ගිහිල්ල නෑ. අංගුලි මාල යන පැත්තේ කුරුල්ලෙක්කෑ ගහල නෑ. එච්චර බයයි. පොකුණකට බැහල මූනට වතුර ටිකක් ස්තොත් පොකුණේ සියලු මාලු පොළු පොකු නැතුට නවා අංගුලි මාලට පේන්දිින් නැවුඩ මොකක්දූ තේජසක්. ලෝම බයවිද්දී අංගුලිමාලට හැබැයි අංගුලිමාලිට ගොඩා බයවෙලා. උන්නහන්සගේ අපධානය තියනවා. මංවනී ගුහාාවල්ල ගස් යති ඉද්දින් පපුුව ගැහිගැහි කියනවන් හිටියේ. හැබැයි ලෝකෙ මඔහුට බයයි. රෑට මොහොදක් නින් දෙයන්නේ ඇස් දෙක පියාගෙන වෙනකු ටැහැරෙනවා. කඩු අතට ඇරන් තැන්තැන්වුල සක්මන් කොරනවා. මිනිස් හඬක් මිනිස් පුළුටක් ඉවකරනවා. වනයේ ඇගිලි අමෝරාගෙන සරීරයේ පෙරාගෙන කඩු අමෝරග නොහු යනකොට බිහිසුුණු විසගෝර සරපයෙක් පෑගුණොත් පෙනේය නගන්න නැතු එහම සරපයා වැතිරෙනවා. මොකක්දෝ එකක්. කොල් කැලීට කවුද යන්නේ. පණහංගියත් සීයක් ගියත් ඒ ඔක්කොම බිම තමයි. මිනිගේෙන්ට කවු් යන්නේ යන එකත් මරනවා. ඒ සැවැට්නුවර ඒ මහා වනේ ගංවල මිනිස්සු මැරෙනවා කිය ලාරංචි වෙනවා. මිනික් වත් දකින්ට නෑ. මිනි ගේන් යන්නෑ. හැම්ම තැනම මිනි තැන්තැන්වල වැටිලා. ගන්දස්සාරය හමනවා. ඒ අතර හිටපු කෙනෙක් අංගුලිමාල යන්නෑ පැත්ත පලාතිී. රජෙක්ීන්නේ මිනිස්සුරකින්ඩන දුක කියන්නේ රජාටන මහාසේනාවක් ගිල්ල රජාට දුක කිව්වා. කොසුල් රජ්ජරුවන්. මහා සේනාවක් හදාගෙන කොසුල් මහා රජ්ජුරෝ රාජ්‍යයක් යටපත් කරට වගේ අංගුලිමාල නං සොරාල්ලන්ට දෙවරංවේර ඉදිරින්ගේ. දෙවරංවේරේ චෝඩාමානිකය දිලසෙන දොරටුව දකිනකොට. ඒසිියලු ආලෝකයන්ගින් ආලෝකය පරයන අපගේ තතාගත බුදුරජාණන් වහන්සේ දකිින් ටෝනනි කෙල කොසු රජවන් හිතුුණා මොකද බුදුරජාණන් වහන්සේ මේ කියන වචනේ ඒ කාන්තෙන් සිද්ධ වෙනවා. සොරා අල්ලන්න පුළුවන්නන් නහෙඩ වෙයි. සොරා අල්ලන්ට බැරිනම් සෝරා අල්ලන්න බැරිනං බුදුරජාණන් වහන්සේ කියාවි මේ පින්වත් මහ රජතුමනි ඔය සොරාල්ල ප්‍රෝජනයක් නෑ වැඩක් නෑ කියලා. තිං ගොසෝ රජුරුව බුදුරජාණන්ස බැහැදකින්ට ගා. ඔය මහා හද්දා දවාලී. හැබැයි ඔය ගොසෝ රජරෝ එන කතාව. එදා උදේ කලින් දවස මිනිස්සු රජුරුවන් පැමිණිණි කොලාන්නේ රජ්ජුරුවන්ගේ ගග්ග කියන පුරෝහිතයක්. අංගුලි මාල ගිප්පියා. මන්තානී කියන්නේ අම්මා. අම්මා කිව්වා අපේ පුතා තමයිෝ අංගුලි මාද කියන්නේ. මේ සේනාවක් කරංග ඉල්ලා මගේ කොල්ලා මරයි. අංගුලි මාල වුනත් අම්මාට වටිනවා. දරුවා දඩක්බර වුණ කියලා සාපකරන්ත එපා පුත්තර සම්පත්තියට සාපකරන්ට එපා ඒකා මහා දාමරිකය කුණත් තමන්ගේ දරුවා කනකැස් බෑවා විය සිතුරෙන් අහස බලනවා වගේ කලාතරකින් න්නේේ දොය බඩින් හිපදුනේ සංසාරයේ ගිනි දැල් මැඳ දුක්විඳ වී දැවිල්ලා මවකගේ කුසිෙන් එපදිලා ල් දඩබ්බර වුනා කියලා පුත්‍ර සම්පත්තිට ගරහන්ටිපා තොපි හැදවාට වැඩි හොඳයි කේල්ගක් හැදුවනම් කියලා දරු සම්පතට ගරහන්ටිපා අංගුලි මාල වුනත් අම්මාට වටිනවා අංගුලි මාල වුනත් අම්මාට වටිනවා තාත්තකිවා ඕකා නැතිවිෙන එක මයිහොඳ ට ැරිනම් අං නවා දර්ම හොයාගෙන කියල මහා වනේට ගිය. ලෝකයක් අංගුලි මාලට විරුද්ධ වේදී අවසාහන අංගුලි මාලටත් හිටිය කවුද අම්මා අවසාන අම්මා අම්ම විත රයිතුරුවෙෙන් අවසානයට. බුදුරජාණන් වහන් සිටි තියෙනවා අතීතනාගත පච්චුපපන්නානං කම්ම සමාදානං හේතුසෝ ටානසෝ විපාකම් පටිජානාත. අතීතනාගත වර්තමාන කර්ම විපාග දෙන තැන්වසයෙන් හේතුවත්යෙන් දකිින්ට පුළුවන්. බුදුරජාන් වහන්සගේ කර්ම විපාක ජානීන්ට පේනවා මේ පුද්ගලයා මෙච්චර පෞ කල්ල තියෙනවා හැබැයි නිවන්දකිට පුළුවන්. එනිසා පෞකරපු මනුස්ටෙක් ලඟට උනන්ත්. බුදුරජාන් වහන්සේ වඩිනවා. කර්ම විපාක ඥානින් දකිනවා මේ පව් තිබ්බාට මෙයාට නිවන් දකිින්ට පුළුවන් කියලා. බුදුරජාණ වන්සිගේ කර්ම විපාක ඥානින් බුදුරජාණන් වන්සිේ දකිනවා මේ පුද්ගලයක් ගොඩා පව් කරලා හැබැයි ඊළඟ පව කලොත් තායිබේරඩ බෑ. එඒනිසා බුදුරජාන්සේ ඊළඟ පව කරන්නට කලින් එතිෙන්ට වඩිනවා. අංගුල් මාලේ වගේ. අවුරුදු ගණනාවක් දහස් ගනම් මිනිස්සු මරද්දී මගේ බුදුරජාණන්සගේ බුද්ධර නේත්‍රයට පෙනෙන් නැත්ත. ඇයි කලින් මේයන් ඇගිලි කැපිය අංගුලිමමාල්ල නෙවීද. ඇයි ඒ මැරෙන මිනිසු ඒ මිනිස්ු ආයුදෙෙන්ම පෙතිගැහින්දත් සංසාරය කර්ම කරලා. අංගුලිමල්ලගේ ජීවිතයත් තේවිදියට හැදලා. ඒ දමයි සසර හැබැයි මේ අංගුලි මාලක ඇතින්. අම්මා මැරණොත් එම විසු දුන්නේ. ඊට කලින් බුදුරජතයන් වහන්සේ වැඩියා. මිනිස්සු කිව්ව යන්ට එපා භාංගිතන්ාසේ වඩින්ටිපා අංගුලි මාල හොරා මිනිස්සු සියගානගත් විනාශ කරනවා. සතාගතයන් වහන්සේ නහැඩුව වැඩියා. තුම්මතාවක් අ මිනිස්ස කිව්වා අනේ අපිට කරන්න දෙයන්නේ හෝ සුන්දර ශ්‍රමණයන් අහන්සිත් අපිට නැතිවෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මහ වනීට වැඩියා. අංගුලිමාලෙ කැංගිල්ලක් හොයවයා ඉන්නේ. කවුරුාවත් මරණවා. ඇැබැයි බුදුරජාණන්සි දුටු පමණින් ඇගේ රෝමෝදත්ගමනය ඕනා. දාඩිය දැම්මා. මෑඇත බාගේ කවදාවත් වනේට. කෙනෙක් ඇැවිල්ලනෑ. මේ ශ්‍රමණයක් බිම්බලාගෙන තනියෙන් එනවා. ආච්චරියන් වතබූ අබ්භූතන් ආශ්චරය යත්්භූතයි තනියෙන් එනවා. එයට පස්සේ අංගුලිමාල දැකද තනියෙන් එනකොට බය නැතුව තනියෙන් යමකට මෝන දෙනකොට අංගුලිමාලයත් බයයට. රංචු හැදෙන්නේ බයවනාව. එඩිතර විනි තනියෙන් හරි දිරිපත්වෙනවා. එයට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේගේ ඇගිල්ලක් කපන්න ඕනකිල්ල දැන් කඩුුව කමෝරාගෙන පැන්නා.දැම් විද්‍යාවත්යනන පාදලක්කන මන්තරේ. දුවනකිෙනනාට වැඩිය වේගේ ඉන්දුවන්න පුළුවන්. මංගේ බුදුරජාණන් වහසේ ඉරිදියක් කලා. ඒ ඉරිදිිය තමයි මට ලන්න නොවේවා බුදුරජාණන් වහන්සගේ ඉරිදිවේශය අතිශීම් බුදුමයි. රහතන් වහන්සේ නමක් ඉරිදිෙන් මහපොලොෝ හිල්ලුවොත් අපේ මුගලම් මහරහතන් වන්සට පුළුවන් එක නවත්තන්න. මුගලම් මහරහතන් වහන්සේ වගේ දාහක්ස් රහතන් වහන්සේලා ඉරිදිෙන් මහපොළො එකවර හිල්ලෝොත් පසේ බදුරජාණන් වන්සිට පුළුවන් ඒකනවස්තන්න. එවැනි පසේ බුදුරජාණන් වහන්සේලා බිම අසුන්ගන දනහිසෙන් දනහිස ගෑවෙන විදිට මුළු බෘධවයේම පසේ බුදුරජාණන් වහන්සේලා ඉඳගෙන තම තමන්ගේ පසේබුදු ඉරදිියම් පො හෙල්ලුවොත් මගේ බුදුරජාණ වන්ට අසරු සැන එක නතර කරන්න පුළුව. මා සරණගිය තතාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අස්සිරිමත් ඉරිදිියෙන් යුත්තයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉරිදියන් කළා ළඟට කීටු නොවෙන්ද. තුං යොදු නද්දිව්වා නැවතියම් ශ්‍රමණය නැවතිය. අංගුලිමානල මම නැවතිලෙයින්න උඹද නැවතති. ්‍ර බොරු කියන් දෙපා අහලතියන්නේ ශ්‍රමණයෝ ඇත්ත කියනවා කියලා. අංගුලිමාල සංසාරයේ මොනමිනිහා මැරුවත් බොරුවක් නං කියල නෑ අදටත්ය උත්තමයාගේ සත්‍යය වචනයමයි තියෙන්නේ. බොරුවක් කියල නෑ. ඉර්වස්සේ කිව බොරු කියන්නපා අංගුලි මාල්ල මා බොරුුණු කියවේ. අංගුලි මාල ම ප්‍රාණගාතෙන් වැලකී සිට නිසා නතර වෙලා උඹ ප්‍රාණගාතය කරන නිසා සසර යනොන්. එච්චරයි බන්න එක බණපදේගින් කෝටියයක් පව් අතෑරයා. කඩුව වීසි කලා වනේ වලට ඇංගිලි මාලා වීසි කලා මට අනුකම්පාව පිනිසා යොබහන්සි වැඩියේ කියලා. සිරිපාළඟ සොඳුරු සුවන් දැති නිෙළුමක වසන නිල්ුවම් බඹරික් වගේ සිරිපා ළඟවැඳවෙටඩා. භික්ෂුව මෙහෙන්න කිව්වා පැවිදී. කෝටයක් පව් එක බණපදෙන් අතරියා අපි කොච්චර බනාහනවද අපි පරණ පුරුදුවලට ආයයායමත් කැරකි කැරකි කියනවා. එක බණපදයකින් කෝටයක් පව් අතෑරපු මුනිවරයා සරණයන්ද ඒ උත්තුමයාගේ මේ මල් සෑයට වැඳල හිතන්ඩ අනේ අපේ හිතෙත් පෞදුරුුවවා කියලා මෙතෙක් හදාගන්්ඩ බැරිවුනා අකුසල් අඩුපාඩු අනේ අද මේ බනාහන පිණින් මේ මල් සෑයට වඳන පිණින් ඔබවහන්සේ කෝටයක් පව් එක බනින් දුරු කලා සත්‍යයයි ඒ සත්‍යයානු භාවින් අපිටත් අකුසල් දුරු කර ගණටල බේවා බුදුරජාණන් වහන්සේ පිටු පසු පැමිණිණ ශ්‍රමණේ දෙවරං වෙහෙරටයි කැඳවාගෙනගේ දන්සභා මණ්ඩපේටයි කෙලිම් පසක වැඩ සිටිනවා උන්වහන්සේ සවාදී සිත එකඟ කරගෙන දහන් කරුණු කියල දෙන්න ඇැති භාවනාව කියලදට ඇති බුදුරජාණන්සේ නිවම්මාර්ග හික්මෙව්වා. දණ්ඩක් ආයුදයක් අතට නොගෙන. ඊර් පස්සේ කොසුල් මහරජරුවේ වෙලාවෙේ තම එන්නේ ආන්ද. රජතුමන මේමොකද අජාසත් අත් එක්ක යුද්ධෙට යනවද මඟදේ රජුද් එෙක්ක ඒවනැත්තන් ලිච්චවීන් සමඟ යුද්ධෙකට යනොද ැන මහා යුද්ධෙකට යන සේනවා. සතර කොන්න මුරකාවල්. නෑරයි ස්වාමිණී භාග්‍යත නන්සම අංගුලිමමාල් අල්ලන්ට. රජතුමනි ඔය අංගුලිමල්ල කෙස්රැවුල් බාල කසාවත් පරවගෙන ශ්‍රමණි ඉදිටිටියොත් මොකය කරන්නේ. ස්වාමිණී භාග්‍යත නන්ස යං ශ්‍රමණයන් වහන්සේ නමට වඳිනුවද පුදධනවාද සිව් පසයෙන් හැපු පස්ථාන නො දේ විදිනම කරනවා. ඒ ස්වාමීනයේ භාග්‍යතුන් අන්ස ඔය අංගුලිමාල කියන පල් හොරා කවදානං කසාවතත් දරා ගණ්ඩද. ඇයි රජතුමන බුදුරජාණන් වන්සිේ දිවතින් දැක්කා ඊළඟ වචනය කිව්වොත් රජ්ජුරුවන්ගේ පපුූ කොපුරනවා. බුදුරජාණන් වහන්සේගේ මුළු සරීරේම දර්සනයනොත් උන්වහන්සේගේ ශ්‍රී ධාතුන් වහන්සේලත් ලෝකට සෙස් සලසනවාදදටත්. රත්තරම්පාට රෝසපාට පත් අතුල් තිබෙන තඹවන් නිය තිබෙන ශ්‍රී හස්තයෙන් රජතුමාගේ අත ඇල්ලුවා එකැන්නේ ළඟව මිඳග නිදරතියන්න. ඇඟ සීතලවෙලා ගියා. බුදු කෙනෙක්නේ කොසු රජ්ජරූ පින්මන්තයි. ඇයි රජතුවනි මේ ඉන්නේ අංගුලි මාලනය කිව්වා. කියපු ගමන් පපු නැවතුන හදවත ගැහෙන්න අංගුලි මාලකය නම විතර ඇහුණ පිටිපස්ස හිට පයි ජනිල්ලින් පැන්න එන ෝ කියයාග. ඊර්වාස ශේනාව එහෙමෙහි දව්වා පිටිපස්සෙන් දුවනේ කාපයන්නේ අංගුලි මා වගේ. එදා තරන් සැවැත්නිවර වුණ කෝලාහලයා කවදා නංගුුණාද. අංගුලි මාල එනවා කියන කෝලාහලේ මයි. නමුත් තර අංගුලි මාල මහන වෙලා ඉඳගෙනවේ. අංගුලි මාල කිය නාමය කොසෝල් මහරජ්ජුරෝ තමයි ඒකාල්ලෙ කාසි කෝසල්ල වජ්ජි අවන්ති ගන්ධාර ආදී සොලොස් මහ ජනපදවල විශාලම රාජධානයෝසල. කෝසලේ රජ්ජුරුවන්ගේ හදවතු පුරවන තරන් නාමී බලයක්ති බංගුලිමාල. නම ඇසූ පමණින් රටක් බය වෙනවා. ඊටබස්සේ ස්වාමීණී කියලා බුදුරජාණ වන්සගේ අත ඉස් පරිස කරලා වැඳල ළඟට ගියා. ඇහුවා. ඔබ වහන්සේගේ තාතග නම්මකක්ද ඊට පස කිව ගග්ග හරි අරහරිකිනාගේ පුතා තමයි. අම්මගේ නම්මකදද ඊට පස්සේ කිව්වා මන්තානේ ඊට පස්ස කිව්ව ග්ග මන්තානි පුද්තයන් වහන්සේ ඔබ වහන්සේද එහෙමයි කිව්වා ගග්ග පුරෝහිතයාගත් මන්තාන බැමිණීගෙත් පුතා. කටින් කියවුන්නෑ මකක්ද. අංගුලි මාලද කිය. අනේ ග්ග මන්තානි පුත්තයන් වහන්සේ. ඔහේ වචනී දෙවුලෝ ප්‍රකටයි. ග්ග මන්තානි පුත්ත. අමිනිස් සුදන්නේය. ම මේ තරුණ යුවලක් මොන ගැහුණ. ඒ දුවගේ කුසට දරුවෙක් ඇැවිල්ලා. කාලයක් යැනකට හීනෙෙන් සුදු හැඳ ගත්ත කෙනෙක් පෙනඉඳල කිව්වා. පුතා මෙහි දවස්වල නිතර. ග්ග මන්තානිපුත්ත ගාතාවෙන් ආරක්ෂාවක් කරගෙන හිට පංකය. දවස් දුනක් විදිර එකතිකැටි කිව්වා. ඒ අයි දන්නේ ග්ග මන්තානිපුත්ත ගාථාව ඔබට උනත් පෙනනුොත් දන්නේ. ඊදවාස් ොහමගේ ටික දවක් යනුට කුසේඉන්න දරුව මැරුණු. එට පස්සේ පස්ස තමයි ලොකිස්වාමන් අන්සගේ දේශනාවක් අහනකුට දන්නේ. ග්ග මන්තානිපුත්ත කියන්නේ අංගුලි මාල මහරහතන් වන්සිේට ගග්ග මන්තානිිපපුත්ත ගාතාව කියන්නේ අංගුලි මාල පිරිසට. ඒ පිරිත කිව්වනම් දරුව බේරිනවා. ආපු අමනු සුව දුරක් ඉතු දෙවියෙක් මඟ පෙන්නවා. ඒත් දෙවයා දන්න වචනය කිව්වා මිනිස් සු දන්නේ. ඇයි දළදා වහන්සේ දළදාවහන්සේත්ත මේ ඉන්න තැනි ගෙන අට දෙවියෙක් මොකක්දව අප බ්‍රහස වචනයක් වනේ අප බ්‍රංසිකැන් තේරෙෙන්න ඇතිේක. ඒත් ඒ දළදා භාරවහිටපු නිල්ලමේ ඒ වචනය දැනගත්තා. දැනගෙන කරඩුවෙන් ධාතනාම් සැරංගිය. ඒ කියන විදිහ තේරුම් ගණ්ඩ ඕන. ගග්ග මන්තානිපුත්ත ගග්ග මන්තානි පුත්ත දෙෙරුන්ට මං ීවර සේනාසන පින්ඩ පහත සේනාසනවලින් උපස්ථාන කරනවා කියල කොසෝ රජජුරු වැන්දා. ඒ උත්තමයාන්ත සිවර පෙරවුුණේ ඉරදිීෙන්. අංගුලිමාලයන්ට සිවර පෙරවුණ ඉරදිීෙන් කවුරුවත් කෙස්් බෑවෙනෑ අරකුණු කෙස් අතුරදංගනා කුණු ගඳ ගහන්න සරීරයේ ජරාාව අතුරදන් ගොන. කසාවත පෙරවුණ සීල්ල සුගන්දේ හමන්දේ. අල්පේච්ච බව පිහිතියා රජතුමනී කාරි නෑ මට පාතරයි සිවරයි තෙනකවා. බුදුරජාණන්සේ ළඟට ඇවිල්ල කියන ආච්චරයන් බන්තය අත්භූතක් ආශ්චරය යත්්භූතයි දඩුමුගුරු නැතුව මගේ බුදුරජාණන් වහන්සේ ලෝකයා දමනේ කරනවා ආශ්චරය යත්්භූතයි කිවා. ඔන්නන්සේ වදිිනවා වනන්සේ වදිනකොට තමයි දවසක් පින්ඩ පාතේ මට හරි ආශයි උන්නාන්සේකෙන් අහන්ට නමුත් උන්නහන්සේ පිරිණවම් පාලක් අර ඇගිලි සරීරයේ ඇගිලි දාහක බරක් උත්සගෙන මැස්සු සූගාල විහි දෙෙද්දී යන අංගුලි මාලට ඇගිලිවෙලින් වැහුණ කය සිවරෙන් වැසෙද්දී මොනවා නංහිතින් දෙතිද මට හරි යාසයි ඒක දැනගන්ට. කඩුවක් අතට ඇරං ගිය කෙනාගේ අතට පාත්‍රයක් ලැබෙනකොට ඒක කොයි වගේ වෙන්ට ඇතිද. ඇංගිලි හොයාගෙන ගේ කෙනාට පාත්‍රයට ලැබෙන දම්පිඩක් සොයාගෙන පිඩුසිංකා වටිනුට කොහොම වෙන්ට ඇතිද. කඩුවක් ඔසවාගෙන බුදුරජාණන් වහන්සේ පිටිපස්සින් ගිය ගෙනාට කසාවතත් දරාගෙන බිම්බලාගෙන යනකුට කොහොම වෙන් ඇතිද. කෞද මරන්නේ කෞුද මරන්නේ කියා කිය කියා හිතපු ගෙනාට සූපත්වේවා සූපත්වේවා කියල හිතනකුට කොහොම වඩ ඇතිද. ඒ අංගුලි මාල මුොනිදුන්ගේ ජීවිතය අසිරිමත්. රම්මා කෙනනෙන් කඩනවා. මෝඩ ගර්භ වෙලා දරුව බී වෙන්න. දහස් ගණන් විලාප දෙෙද්දී බේරපල්ලා කියලා. මේ හදවතේ අන්සුවක් සෙලවෙච්ච නැති අංගුලිමාලට පුංචි දරුවෙක් බිහි බිහි කරගණඩ බැරුව අම්මා කෙනෙක් කෑ ගහනකොට මේ හදවත වනු වෙලා ගියා මගේ බුදුරජාණන් වහන්සේ එහෙමයි අංගුලිමාල පරිවර්තනය කොල්ලේ. ඇඩෙනඒක සංවේදිවෙන්න විදිහෙත. ස්වාමීනී භාග්‍යතුන් අන් සම්මාකිනින් දුක්නෙදිනවා. ඇයි අංගුලිමාල මෝඩ ගරු වෙලා අනේ පවු් කිව්වා. ඉතින් අංගුලිමාල ඔබම ගිහිල්ල සත්‍යයක් ක්‍රියා කරන්න කිව්වා. ඇයි සිංවත්න මේක බුදුරජාණන් වන්සිේ අවස්ථාවක් කර ගත්තා අංගුලිමාලකි ගුණ ප්‍රකට කරන්න. ඇයි? එඒ කංගුලිමල්ට ධන ඩින් ගිත්තක්වත් හම් බින්නේ අංගුලි මාල තෙරුන්ට එනකුට අරා අපේ අම්ම මරපු එක කියලා කෑගහනවා මැරිච්චෙවුම් භූතයෝ වෙලා ඉඳලා යක්කු වෙලා ඉඳරලා ප්‍රේතය වෙලා ඉඳලයි වෛරයෙන් තරහයිම් බයිෙන් මැරිලා සුගදි ලෝකවල යන්නේ ඔන් ගොක්කොම භූතයෝ කඩු අතේ තියදී ිට්ටුෙන්න්න බෑ ඟට දරුණු කම තියද්දීින් කිට්ටුෙන්ඩු බෑ ලඟට අදටත් ඒකන කිසිම මලපෙරේත දෝසයක් නෑනවෝ යක්ක වුවගේ ඉන්න උන්ට. ඇැබැයි යම් දවසක කසාාවත දරාගෙන සාන්ත වනාද කළ පහු පිටි පස්සෙන්ගෙනනවා. දැන් දැනගත් අත්තේ කඩුව නෑ කියලා. අර භූතිය තමන්ගි ඥාතීන්ට වැැහුණා. වැහි ලාහෙෙන්ෙන් අංගුලිමමාල්ටම මෙහිම් බයින. ඒ නිසා තමයි අංගුලිමාලයන් මෛත්‍රී භහනාවක් කළා මාගේ සතුරෝධ ධර්මය සත්වා මාගේ මිතුරෝධ ධර්මය සත්වා ලෝකයාට සිද් පැතුවා චිස්සිම කෙනෙක් ගැන දානේ මේ උත්සන ධනි හැන්ද මේ අංගුලිමාල කියලා ආපව් හරවාගෙන යද්දී මූුණ වෙනස්කරගත්තන අනඒ අකම්පිත මුනිවරයා බැනුම් ඇහෙදද සිත වෙනස් නොවනු මුනිවරයා. අපිට එක වචනයක් ඇති හිත වෙනස් සෙන්ද. එක්ක වචනයක් ඇති හිත වෙනස් සෙන්ද. අනීම උත්තමයන් වහන්සේට කෝටි කෝට්ි වාර්යන් නමස්කාරවේවා. ඒ පිනෙෙන් අපිටත් දරාගන්නීමේ ශක්තිය ඇතිවේවා. පුද්දුම දරා ගැනල්ලා පුදදුම ඉවසීම. ඊර් පස්සේ බුදුරජාණන් වහන් ඉර්වසේ ගොඩා චෝදනායෙනවා. මේ ඔක්කෝම අබිඹවා උන්නහන්සිගේ ගුණතේජස ප්‍රකට කරන්නට වෙලාව. ඒළංග්‍ර දැක්කා කල්පයක් පවතින සත්‍ය ක්‍රියාව කරඩ වෙලාව සියල් එකට කැටිවෙලා. බුදුරජාණන් වහස වදාලා අංගුලිමාල සත්‍ය ක්‍රියා කරඩ මං ප්‍රාණගාතය කලේ නෑ. නාභිජානාමි සංචිත්‍රපානන් ජීවිත සත්තු මරපු බවක් මන් දන්නේ නෑ. ඒ සත්‍යානුභාවන් සෙත්වේවා. හිස එසෙව්වා. දෑඇත පෑවා. ස්වාමිනි භාග්‍යතු අංස මේ ඇත්තුොල ලේතවරුුණානි ගොඩක් ඉස්සර කිව්ව. ඒනං අංගුලි මල්ල මෙහෙම කියන්න කිවා. දෙම් බලන් ඒ වෙලාවේ සත්‍යය නේ දාවේ. ඇත්ත නේදාවේ. බුදුරජාන් වන්සේ ඒ වචනය ප්‍රකාශ කරන්නත් අර ඇතුළෙන් සත්‍යය ගගුල ගලන්ඩමයි. ඇයි මගේ බුදුරජාන් වහසේ ටිකපාරෙන් අරගාතාව කියන්න බැරිද. පුළුවන් නවත්තලා වදාළේ සත්‍යයමයන්ට. ඒනම් ගංගුලි මල්ල මෙහෙම කියන්න. යතෝහම් බගනි අරියා ජාතියා, ජාතෝ නාභිජානා මනිසංචිච්චපානන් ජීවිත වෝරෝපේදා. මම ආරී ජාතිය ඉපදුනදා පටන් ප්‍රාණගාතයක් කළේ නෑ සත්‍ය ආරී ජාතිකිවේ පැවිදි ජීවිතද. ඔබගේ ජීවිතයත් ගොඩක් වැරදිලාරන් හදා ගන්න බැරිෙන. ඔබටත් ආරී ජීවිතයක් හොඳයි. සත්්‍යය ක්‍රියා කරන්න පුළුවන්. ඊට පස්සේ සුවසේ දරුවා බිහිවේවා කියලා. එතකුට මට කියන්ද අපි අද අංගුලිමාල පිරිත කියලා පාවිච්චිකන පිරිත ඉස්ස ඉස්සල්ලාම මේ ලෝකධාතුවට කාගේ මුව මඩලින්ද නිකුත්තුනේ. තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුවමඩලින් ඉපදිච්ච පිරිත අංගුලිමාල පිරිත්ත. ගිල්ල කියන්න කියවා. ඉතින් අංගුලිමලයන් රහත් වෙලා නෑ තවම. රහත් වෙච්ච කෙනෙක් ප්‍රාණගාතය නොකරනවා කියනෙක අහන්ඩ දෙයන්නේ. තවම රහත් වෙලා නෑ ඔන්නහන්සේ වැඩම කළ අරම්ම ළඟට ඒවාසේ ගෙදර ඇතුළේ කෑ ගහනුව එලිය පොඩි ගලක් තිබ්බ. ඒ ගලමතා සුන්ගන කිව්වා මාවන් දැන්සිත් පතන්නම්. ආගන ඉන්න ගෙවා දැන්ලිය කියනෙද යහෙනවා පොඩි මුඩුක්කු ගෙවල්න වරිච්චි ගාල මේ පිදුරු වගේ දේවල් වහපු පරණ ගෙවල් ඔයාලට වගේ මාල්ගා තිබෙන ඒ කාලෙ ඊට පස්සේ අරම්ම දැහෙනවයි ලිය කියන එක යතු හම්බගින අර්යායි ජාතියන් ජාත නාමිජානාමි සංචි්චපානන් ජීවිත වෝරෝපේතා තේන සච්චයන සොත්ති තේහොතු සොත්ති ග්බ සාති. අවසාන වචනය පිට වෙනවත් එක්කම කලයකින් වතර ටිකක් හැලෙනොවගේ දරවා සූසී බියුණා. ඒ සත්‍යයක් ක්‍රියාව කල්පයක්තිය නෝ මෛත්‍ර බුද්ධ ශාසනය එතනින්ගේ යාටත්. ලෝකදාස්තු කෝටිය සක්වල පැතිරිල්ල තියෙනවා. ලෝගධාතු කෝටියක අගහරු ලෝකයේී අංගුලිමාල පිරිතකිවෝත්. සැවැට්නුවර දෙවරං විහර ළඟතියෙන අංගුලිමාලයම් පිරිත් කියපු අංගුලිමාල සෑය ළඟදිී පිරිත් කියනකුට එන්නේ යම් බලයත්ද අගහරු ලෝක කියනට ඒ ශක්තිය වෙනවා. ඒ සක්වල කෝටිය කානු භාවි පැතිරුණා කියල කියන්නේ. ප්‍රකටවනා. මේ උත්තමය සත්තු මරන්නෑ කියලා. නින්දා ටික ටිගාඩුව වී ගිය. හුද කලා වන භාවනා කළ. කෝටියයක් පව්වා තඇරලා. ඇස් දෙක ව්‍යාගත්තට පසේ අපිට නම් වැරදිච්චේවාම පෙනිපෙනියෙනවා. මෙන්න සරණයන්ට උත්තමයා අංගුලි මාලයන් වහන්සේ ඉශියල්ල අමතකකොට හිතෙක් තැන් කලා. සමාධී ඇති කළා සසර දුකින් නිදහස් වුණ උතුන් අරහත්වයට පත්ව වන අංගුලිමාල මහරහතන් වහන්සේ. ඔන්න අහන්සේ පිඩුසිංගා වඩිනකොට උන්නහන්සේ පිඩුසිංගා වඩිනකොට කවුරුහරි කෙන මෙච්චර දුරක ගලක් අහසට ගැහුවෝ කොච්චර දුරකද ඒ තමයි අංගුලිමාලයන් වහන්සේ පින්න පාති වඩිනකොට බලවත් පුරුෂයෙක් ඊතලයක් විද්ධොත්යවා. ඒ කියන්නේ ඊතාලයක් විදල ඊතාල්ෙ වැදෙන දුරමම් මෙම කියන්න. ඔලට මර්තකද දුටුගැමුණු රජ්ජරුවන්ගේ කතා විතියෙනවා දුටුගැමුණු මහරජ්ජුරූ කතරගම දෙවියන්ට දේවාලි හදල දෙන්නේ. වැඩිහිටි කන්දටගෙහිල්ලා වැඩිහිටි කන්ද මුදුනේදල ඊතලයක් විදිනවා. ඒ ඊතාලි වැඩිච්ච තැන තමයි දේවාලය තියෙන. තුර කතර ගම දේවාලයයි වැඩිහිති කන්දා යතර දුර බලන්න. බලවත් පුරුෂය කීතලයක් විදිනවේගී. ඔච්චර දුරක අංගුලිමාලයන් ඉන්න තැන ඉදලා වටට යම් තැන කහසට ගලක් ගියොත් ඒ ගල කැරකි ලැවිල්ල අංගුලිමාලයංකිි වදිනවා. පාත්‍රය කැඩිනවා. පොලු වදිනවා. හැබැයි කවුරුවත් අංගුලිමාලයන්ට අතඋස්සල නෑ. මේ ලෝකධාත්වය කිසි කෙනෙක් අංගුලිමාලයන්ට අත උස්සන්ට විදිහක් නෑ එච්චර තේජසක් වඋන්නාන්සි තිේෙද්දී. ඒත් තේජසා අභිබවක් කරුම සක්තිය වැඩ කරනවා. කර්මය හරි බලවත් පෙන්වත්නේ. පාත්‍රයේ කැඩෙනවා සිවුරඉරෙනවා. කවදාවත් බුදුරජාන් වන්සට කියල නෑ. තම තමන්ගේ දුක්්ගැනවිල්ලි කිය කියා යන පිංවත්න. සරණයන් තංගුලි මාල මාහාරහත්තන් වහන්සේ දුගගැනවිලි කියල නෑ. ජීවිතයට සාප කල්ල නෑ උන්න අන්සගේ අපධාන පාලිය බලන්ඩ උන්නාන්සගේ උදානගාතා බලන්න උන්නන්සේ රහත් වනාන්ට පසේ තමන්ගේ ජීවිතය කියනවා එක තැනක ගුරුවරය ගෙන කියල නෑ කඩුවක් අතට දුන්න කෙනා ගැන. තමන්ට ඉරිසියා කරල තමන්ව නොමගයවල ගරුවරය නොමගයව්පු තමන්ගේ යාලූ ගැන එක වජනයක් කියලනෑ. ආශ්චරය අත්භූතයි අපි නං කොච්චරාණා අතීතය අපිට කෙනෙහිරි කංකරපුය ගැන කොයිං හරි වචනයක් එෙනවා. නමක් ගමක් එෙනවා. ඒ විත්තම අයුම නෑ. බුදුරජාණන්සේ වදාලා බ්‍රාහ්මණය ඉවසන්ට බ්‍රාහ්මණය ඉවසන්ද නිරේගිල්ල කල්ප ගනන් දුක්විදිට තිබ්බ දීවල් මේ ජීවිතයීම ගෙවිල යනවා. ඔබ පහන්සිල්ලක් නෙවිෙන වගේ පිරිනිවන කෙනෙක්කිවා ඒ උත්තමයා වනින් වනේතිගිය මහා පින් කඳක් පින් හඳක් උන්වහන්සේ වදිින වනේ ඇත්තු කන්සොල වන්නේ සත්තු කෑයගහන්න නෑ සූළඳක්වත් තමන්නෑ තෙදට දවසක් දෙවි කෙනෙක් උන්නාන්සේ වඩින මාවතය හිටගත්තා. ඉටගත්තට වස්සේ උන්නන්සේ දකිනකොටම කකුල් දෙක පොලෝට ඇලු නදිවියන්ගේ. ඇගේ ඇඟ වෙවුලන්න ගත්තා. බලවත් කට්ටටියෙක් මතුරල දුම්මාලාව ගහලා. භූතෙක් දිිෂ්ටිකරනකට, භූතයා වෙවුලා යන්නේ යම් සේද අංගුලි මාලයන් දකිනකුට දෙවරු වෙවුලනවා කියරවා. ඒ දෙවරු කියනවා. ඒ තේජස උන්වහන්සකින් නෙත් සඟලේද මුව මඩලේද, ගමනේද බිමනේද සිවුරේද කියලා දන්නේ නෑ. එනමුත් දකිනවුට බහිතෙනවා. තේජස දැන් කකුලෝ උත්සගන්න බෑරදිවයට. අනේ ම මේ උත්තමට වදින්ටඕන වදින්ට ඕන වදන්න ඕන කියල හිතන ට කුල් බුරල්ලුුණ. ගිහිල්ල වන්දනා කළ. සූපත්වඒවාකිව්වා අංගුලිමාලයන් ගේ. මහරහතන් වහන්සිගේ ඉරදියට දෙවා පේනවා. උන්නහන්සිේ මොහොතක් වැඩ හිටියා දෙවිය වන්දනා කලා වන්දනා කරනකොට ඒ දෙවයාගේ නලල අංගුලිමාල මොනිදුන්ගේ මහපොට ඇගිල්ලේ ගෑවන. ඒ දිවිරාජයාගේ විමානකතාවේ තියෙනවා ඒ මහාපොට ඇඟින්ද ගෑවන්න නලලින් හිමාල පරුවතයට ගහන්න පුළුවන් දැනෙන් නෙවත් නෑ. ඉස්පර්සෝන පින අනහිමේ ධාතුන් වන්සේලා අපේ හතින් වඩම් හල තැන්පස් කලානෙ. එච්චරපෙනම් තව දවසක් අංගුලිමාලයන් වහන්සේට එක්තරා මානවකේ ලොකු පැණි ටිකක් ගෙනවා මී වදයක් කඩලා ගෙනල්ල පූජන් කලා එකැ ඒ පිණිසමනිම පැණි කඩාගෙනෙකුට උන්හසේ මොන ගැවුණා. සතුටී දුන්නා පූජා කළ වැදගෙන හිටියා. ඔහු එදාඉද ඔහුගේ හිතට රාගහිතක් ඇවිල්ල නෑ තරහ සිතක් ඇවිල්ලනෑ. ඒදා හඉඳලා නිදිකිරා වැතිිලා නෑ. දෙව්ලො ඔඉපදුුණා ඒ දිවිරාජයට අදටත් පංච නීවරණ ඇති වෙන්නේ අංගුලි මාල මහරාතන් වන්සිට පැණි පූජා කරලා. රාගයෙන් දුක්විදින මිනිසුනේ දවේශයෙන් දුක්විදින මිනිසුනේ නින් දෙෙම් බැටකන මිනිසුනේ. සැකේුම් පසුතැවිල්ලෙන් දුක් ඉඳන මිනිසුනේ සරණයන්ට අංගුලි මාලයන් වහන්සේ. ඒ උත්තමයාන්ට වහදින්ට පුොදන්ට සත්කාර කරන්ට එච්චරපින්වන්තයි. තව දයෙනවා ගොඩක් කතා නමුත් අද මහා සුත සෝහමි ජාතකයේ. දන් සබහ මණ්ඩපේ කතාව කඇතරුනම් පුතුම දෙයක්න්නේේ මගේ බුදුරජාන් වන්තේ කළේ අගුලි මාලයන් දමනය කරලා. බුදුරජාණන් වහන්සේ දන් සභා ම්ඩපීට වැඩම කල්ලා. ඒ මොහොතෙඒ බුදුරජාණන් වහන්සේ මේ ජාතකතාව වදාලේ. බුදුරජාණන් වහන්සේ වදාල පෙන්වත් මහන්නේ ඔය අංගෝලමාල මන් දමනය කළේ මේ ජීවිතය විතරන් නෙවී. කලිනුත් දමනය කරලා තියනවා. එතනින් සඟරුවනක් නැගිත්තා. මේ සිරස මල්ලාසනයක් කරලා ඒ මල්ලාසනී තියන නෙලුම් මලක් වගේ දෑත සිරසේ තියලා. ස්වාමිණී භාග්්‍යතුන් වහන්ස ඒ උතුම් විස්තරී දේශනා කරන ශේක්වා. ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහදනී අදීතයේ මේ හොඳට කංයොමු කරග නහන්ට පින්වත්න්නේ. අතීතයේ කුරු රට ඉදිපත්නුවර කෝරව්විය රජතුමාට ඒ අගබිසවට පුතෙක් කුපදුුණ. ඒ පුතාන නම තිබ්බා සුත සෝමාංකය. රජ කෙනෙගේ පුතෙක්. කුමාරයා තරුණ වයසට එනකුට තේරෙන වයසට එනකුට තක්ෂ සිලාවට යව්වා සිිල්පිගෙන ගන්ද. එයට පස්සේ දැන් ඔන්න ගුරුවරයාට පඩුරුත් අරගෙන දැන් අර කුමාරය තනයෙන් සුත සෝම කුමාරයා තක්ෂ සිලාවට යනවා. බරණැස කසී රජතුමාගේ පුතෙකුත්තින්නවා ඒ පුතාගේ නම බ්‍රහ්මදත්ත. එයත් අරවිදියටම පණුරුපා කුඩන් එර ගුරුවරේක්ගෙන් ඉගෙන ගණඩ යනවා. තක්ෂ සිලාවට. ඊඩ පන්ස පින්වත් මේ දෙදෙන එකතු වුණ අම්බලමකදින්. ඇහවා කෞදෝබ. ඊට පසකි මම ඉදිපත් නුවර රජුරන්ගේ පුතා සුතසෝම අනික් කෙනකෝ මම බ්‍රහ් මේ බරණැස රජ්ජුරන්ගේ පුතා බ්‍රහ්ම දත්ත ඒනම් අපි දෙන්නම යන්න එක තැන කරනේ ද කියලා මිත්තර ඕනා මිත්තර වෙලා මේ දෙන්නා බොහෝම සත්තුටෙන් ගිහිල්ලා එක්ෂේයක් රාජධහනිවල ඒ වෙනකට රාජධානි සයකට දමදිව කැල්ලා තිබා ඒ රාජධහනිවල පුත්‍රයන් සීයකට ඒ ගුරුවරයක් උගන්න නොවා. ඒ සියලු දෙනාට උගන්වන තක්සි සිලාවේ එකට රජ කුමාරුවරු ඉගෙන ගත්තා. ඒ අතරින් සුතසෝම කුමාරයාට සිල්පේ වහ පීහිට නවා. එනිසා ගුරුවරයා සියලු සිිල්ප මාසෙන් දෙකින් සුදසෝම කුමාරයට දීලා. අ එක්සේයක් රජදරුවන්ට උගන්නන්ට දෙම්මා ගෝලයාම. දැන් ආචාර්වරයක්ත් උපදෙස් දෙනවා සුද සෝම කුමාරයයා තර කුමාරෝරුට සිල්පෝ ගන්නවා. කා ලීවර වෙලා ගුරු පඬුරු දීලා යනකුට සුදසෝම කුමාරයා අන් ගරාජකුමාරෝරුන්ට කිව්වා නුබලා ගිහිල්ලා. තම තමන්ගේ රාජධානිවල රජවෙනකුට සිල්වත්විනිල්ලා. පරාණගාතය කරන්නරිපා හොර කංකරන්්‍රිපා. වැරදි කාමසේවිනි කරන්නටිපා බොරු කියන්පා සුරාවට ලොල්වෙෙන්ඩිපා රජෙක් සුරාවට ලොල්ලුනො තිවරයි. අපේ රටේම හිතියා මට මතකැට මීහිදුුද කොයිද කියලා රජකෙනින් මටහරියට නම් මතගනෑ. ඔය රජා සුරාවට ලොල් වෙලා ඉද්දිං. මේ රට ආක්‍රමණය කල්ල මට මතකැටිට රාජරාජකය ආක්‍රමණිකය. ඒ රජාගේ හැස් දෙක උගුල්ලවා. ගලෙව් ඇස් දෙක. මේ රටේ සාරය උරාගෙන ගියා. රජා බොන්්ඩ බුරුදදුවෙලා. ඉතින් අතීතයේ උපදෙස්දීල තියෙනවා රජ කුමාරවරුන්ට සුතසෝම රාජ කුමාරයා උඹල බොන්්ඩ එපා ඔය විදියට පංචසීල ප්‍රතිපදාවන් රට කරගෙන පලයල්ලා. ඒරිවාසකොයි ඕන වෙලාවක ගැටලුවක්ුණනොත් මහට කතා කරන්න මම ඔබට උදව් කරන්න. ඩැ මුළු රටේම ජම්බුද්දීපේම හිතවක්කං සුතසෝම කුමාරයයට තියෙනවා. ඊට පස විසේසිෙන් බ්‍රහ්මදත්ත කුමාරයා ලඟට ගිහිල්ලා බ්‍රහ්මදත්ත කුමාරයාගේ ඉරියව් දකිනකුටම තේරුණා මෙයා අනාගතයේ කාටහරි විනාසයක් කරනවා. සල්ලඟට ගිහිල කිව්වා මාගේ මිත්‍රය නුඹද සුවසී වසන් ටෝන පරාණගාතය කරන්න එපා ඔරකංකරන්දිි පකිලා ආයාට වෙනම කිව්වා. උඹට ඕන ලාලවකුම උපකාරය පිණි සින්නවා කියලා. ඊට පස්සේ සුතසෝම කුමාරය දැරාජි ගිල්ල රජවනා දැන් සුතසෝම මහරජ්ජුරෝ. බරණැසට ගිල්ල බරනැස් කුමාරය රජව වනාා බරනැස් රජ්ජුරෝ. ඒ රජ්ජරුවන්ට මස් නැතුව බත්කන්ට බෑ. මහස්සෝ නමයි. රජෙක්න ඊට පස්සේ මාස ලැබෙනවා. දවසක් අරක් කැමිය මස්්ටික ගෙනල්ලා උයන්ට තියෙනකුට රජමාලිගාවේ හදන බල්ලේ ඇවිල්ල අර මස්ටික කෑවා. කාල පැන්නා. දැ කොළුබඩු ටිකාරගන අරක් කැමියයනකුට මස් නෑ. දෙයන රජුරුවන්නට දැන් කොහින්ද දෙන්නේ එදා. අහසසි සඳනැගෙන දවසක් පෝයදා. පෝයදසියලු මස් සැල් වහනවා අතීතයන්දල දඹදියවල්. හොයාගන්න හැමතැන මැවිද්ද තැනක් නෑ. වෙලාවකුත් නෑ රයිතුමාට වෙලාවට දෙන්නඩෝන ඇවිදගෙන යනට ෝනක් මැදිංහාවේ දැක්කා සුදුරෙද්දකෝ තලා එදාම මිනිියක් ගෙනල්වා. වටපිට බැලුවා කවුරුත් කෙනෙක් නෑ. ගියා සුදුරෙද් දයින් කලා මිනිේ කලවයක් කපාගෙනවා. කෑලි කෑලිලට කපලත් දුරුමිනිස් දාලා වයලා දුන්නා. රජතුමාද රාජ්‍ය ශ්‍රීෙන් රාජාසනය අසුන් අරගෙන රන්තෙටියේ ඇල්හලේ බතට මොහුකරගෙන බින්දුවක් තොලේ දිවේ ගාගත්තා විතරයි. තියෙනවා නම් කෝටියයක් රස නහර කෝටි දෙකක් නහර පිනාගිය. ුද නි කලින් ජීවිතයයෙක් මින මස්කකා හිටියේ ඒ පුරුද්ධවා එ පාර ක්‍රහ වැටිලා ඒ නිසා අපේ ජීවිතය දුර්ුවලතා අඩුකාඩු අපේ ජීවිතය කියන වචනයම පාවිච්චි කරන්නේ සියලු දෙනාට තුර සියලු දෙගේ ජීවිතවල අඩු පාඩුකන් තියවා ඇැයි ඒවා සැඟවිලා තියෙන්නේ. යම් දවසකට ඒ අඩුපාඩුවට උදාහරණයක් වැඩියෝ නෑ. පෝර්ණ එකක් ගැන හිතන්න පෝර්ණ එකක් ගැන දන්නේ දකින්නේ නැතිතාක් කල් ගානක් නෑ යම් දවසක ඔය පෝර්ණ එකක් අතටට බිල්ලා ආශවාදය හිතට වැදුනාාද සංසාරයක පුරුදුකර පුරාග චෛතසික ඒ ොහතේනවා. එතනින් පත්සේ ගැලවෙන්න බැහැ ඔය වගේ මයි මහනකමේ දුෂකරව අමාරුවෙන් සමාධයක් පැද්දවාද හරියට මාර්ගයට වැටුණාද සංසාරයේ නිවම් මාර්ගි පුරුතු කරපු කුසල්ටික ක්කො වෙනවා. මේ සසර හේතු පල්ල දහමක් පෙන්වත්න හේතුව හැදෙනකුට පලේ හැදෙනවා හේතුව හැදෙනකුට පලේ හැදෙනවා දැන් අදකාලෙ පෝර්න්වලින් ලෝකයේ ගොඩා මිනිසුන්ගෙහිත් වි විකෘති වෙලාන්නේ එතුන වය ආතීතය අපි කියන අපේ සිංහලයට ඒම මොකක්වත් තිබ න ඔච්චර මෝඩකමන් තිබ ෑ ඔච්චරලාමකන් සිංහලයාට තිබබෙන කියලා අපි කියනවා. නමුත් ඒ අතීතය. මේ තියෙන යන්ත්‍රරෝප කරනටික තිබ්බානං ඉවරයි. ඒකට පරිසරේ හැදෙන කල්ලෙනෑ. පරිසරේ හැදිච්ච ගමන් එන්නේ මෙන්න උදහරණ සංසාරයේ යකෙක් වෙලා මිනිස් මස්කාපු මිනිමස්ටිකක් දිවට දැනිච්ච ගමන් ආවා. මිනිමස් රසයි නෙවෙයි. මිනිමස් කාපු නිිසා මෙයාට රහ දැනෙනවා. දැන සමාරම්මලාට අච්චාරු එෙන රසයි. අපිට පෙන්නන්න බෑ. ඒ තම්මල මෙහෙම ගේන අච්චාරුවවා. හාන්දු්‍රණයේ අච්චාර වූ කියනවා. තිං උන් දැට රහවුනාට අපිට රහ නෑ. ඒ අර එකෙක් කෙනගිරහා දැ සමහ රම්මලට අගන්න කොල පේන්ඩ බෑ රහයි. අපිට තිත්තයි. ති හාන්දුරණය අගුණා කියනවා. එදට මිදීමත් රසායි නෙවෙයි. මේ බ්‍රක්්මදත්ත කලින් ජීවිතයේ මිනිවස් කාපු කෙනෙක් නිසා ඒක දෙකන්න දෙගුණ වෙලා රහ වැටුණා. උදහරණයක් තවත් තේරෙන කිව්වොත්. ඔයාලට ධර්මය අහනකුට මෙහිරී නම්. ඇත්තටම සසරේ කොයිේ හරි බණපදයක් කාලා. සසරයේ බනාහපු නැති කෙනාට ශාසනයට පැහැදුුන් නැතිකිෙනට බනාහන්ටමාරයි. රුස්සන්නේ. රුස්සන්නේ. ඒ එකම දේකින් එක්කෙනෙකුට මිහිරෙනවා එක්කෙනෙකුට මිහිරෙෙන්නෑ. ඒවගේ තමයි මිනිස් රසයි නෙවෙයි. මිනිමස් රසයි නෙවෙයි මිනිමස් කාපුගෙනෙක් නිසා අරක රහ දැනුනා. ඊට පස්සේ එක පාරම තුග්ගාල කෙළ ගැව්වා. එකන්නේ මස දන්නෑ මොගදද කියලා. අහන්න ඕන නිසහිම කලින්. අරක් කැමියයා බඩගාලකිව බලුගැත්තාට සමාවෙන්ටය කියලා ඒකාලේ රජවරුම් කෑමක් රහනෑ කියලා කෙළගැවවෝත් උයපු මනුස්්‍යයා බඩගාගෙන ගිහිල ලෙවකණ්ඩෝන එක එහෙම දාසකන් කර කර හිටියයේ අපි සංසාරී රජවරුම් කෙළගහපේවා ලෙවකකා හිටපු සංසාරයක් අපිට තියෙන්නේ රජවරුන්ගේ පස්ස පැත්ත රජතුමා වැසිගිලි ගිහිල්ලා පස්ස පැත්ත රජුරු අතින් අල්ලන්නෑ වෙනම එකක්කෙන්වා පස්ස පැත්ත පිහින්ට. දාසයෝ. ඒවාගේ කේකෙවුන්ගේ පස්ස පැති හෝදාාවෝදා සංසාරි දාසකං කොලේ. ඒ විදියට දාසවිවී යන සංසාරයෙන්න්නේ දහස්වෙන්ට තුනුරුවන්ට දාසවෙන්ට. පන්සලක වෙහෙරක සෑයක බෝ මළුවක. බල්ලෙක් ජරාකල තිබොත් අයිංකරන්ඩ සසර සිහිකරන්ඩ. අපි රජෝරුළඟ දාසකං කරද්දි වෝ අතිංහල්ල අල්ලලා අයිංකලි. රජෝරු ගැන පසකතියන්ද පිටරට වෙන සිද්ධි දන්නවන. බල්ලෝ හදන මිනිස්සු. දෙ ඒ පාරහිනි ගලතින බල්ල රක. බල්ලන්න ජරාකිරීම තනං කියල පොඩි සටහනකෝ සංකේතයක් මෙ මගේ බාසාව මම කියන්නේ ඊට පස මත් දුටුවවා දව සකේක දොස් තම ම ඇැවි මොකත් අයාර රූපය කියලා ොඩු බල්ලික් හල මොකක්ද ංකේතයයක් ති බා එකගැන බල්ලු ජරා කරන්න බෑ තොට ඒ රටේ බල්ලෙක් හදනවන බල්ල ඇරංහිල ජරාකළු ජරා වැරන්දා ගන්නව සාක්කවිදා ගන්නවා වෙනම මේ සුපී එකක් කරගෙන ගිල්ල බල්ල ජරාකළු ඇරන් දාගෙන යනවා. බලු ජරා අතින් ඇදෑද අදටත් ලංකාව මිනිස්ශ්‍රන්නවා. මේ ලෝකෙ මිනිස්ශ්‍රීෙන්න්නවා. මේ අතින් අල්ලනෝ. දැක්කද මනුෂ්‍යයන්ගේ ජීවිතවලස ලක්වෙෙනදේ. අදටත් නැද්ද. වෘතියක් විදියට අසූචි වලවලවට බැහැලා අතින්ම වකට්වලට අසූචයරං මේ සුද්ධ කරන්න ජීවිත අදටත් නැද්ද සිහිකරන්න අපිත් සංසාරයහිම හිටියා ඔය විදියට දුක්කිත ජරාාවතගා යන සංසාරයෙන් නිදහස් වෙන්ඩනම් තුනුරුවන්ට දාසවෙන්ට මඩ ගෑවෙයි අතේ ජරාව ගෑවෙයි දාඩිය වැටේ කියලා වෙහිරට සෑයට බෝධියට බෝමලුවට ුද්ද පවිත්‍ර කිරීමේ දී පසක පස්සට යන්ට පා. ජරාගඩත් දැක්කෝ තයින් කරලදාන්ද. සුද්ධ කරන්ද පිරිසිදු කරන්න. ඒපිං බලෙන් ආය සංසාරට ජරාවක්ෙන් නැතු තිේයි. ඉතින් මේ රජතුමාළඟ ධන ගහලා අර කෙළ ගහපටික ලෙවකෑවා. ඒගනිවෙයි බොල මම කිව්වේ මේ මසමකක්ද කියවා. පස්වාන් දහසකට රජ සැපවිදින්ට මහ රජතුමණ. මේ ඔබවහන්සේ කලින් වලඳන මාන්සේමයි. නෑ බොල වෙනස්කිවවා. ස්වාමීනි අදමන් දුරුමිනිිෂ්ටිකක් වැඩියෙන් දැම් මාංකවා. යකොතුෝ වෙන දවාසල දුර්මිස් අඩු කොලාද. දැ ඒ පැත්තිමුත් වැරද්දා. මාව. වටන් හදන් නිපා කියල කඩුවට අත තියෙනකුටම කෑගහලකිවවා අභේධානය දෙන්ද ඔය මිනි මස්කෝ. මේ වරකිවලඟට ආවා ගැහි ගැහි දැන් බෙල්ල කැපේ කියලා හිෙට්ට ඉඳල උය පියේවමකවා. එහි රජතුමනය කවා දැන් සෝහවල යන රජතුමන සෝහමලත් මිනි නෑ. ආ එහෙනම් තුව හාවල් තැන ඉට පිය හිරගෙදරින් කෙනෙක් එෙවන්න. හිරගෙදරින් කෙනෙක් පණවිඩියක් ඇවල යවනවා අරක් කැමිය මරනෝ. හිරගේ හිස් මිනිස්සු නාන තොටපොඩුවල්ල හැංගී හැගිීදලා අරක් කැමියා කපනවා. මනුස්සයා. කෑල් ගිෙනෙන වඋයනවා රහකර කරකනවා මිනි මස්කන්න රජීක්. ඊර් පස්ය මොකදුණේ ඔන්න දැන් රජා මිනිමස් කනවා හොයාගන්න බෑ දැන් තැන්තැන්වල බඩුදානවා. ඒ රත්තරං බඩුවක්ොය හරිදානවා කවර ගණ් පාතචිකමන් හැංගිල අර අරක්කෙමෙනවා. මම රාජපුරචික් තෝරකංගලා කියලලා බිල්ලට ගානවා. දැන් බඩු ුවරකංකරන්නේ කවුරුවල්. හොයාගන්න බෑ. ඊට පස්සේ ගංවල මිනිස් වඩුුණා. මිනිස්සු මැරිල ඉන්නවා පේනවා. කලවයක් හරි ඇගේ මස් ගාතයක් නෑ. හැම මිනිකම එකම ස්වභාවයා. මිනිස්සු පැමිණි ලිකලා රජතුමාට රජතුමාගේ කොහින් හොයන්න්නද බං මිනි මරණ එක කියලා. අබිදන් ඇැහෙම එකක් කියන අද කාලය වගේ. ඊට පස්සේ රජා එහමකිවවට පස්සේ මොකද කළේ මිනිස් සොක්කෝවටික ඇමති කෙනෙක් හිටියා ඒ ඇමති තිමාගේ නමතමයි කාලහත්ති සෙනවයා හරි නුවනක් කාරයි මිනිස්සුන්ට උපකාර කරනවා කාලහත්ති සෙනවිිය අට කිව රජතුමා මේ ගැනක් ප්‍රමාදයි ගැන බලනවා නමු මිනිස්සු අතුර දහන්ගෙනවා මිනිස්සු කන යකෙක්ක හරෙක්කෝ මනස්සෙක්කෝ මොකෙක් කරීන්නවා අල්හදන්ට සවියා කිව දවාස් හතක්ක ඇතුළ තාර්දනවාකෝ. අල්ලල සනවියනේ එයන සම්පූර්ණය යුද්ධ පිරිසේ ප්‍රධානය තැන්තැන්වල දාලා අල්ලගත් තරක් කැමිය වෝ. සම්පෙතියා ඔල්ලුුවේ අත්ගහගත්තා යකෝතෝ රජමාලිගාව වෙනකා නේද. තොට මොකක් වෙලාද එම්බාරක් කැමිය ගාථාවෙන් කියන්නේ පාලි ගාතාවෙන් එක සිංහල තේරුම. එම්බා රක්කැමිය තෝ කුමක්හෙන් මෙතරම් ඉතා දරුණු ක්‍රියාවක් කලාද. මුලාවුනාාද ඉස්ත්‍රීම් පුරුෂයෙන් නසන්නේ. මස්ගෙන තෝ මොකක්්ද කරන්නේ මොකක්වත් වෙළදාමක් පටන්ගනද. ඒම නැත්තන් කවුරුවත් උඹ මොකකහරි යොදවලාද. ඒර් පස්සේ දැ මරණ බයෙන් සේනා වටකල. ධන ගහල කිව්වා අරක් කැමියා මට කරන්න දෙන්න රජාත්කිවව රජතුමා කවපු දේ මංකලින්. අරක් කැමිය කිව්වා. ඉරිවසිකකොත් තෝ ඔය කියපුූ වජන්ටික රාජ්‍ය සභාවේ ඔය විදිරප තොට කියන්න පුළුවන්ද. ඉතින් ඇත්තනේ මං කියන්න කිව්වා. මාව බේරන්න ඕනකෙවවා. රකවල් දාලා රෑය පහන් කරලා උදේ පාන්දරම අරක් කැමය අරන්ට සද්ධික සේනාව ගංව ඇයි හොර අල්ලානෙ මිනි මරුපය එක ගං නියන් ගංවලින් සේනාව පිරිවරාගෙන අර අරක් කැමියාත් දංවැල්වලින් ගැට ගාගෙන කෑ ගහගෙනනවා. ඒ සද් දෙට ජැනිල් කවුලුින් දැක්කා රජතුමාගේ හදවත ගැහින්න ගත්තා. එතකොට පුදුමේ කියන්නේ රාජ ධෛරිය උපොදවාගෙන සිංහසනය අසුංගන හිස්ස කෙලින්තියාගෙන රාජ තේජසින් ඇව්වා මොකක්්ද බොලොෝය කියලා. ඊට පස්සේ කාලහත්ති සෙනවයා රජතුමාළඟට ඇවිල්ල කියනවා ස්වාමීනී මහරජුරුවන් වහන්ස මේ අරක්කැමියා තමයි මිනි මරන්නේ. මේකා කියනවා ඔබවහන්සේලු මරන්න කිවවේ. ඔබවහන්සේ මිනිමස් කරවා කියන්නේ. රජතුමනේ මේ කාලහස්තිය සෙනව්‍යහන්නේ මේ කියන කතාව ඇත්තත්ද. කාලහත්ති සෙම්පතිය මාවිසින් ඔය අරක්කැමියයා. පිටත් කළ හැරිය බව සත්්‍යයක්. මාගේ වැඩ කටයුත මම කියපුදේ කරන මේකා මොකතු උඹලා. බැඳලා රංගාවේ හැබැයි මේ සේනාවක් එකතු වෙලා අහදදිමුත් රජාගෙන් ඇ ඔොක්කොම රජාට යටත්නේ බොරුවක් කිව්වාද සස්සරටම බොරුවක් කියල නෑ කිව්වා ඕ මමයි කිවේ ඒට පස් ඒත් එ එක මර පිරිස බයකරන් දත් එකයි කිවේ මංගේ වචනය කරප එක බැන්ඳදිීමකොටද වසක රජතුමන හරි අපූරු විස්තරයක්ෑ මෙහෙම සත්පුරුස සෙම්පතිවරු. කියනවා රජතුමනී මොකද්ද මේ කරන්නේ. මනුස්සෙක් මනුස්සේගේ මස් කනවන්ද. රජතුමන තමන්ගේ සාහසික ක්‍රියාව මේ තමම් මිනිස්සු කනවා කියන එක රජතුමනී ඔබ වලක්වා ගත්ත නැත්තන් විඥ්‍යාසයි. මිනිී මස්කන්ට එපා. මහරයිතුමනඒ එක කරන්න එපා. ඊට පස්සේ රජතුමාකිව්වා ඒ කාල හස්තිය උඹ මොනවද වේ මට කියන්නේ. මට පුළුවන්ද මිනී මස්කනය එක නතර කරගන්න මට බැෑකවෝවා. මට බෑකව්වා. මට කවුරු වෙනස වනත් මගේ පුරුද්ධ මට නතර කරගන්න බැකෝ. ඊීට පස්සේ කාලහස්ති සෙනවියන් කල්පනා කලා රජතුමාට තව උප දෙෙසත් දෙන්න ඕන. හරි සත්පුරු සයි කිව්ව රජතුමන අතීතයේ මහා සමුද්‍රයේ මස්සයෝ හිටියා ගොඩාක් විශාල ආනන්ද තිමින්ද අජ්්‍යාය කියන මේ මාලුවෝ යොතුම් පන්සීත් දිගයි. කිලෝමිට්‍ර පන්දත් දිගයි ශරීරේ තිමිංගල තිමිරය පිංගල කියන මේ අයගේ ශරී යොදුන් දාහක් දෙකයි. මේ සියල්ලම මෙච්චර විශාල ඇඟවල් තියන මාළුවෝ දියසිවල් කාලා තමයි ඉන්නේ අදටත් ඉන්නව මුදී. එති ආනන්ද කියන මා මශ්‍ය ශාල ශරීරය තින මශ්‍යය තනයෙන් දියසිවල් කකා හිටියා. බොහෝ මස්සයෝ එකතු වෙලා කල්පනා කළා හැමෙක්කිනාටම රජෙක්කන්නවා අපිටත් රජෙක් ෝන. මාළුවොත් කල්පනා කනවා අපිටත් රජික්කෝරන කියලා. අපි තදකාලෙ කල්පනා කරනවා. අපිටත් රජික්කෝන කියලා. ඉතින් වැරද්දමකෝ මාලුවොත් හිතනවලා. ඊර පස්සේ ඒ සියලු දෙනා ආනන්ද කියන මස්සයා රජ කලා. දැ මාලු අතර රජාතමයි ආනන්දකිෙන මස්ය දැන් අට සෙම්පෙතිය උපමාගතාවක් කියනවා. ඔය මස්්‍යයා දවසත් දියසවෙල් කකා ඉන්නකුට දියසෙවෙල්ලස්සේ මාළුවවෙෙක් ඉඳලා හැපුණා. නහර පිනාගිය. පුදුම රහක් නිබන් කියලා අර කාපය එක ආයයි වැම ඇරුවා. මස්කෑලියවා වරල් පෙනනා මා මාලු මෙච්චර රහයි කියලා. න් දන්නෑනේ මාත් මාලුවෙක් වෙලා කියල කල්පනා කළා. ඊරබස් එදා ඉඳලාර මාලු උපස්ථානයටැවිල යනකොට පිටිපස්තින් යන මාලුව අල්ලනෝ. මාලු තමාම තමාන්ගේ පිරිස කෑවා. අපිට අපේ සිංහල සිංහලයෝ සිංහලයාම නැති කරලා නැති කලි ඒ වගේ. අදටත් තේම ර ආනන්ද මාර්්‍යයා තමන්ගේම පිරිවරේ පිරිසකෑවා. කාලා අවසානනි මාලු නෑ කවුරු දෙෙන්න්නෙත් නෑ. හැබැයි මාලු කන ආසාාව මාලුවට නැති කරගන්න බෑයානන්දට. ඊර්වාසේ ආනන්ද කල්පනා කළ තැනින් තැනට යනව මාළු හොයෝයා. යනකුට පොල් පර්වතයත්ත එබා. කල්පනා කළ මේ මාලු හැංගිල ඇත්තේ මේකේ කියලා. අර පරුවතය වටා මෙහෙම කැරකුණා. පරුවතේ පුංචි මාලුවා ගැඟ දිගයි. මේ පැත්තිෙන් කැරකිලා යනකුට යහ පැත්තිෙන් වරල දැක්කා කාගවරලද. තමාගෙන් වරල මෙන්න ලොකු මාලුවෙක් කියලා එක පාරම කටගාල හප ලැත්්දා. අය කල්පනාගරන්් වෙලාවක් නෑ. එදකොට වරල කඩලා ගත්තෙ කාගෙද. තමන්ගේම ඊර් පස්සේ ඒ වර කැල්ල බේදනාවෙන් කෑගගයහෙමේ යනකොට අර ලුණු අතුරයි ලේ ගඳටයි ඒ මොහුදන්න සත්තු ඇවිල්ලා. අර ආනන්දකෙන මස්සයා කීතු කෙහිතු කල්ලා අර ලේවලට කෑවා. රජතුමන තමන්ගේම පිරිස කණ්ඩ ගිහිල්ලා අවසානයේ තමාම නැහුුණ නේද. රජතුමන ඔබටක් කියත් නේහෙමයි මිනිස් මාන්සේ කනෙක නතර කරන්න ඕන. ඊට පස්සේ මෙහෙම කියනකොට මේ රජජුරුව මොකද කළේ රජතුමාකිවවාඒයි කාලහස්තිය උඹ මෙහෙම කතාවක් අහල නැති කියල හොවා. ඒ තමයි කාලහස්තිය අතීතියේ බරණැස්නුවර සුජාත කියලා කුමාරෙක්ක හිටිය. ඒ කුමාරයාගේ ගෙදරට තවුසවාවා උද්‍යානයට උද්‍යානයට ඇැවිල්ලා ඒ ගෙදර නතර වුණා. නතරවෙේලා. ආහා තමන්ට ආහාරී දෙනකල් පිඩු පිණිස ගිහිල්ලා දඹ ඇරම් පෙතිවලට කපල දඹ පෙතිවලට ලුණු ඇැඹුල් දාලා තාපසය කනවා. අර සුජාත කුමාරය කවදාවත් එක දැකල නෑ. ඊට පස්සේ සුජාත කුමාරයටත් පොඩ්ඩත් දුන්න. දුන්න ගමන්. සූජාත කුමාරයායටයි ලෝකයක්නෑ රහත් දඹ පිති කාලා. ඒ නිසා ඒ කෑමින් ආසාවට පත් වෙලා මේ පුත්‍රයක් කිවවා මට කෑල් අද්්‍යියන් කෑල් අද්්‍යියන් කියේරු. ඊට පස දැන් අද තාපශයව ඇද තව කෑල්ලද්දෙදි කියල පුතා කෑ ගහනකොට තාත්තා දරු අවඩා ගෙනගිය ඇතුටට. ඇතුට යන් යම් පුතිේ වුව ග මේ ව කරන්න එපා පස්ති බලමු කියල කතාකර ඉදින් තාපශය ටි නැගකි හිමාල්ිගිය අර ළමයා දමපෙති ඕන කියලා අන්ඩා අන්ඩා එලියට ඒත්්දී තාපසෝ නෑ මට දමපෙති නැත්තං කිසි දෙයක් මට එපා කියලා ඇඳ වැතුරුණා වෙන කිසිම දෙයක් කන්න නැතුව බඩගින්නේම සුජාත කුමාරය මැරිලෙගියා. ඒ නිසා මිනිී මස්කණ්ඩ පුොරුදුන මට වෙන දෙයක් කණ්ඩ බැකවෝ. ඒනිසා මට මස්කන්් එපා කිය්ඩ එපා කියවා. ප කාලහත්ති සෙනවියාට තේරුණා මේ රජාණන් ලේසියෙන් අතර කරන්න පුළුවන් කැෙනෙනවෙයි කියලා මොකද කරන්නේ මෙයා කිව්වා මේ කාලහස්ති සෙනවියයා කියනවා. රසේට ගිජුවෙන් එපා රජතුමන. රසේට ගිජෝනාට පස්සේ ඉදි ඥාති සමුවය ආතරෙන් රාජ්‍යස්ත්‍රීෙන් පිරිහෙනවා. අතී බරනැස්නුවට පම්සී රකින බ්‍රහ්මණ කොළයක් තිබ්බා. ඒ කුලයට එක් පුතෙක් වුණා මවපියන්ට ප්‍රියමනාප පණ්දිිත ව්‍යක්ත වේදී පරතයට පත් ඔහු තරුණ වයේදී මේ මාස්මාන්ස කමින් හැසරුුණා සුරාපානයක් කළා ඊට පස්සේ අර්මානවිකෑය වුණට මස්කන්නන්නේෑ දැන් වෙන අය මස්මාන්සක කනව මෙයා මස්කන්නෑ සුරාපනක කර න්‍යනනිත් අය කරනවා. ඊයට පස්සේ අනිත් තියාලූටි දැමීම බ්‍රාගමණ කොල ඉපදන කුමාරයායට අනිත් යාලූටික එකතුවෙලා කෝමාරි මේකට කවලා පොවමුූ කියලලා අදත්තියන අනෙහිම කවුරඩරි බොන්න නැත්තං බලෙම්ම කවනවා පෝර්ණ එකක්. කවමු පෝවමුූ කියල රැස්වීම කටමෝ වෙලා පොඩි බොන එකක් වෙනම කෝප්ප එකට දාලා බෙහෙ තක් විදිීර තියලා මස්සුත් වෙනමතියලා බැදලා ඔයා ගන්න බැරිවිදියට. කතා කර න්න ගම පොඩි බේතත්වයෙන බොන්න ඇ එකඟට හොඳයි කියලා දුන්නා. රහායි මස්ක ඇල්ලකොත් දුන්න රහයේ. ඊර් පස්සේ මේකට පුරුදුන තව තව දියන්කිවා තව තව දුන්න. පුරුදු වෙලා පුරුදු වෙලා බී ලබී ලබීලා වෙරිවුුණ ගෙදරට උත්සගන ගියා. ඊට පස්සේ මිමී පැනි හොඳයි කියල ම ඉස්සල පිෙව්ේ. අවසානයේදී තාත් තමයාකින් කතා කරල කියනවා. එම්බා පුත්‍රය බමුණු කුලේට හොඳ නැති එකක් උඹ කළේ. බමුණු පිරිසුදු බමුණු කුලේ අය මාංසකන්නෙත් නෑ. පිරිසුදු බමුණුකුලේ අය සුරාාවබොන්නෙ නෑ. අදටත් පිරිසුදු බමුණුකුලින් එන අය මස්මාලුකන්න. අදටත් දමදිව තියෙන. බමුණු. පස්සෙමකත කෙලි කිව උඹ ඒක්කෝම කරලා අකඩයුතුකංකලා බ්‍රාහ්මණ කුලේ ඉපදිච්ච විදිහ එකෙක් විදිහෙන උඹ කරපු දේ වැරදි පුත්තරය උඹාය කරන්න රිිපා. ඉරස් පුතාකිව්වා අන මටනම් බෑ මට ඒව ඕනමයි. දැ මේගෙන් තේරනෝ මොනහරිදයකට ඇබ්බැ හෝුණනොත්ත හෙම කවුරුවත් කියන දේනං අහන්නෑ. කියන දේන තාතගෙන දේ ඇැහවිවෙන. තාත්ත කිව තෝමන් දරුකමෙන් අත්තරවා ඉරසික මව දරුකමින් අත්තරද මට තාත්තවන් ඉන්න අම්මවුන් ඉන්න මට සුරා වන කිව. අදර තින්වන අම්මතාාතවට නෑ. මෙ කොහේවත් යනෙවුන් ලොකවිච්චායි නැ දට. පුදුම වැඩන්න මේක. අම්මතාත්ත කියන දහනෑ කොේ හරි එකෙක් මොක හරිකිවවා. මේකට තියෙන ඉතිහාසේ අදී ඒගන්නවී. එයිනිසායේ ඔයාල ගෙවල්ලුලත් ළමයි හෙමෙන්වාන ඒක අංගුලිමාලයෙක් නමුත් රැකගණ්ඩ. හේතුව හිතට සැනසිලි මාතරයක් ලබන්ඩ අතීතයත් එෙහෙම තමයිජය. මොකක් හරි දේකට ලොල්ලු නොත්තේම කවුරුත් කියනද අහන්නෑ. ඊර් පස්සේ කියනවා අම්මදාතත් එපා කියලා අර ළමයා ගියා. ිහිල්ල මහාවර් ගෙදරින් ෙදරට රටින් රටට ගිහිල්ලා සුරාව අත්හරින්ට නොහැකි වෙලා සුරාව ඉඳලා අම්මතාත්තදත්තැරලා අවසානයේ සුරාවම වෙනසිල ගිය. කිව්වා බලන්න මෙ මේ බ බමුණු කුල්ේ ඉපදිලා ශේෂ්ඨ කුලයක ඉපදිලා ඒ සේෂ්ට බව ගණ්ඩ බැරුව සුරාව නිසාම වෙනසිල ගිය රජතුමන මේ මස්කනයක අත්තාරන්න කිව්වා කුණු කානුවෝකර මනුසයා බේබත් එක් විදිට මැල්ලකී කිව බමුණ කුල්ලේ කෙෙනෙ. ඒවාගේ නේංච විදිහයට මැල්ලයයිකිවා තමන්ගේ වරගම මාංසකණ්ට ගත්තට පස්සේ. මේ විදි නොයෙක් වචනින් කිව්වා. නොයෙක් වචනින් රජජුරුවන්ට කරුණු කියද්දී. මේ රජතුමා ඒ කිසිීම දෙයක් හිතර ගත්තෙ නෑ. රජතුමා කියරනෙම මට මස්සෝන 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 කියලා. මිනිමස. දැම් රජතුමා මේක කියන්නේ දහස් ගණන් සනක මැත. ඊර පස්සේ කිව්වා රජතුමන ඉරවාස කෙනවා කාලහස්තිය උඹහල නැද තවත් දෙයක් ඔය උඹගේ කතානේ මගේ කතාත්තහ පංකවෝ. එක්තරා මනුස්සෙක් රිශුවරුන් ඉන්න පැත්තර ගිහිල්ල රාත්‍රියයක් රිශිවරුන් ළඟ නිදාගත්තා. රාත්‍රීයේ රිෂිවරන්ට වඳින්ට පුදන්න සක් දෙවිඳු අසරාව පිරිවරාගෙනාවා. අ ගමේ ඉදල්ලා තාපස වෙන්න තැන්ඩගිය මන කොල්ලා. අර අෆසරාව දැකල ආසහිදන. උදේ පාන්දර රිසිවරුන්ගෙන් හෝ යාාව කවද්ද සක් දෙවිදු කිව්වා. අරආාපු අනිත් අය කවද අසරාව කිව්වා අනෙහි මටත් අ්සරාවයක් ඕන. දැක්කද දැක්ක දේ හොය නැහැදී. වගේ තමයි අදත් තරන්න පරපුර විනාස වනේ මේ ජීවී වලින් පෙන්නන එක සොකර නිසා ඒවා හොයනවා ඒවා අනුකරණය කරනවා ඉස්සරපි ගෙවල්වල ඉන්න කාලේ මේ පෙරේම කතා දැ නාටිවල හැම නාටකම තියනව ඒවා නැත්තත් නාට්‍යයක් කියල කන්න ෑන ඒ ගියන්නේ පෙරේම කතා තමයි ලෝකයේ දීන්න නාටක. දැන්දැන් ඉස්කෝලෙ ළමයිටත් ආරෝපනය කරලා. ඉස්කෝලෙදින් සිදුවෙන විදියට නාට්‍යියේ චිත්‍රපටිදා නැද්ද. එතකට ස්කෝලවලදි ස්කෝලවල යන්න සුදු වැඳුම් හඳන්න ලමයි අරව හුරුවෙන්ට බලනොවනේ. ඒවාගේ දෙබැස් ඒවාගේ දෙබස් අනුකරණය කරනවානේ ළඟතිීම අහිතය එහෙම ළමෙක් නැති වුණා. ළමෙක් ඒ චිත්‍රපටයක හරි නාටියක තියෙන බෙල්ලි වෙල්ලිලා ගන්න එක අනුකරණය කරන්න ගිහිල්ල. ඇත්තරම මැරුණ බෙල් වැලි ලෑ වෙලා හ ළඟදිම සිතතියක් වුණා. ගොඩදව කරන්් දෙයක් නෑ කරන්ඩ දෙයක් නෑ සමාජයේ මොකක් දෝ වෙලා ඉවරයි. ඒ අතරයේ තමයි. මේ අතරේ තමයි ්‍යශ්චරය අත්භූධ කාාරණයක් විදියට මේ අම්ම ල ධාත්තල දරුවෝ මනුබොරෝ කෝව එකතු වෙලා බණහනවා කියලා යමක් කඇත්්ද. මේක නම් පිංවතුන මේ යුගගේ විතරයි. මේ අපගේ ප ලොකුස්වාවන් වහන්සේ පහළ වෙලා. මේ කල්්‍යාන මිත්‍ර සම්පත්ති පැද්දුවේ නැත්තං ඉවරයි. මේ විදදියට බණමඩු පිරිලා. බුදුරජාණන් වහන්සේ වදාල ධර්මි යහන යුගයක් ආය කවදානන්ෙන්ටද. අපි ආච්චි ලසීයලාට යුග නැතිවී ලගිය. කල්්‍යයානමිත්‍රය පහළ වන නිසා අපිට යුග උදවන. දැකද බාහිරෙන් එන උපකාරෙන් මනුස්සක ජීවිතය වෙනස් වෙන හැති. ඒකයිමං කියන්නේ. නුඹලාගගේ අනාගත පරම්පරාවටද දරුවන්ට ද මුණඹුරන්ටද මේ සම්පත දෙඩන සිංහලවෙන් ඕන ඒවාගේ මේ සත්පුරුස සම්පත්ති රැකින් ඕන එනිසා සත්පුරුස සම්පත්තිය රකිින්ඩ දහමට යොමුුවෙන්ට අනාගත සිංහල පරපුරක් ආරක්ෂ කරගන්න සිංහල පරපුර හැම තැනම විනාසකරගන යනවා. ඒ අයහපත් බලවේග අංගුලි මාල මහරහතන් වහන්සගේ තේජසින් දුරුවයි. මේ අහන්න බනපද අංගුලි මාල සෑය හදනකුට කරන වත් පිළිවෙේත්. මේ තරන්න දරුවන්ගේ ජීවිත සුවපත් කරාවේ. ඔයාලගේ කෝටයක් දුක් නසල දමාවයි. පිවත්න්නේ දැන් අර බ්‍රග්මදත් රජ්ජුරු කියනවා මතක නැද්දැවෝ ම ඒ කුමාරයාට සුරූපි අෆ්සරාවියන් නොලැබීම හේතුවෙන් මැරි ලගියා. මටන් මිනිමස්කන්ට නැතිවුණුත් මම් මැරිලයයි. මට මිනිස්කණ්ඩ එපා කියන්න දෙපා රජතුමා කතාවක්කිවවා. ඊට පස්සේ ආය විස්තරයක් කියනවා අපේ කාලහත් තිසෙම්පතිය. රජතුමනේ තමන්ගේ වරිගේ මස් තමම්ම කණ්ටිපා අතීතයේ චිත්‍රකූට පරවති සුවරණ ගොහාවේ අනූදහසක් හන්සයව වාසය කළා. ඒ හන්සයෝ හාරමාසයකට සැරයක් ඉන්න තැනින් යන්නේ. ඉතිං ජලය පිරුණු පියාපත් නිසාවෙන් ඇවිදගෙන යාමට නොහැකිව. සමහර වයසක හන්සියෝ මුහුදටම වැටෙනවා. වැහිකාලේ. එනිසා වැහිකාලි යන්නේ නෑ. වැහිකාලේ ඇයතට පියාභගෙන යනකොට වැැස්සට ඇග ෙමිල තිෙමිලා පියාත් ගහගණන්න බැරව මුහොදට වටෙනවා. ඒනිසා වැහිකාලේ එක තැනකට වෙලා ඉන්නවා. ඊට පසේ ඔන්න ඔය කාලේ සුවංජාත හැල් ගුහාාවකට ගෙනල්ලා ඒ අනුබහ කර කර තමයි සාමාන්‍යයෙන් ඉන්නේ මේ හන්සියෝ. හන්සයෝ හිමාලෙන් හාල් ගෙනල්ල ගුහාාවක තියාගෙන වැහිකාලි එඩියට යන්න ඇැතු ඉන්නවා. එහෙම ඉන්නකොට දැන් අර ගොහාවට වෙලා ඉන්නවට වැහිකාලේ මකුළුවෙක් කර ගුහවි දොර වහනවා. දොර වහනකොට මේ මකුළු දැල් බැඳලා. හන්සයෝ මා සහත රිවරුන්ට පස්සේ හන්ස සේනාවම එක පිම්ම ටැවිල්ලා. ල ැල්ල දෙව දල්ල තුන්වෙනි දැල් හතරන දල්ල පස්වෙනි දැලෙන දල් පහමඩාග මකු දැල් කඩාගෙන විශාල මකුළු දැල් කඹ වගේ හිමාලි කඩාගෙන යනවා මකුළුුවට හන්සිෝ භක්ෂණය කරන්න දෙන්න මකුලූගැන් නිකංව ගිවල්ලුල ඉන උජායන්ෙ වයි ම විශෝල සරීර දැන් ඔොහොම ඉන්නකොට එක්කාලයක මේ හන්සේක්ග අතින් තවත් හන්සේ බරගිනිි වෙලාවට බඩගින්න වැඩිකමට හන්සේගේ බිත්තරයක් කෑවා. රහ වැතුුණා. එදා ඉඳලා හන්ස පෙටවු කණ්ට ගත්තා. අර එක හන්සේ එක එක හන්සේ හන්සේ මර මරංගත්තා. හාරමාසිවරණට හන්සේ ටිකිවර. දෙැම්ම ගත ඊළඟට තින ප්‍රශ්නය. බැහි හාරමාසිීවර වෙලා එලියට එන්ට හදනකොට ඒ හන්සේයාට දැල්කඩාගණඩ බෑ මකුළුවාටම ගොදුරුණා. එනිසා රජතුවනි මිනිස්වු හිටියොට නේද රජෙක්විදියටට තෙදවත්තු ඉඩ පුළුවන්නේ. මිනිස්සු මරාගෙන කණ්ඩෙපාකෙවා. තමන්ම විනාස්වීකිවවා. මිනිස්සු කෑගාලකිව්ව සෙම්පතිය තවදවත් එකකදාග කියන්න දෙ එපා. ඕෝක මිනිමස් කරවක් ඔය රජා එපාපිට. න්න සේනාව කිව්වා. ඒට පස්සේ රජතුමා මිනිස්සු කෑ ගහනුට රජරු නියඩුනම්. නියඩුනාට පස්සේ සෙම්පති ආයෙත් නොයේ කරුණු කියනවා මේ රාජ සම්පත්ති බලන්ට අන්තපපුරේ කාන්තාව බලන්ට දරුවටක දහා බලන්ට මැනි මුතු මැනිික් දෙහා බලන්න මේවා බලලවත් මිනිී මස්කන්න ඇැතුව මේක හිට පංකිව්වා ඊට පස කිව්ව බෑ මට මිනිී මස්සවෝන මේ සංසාරයේ පුදදුම දෙයක් පින්වත්නී ඒර පසිකවෝ නම් මොනවදෝනකව රටේ පිටහල් කරනවාකෙවවා. එ නම් මට කඩුවයි මිනිමස් වු යන්ට භාජනයයි මේ උය අරක් කැමිය අ රසක නම. මේ අරක් කැමියයි මට දෙන්න මාවදීලයවන්ඩ මට කිසිම දෙයක් එපා මට මිනි මස්සඕනකෙෝ. එතකොට මේ මේ අංගුලිමාල සංසාරය. එදකොටට ගෑනු අතැරයා ඒක යන්නේ සංසාරයම ඒ අංගුලි මාල යන්ට ඉස්තිරී පෙරේතකන්නෑ ගෑනු නිසා රඳින්නෑ. අර මහා වන්නේ ඇගිලි දාහක් කපකපා ඉද්දිී තරුණ කොල්ලෙක් කවුරුදු විස්සක ඇගිල්ලක් කපා ගන්ට ගෑනියගේ ඇගිල් අල්ලති නමි සක ඉස්ත්‍රී ශරීරයට අතතියල නෑ. මහාවන්නේී තනියෙන් සිටිද්දී. අද කාලෙ අපි අහල තියෙනවා මිනී කපනය මිනිත්ත එක්ම බුදියගන්න කතා සිද්ධිය අහල තියනවා. එහෙවූ ලෝකයක අර තරන්න අංගුලිමාල ඉස්තරී පෙරේතනෑ එනිසා හරණයන්ට වටින මහා උත්තමි උන්වහන්සේගේ තේජසින් සිස්සතන් සූපත් කර ගටට වටිනවා. ඊට පස්සේ පින්වත්න්නේ අර කාන්තා ඔක්කොම අතැරයාම අන්තපුරේ දහස ගණන් කාන්තාව තෑරලා. අර රසකයයි කඩුවයි එකො මරගෙන මේ උයන භාජනය යර ගියා. දෙැන් කැලේට වෙලා එනෙ එන මිනිස්සු මරමරක් කනවා. දවසක් මිනිමස් නෑ ලොකු නොගගහක් ැටෙන්නේ. හාමතය ඉන්නකට රසකයඇදකිව්වා ඔය හැලිල්ලි පීතියාපා. හැලිල්ලි පේ තිබ්බා. දරදාපාන් දර දැම්මා. ඔනුකරබන් ඔනු කළ කඩු ඇරංවරෙන් ඇරංයාව උයනේකාගම බෙල්ල කැපවා. ඒකාන තම්බල කෑවා පුද්දුම සංසාරයක්. මේ කිස්සිම පොතක හම්බ වන්නෑ ඇයි මෙහෙම වනේ කියලා. ලෝකෙට තවම රහසා ඇයි මෙහෙම වනේ මනස්සකුට මහා සංසාරත් එෙදවත් වෙන කෙනෙක් නෙ. ඊට පස්සමකතුුණ දැන් තනීෙන් ගන්නවා. තනයෙන් එහිම ඉන්නකොට ඔහොම එකේ කාල්ලගන කානකොට. එක් දවසක් ගොඩාක් සම්පත්තින බමුණෙ කොයි කැලේ මැදී යන් දැවිල්ලා. ඒ බමුණට බයහිතුුණ දැන් කියන්නේ බ්‍රහ්මධත්ත රජුරු කෙල්නිී පෝරිසා දෙයා. දැම් පෝරිසාදයක් දැන් අර පෝරිසාදය ඉන්න නිසා යන්න බෑ. විශාල් සේනාවකට විශාල සේනාවකට ධනේදීලා දැන් අර බමුණ යනවා කැලෙයක් මැදිින්. මාවරැකපල්ල කියලා. තු කැලේ රකිින්ට මිනිස්සු දහස්ගානක් එක තුල බමුණගින් සල්ි අරන් දැන් කැලේ මැදිින් යනකුට පෝරිසාදයක් දහක නැඟගල හිටිය. එ මිනිස්සු දහ ගාන කතරී මං කෞුද කන්නේ කියල දම බැලුවේ. බලනුට අර බමනම පෙරුණා. තෝ කනවා කිය. ඊට පස්සේ අර මිනිස් අර ගහයටින් යනගොට මමයි පෝරිසාතයා කියල කඩු අමෝ රගෙන පැන්නම් බුණ ළඟට ඒ සදදට දහ අර සේනාවටි හිටපු දහස් ගාන්ඩම කලන්ත හැදුණා. සත් දෙට. අර බමුණගේ කකු දෙකින් අල්ල කරේදාගෙන උරහත්්දාගත්ත වගේ දව්වා. දැන් ඇත දුවනෝ දුවනවුට අරමිනිසුන්ට සිහාාව ඇවිල්ක් කෑගලක යකු අපි සල්ලිගත්ත යයට බමුණ බේරගන්නන්නේෙ දන්න ඇරැ නවා. කියල සේනාව එක පිම්මට කෑගහගෙනාව. එනකොට මෙය වේගෙන් දුවනකුට ලොකූ උලක් තිබිලා පෝරිසාධයක් උල්ලේ අඩිය තිබ්බා. යටිපතුලින් උල්ල ගිල්ල උඩු පත්ති මතූරක්. දැන් දුවන්ට වේගිය අමාරුවයි වේග අමාරුවයි. ඊට පස්ස මොකද වනේ දැන් දැකක් නොන්ඩි ග දුවන. නොන්දිිගතා දුවනුට අරුම් කෑගැහු අරකට දුවන්න්න ැල්ල පියව් කියලා ඊට පස්ස පෝරිසාධයක් කල්පනා කළ මේක කරරිීද යන ගයවත්ත යන්ටුව නැකැල බමුණනා තෑරල පෙන්න්න. මිනිස්සු කල්පනාන් කළලා අපිියාවේ බමුණ බරගන්නන මේ අපබේරගත්ත ඇති කියිය ඇරංගිය පෝරිසාදය ගැෙන බැලවිනෑ දැන් ඇතට ගිහිල්ලා තමන් ඉන්න නුගගහයට වැතිරුණා උල ගැලිව්වා නැගිට ගඩු බෑ. ඔන්න පෝරිසාදට දෙියු මතක් ්‍රිච්ච වෙලාව. පෝරිසාදයක් ගහ දිහා බදාාගනිකව මේ ගහහි දෙවියෙක් ඉන්නවන. මංගේ මේ තුවාලිසුව කරලා දෙන්න ඕන. මේ දඹදිවු තලේ එන්න සියලු රජවරු ගෙනල්ලා මේ ගහ එල්ලල ලේවලින් නාවනවා මේ ගහ. ඔන්න මගේ බාරයි. දැක්ක දේකාල වෙලා තින බාර. අදකාලෙ නම් පොල් ගිරියත් දෙන්නම්. ර රුවටරුවක් බාර කියල පිත්තලවලින් චූඩි රූපයක් හදල දෙනවා. බාර. ාර. ඊල් වස්සිි කි්ව මේවාගේ මුළු ජම්බුද්දීපි රජවරුන්ගේ ලීවලින් ගහ හෝදනවා මාව සුව කල්ල දීපන් කියලා දැන් වැචල්ල හිටිය පෝරිසාදයක්. පෝරිසාදයා මොකද කළේ එ වැතිරිල ඉන්නකොට දැන් ඉන්න කන්න නෑ බොන්න එෙත්නෑ. කන්නේ බොන්නේ නැතිවෙනකුට ඇඟ ඇතුළ වේලුණා. ඇඟ ඇතුළ වේලිනකොට තුවාලිේා තුවාලි වේලිලා සුණා. දැංහිතවේමොකදද දැංහිතමොකදද දෙයියා. සුවවනේ වෙනකින් දෙ අයට පින්දුන්නේ. ඒ පන ඇවිල්ල මිනික් මරාගන කාල ඇගට අහයි අරගන පෝරිෂාදයක් මුල්ලු දම්ඹදිව මැවිදලා. මුල්ලු දම්බදිව මැවිල්ල දවස් හතක් ඇතුළත. මුළු ජම්බුත් දීපේම රාජ කුමරුරු අල්ලනු. අනු නවදනේ. ඒකාලේ සීයක් රජවරුුවඉන්නවා එක්කෙනෑ ඇල්ු වෙනැන්ති කෞද්ද සුතසෝම රජ්ජුරු. අල්ලන්න හිතු නෙවත් නෑ. අනිත් රජුරුවක් කොම ඇල්ලවා. අල්ලා ගෙනල්ල ගහේ ගැටගැහවා. හොයා ගන්න බෑ කොයින් ගෙනවද කොයින් ගෙනනවාද කියලා. ඒග හේදුව තමයි පෝරිසාදයක් කැලි ඉන්නකොට මිනි කනගොට අහස යකිෙක් පහල වන. ටසි පරිසා දෙහව තෝ කවුද කියලලා ඉටසිකව ම යකිෙක් කි්වා. ඇයි ාව කිව්වා කලින් ජීවිතය උඹ මගේ යාළුවා කිව්වා මෙයා කලින් ජීවිතය යකක්. අපි එකට ඒ ජීවිත එල්ලේ බිබිහිටේ උඹට දැම් බේරෙන්න්න මං උදව්වක් කරන්න කියෙලා මන්තරයත් දන්න. ඒ මන්තරය තමයි පාදලක්කන මන්තරේ. ඒ කාලේ කටපාඩන් කරල්ල කල්ල කල්ල කල්ලා එක සිද්ධිවෙච්ච නිසා ඔය සිද්ධි වුණේ කාශ බුදුරජාන් වන්සටත් පස්සෙ මේ කතාව. ඒ නිසායි බුද්ධාංකුරයකින් පස්සේ ඒ මන්තරේ බලේ අංගුලි මාල් කැලෙහින්නකට පාදවලට පිහිටියා. ඒකයි කාටව තල්ලන්න බැරි. කාටව තල්ලන්න බැ වේගෙන් මේ හුළඟයක් කුරල්ලෙක් යනවට වැඩිය වේගෙන් මේ හිටියමේ නෑ. ඊට පස්සේ මොකදුණේ ඔන්න බිලි පූජාව හෙටඒ කියල දැන්හර රජුරු මරල ලේවලින් හෝදන්ටි පෑ දෙැ ගහ එල් ලතැන් තැන්වල. ගහි දෙිය කල්පන කළ හත්ති ලාවේ මං මෙහෙම එකක් කොලේ නෑ. දැන් මේකා ලේවලින් මේ ගා හේදුව යනේ මං ඉවරයි. මහා මනුස්ස සංහාරයක් සිද්ධ වෙනවා. සතරවරන්දිවියන්ට ගිහිල කිව්වා මේ අව නඩුව ගහි දෙවියා. සදර්වරන්දිවයකව අම්මෝ ඔයාගේ ප්‍රශ්නවට අපි අත දන්නේෑ. සංසාරිත් අංගුලිමාලගේ ප්‍රශ්නවට හතරවරන්දිවියෝ තත දැම්මිනෑ. සක්කර දෙවියල්ලකට සක්ක්‍රදියකු අම්මෝ මටත් දෝකට අත දන්න බෑ. අනේ මට මේ ප්‍රශ්නය විස දෙන ක්‍රමයක් කියන්න. කිෙව්වා ඔය කෙනා දමනය වෙන එක්කම එක් කෙනෙක් දිවැසට පේ නොක්කිව. ඒ තමයි කිව්වා සුතසෝම රජ්ජරු. ඒනිසා සුදතසෝම රජ්ජුරූ ඔය පෝරිසාදයට මොනගස්වන්න කිවවා. එතකුට ඔයි ප්‍රශ්නි විසිදීකිවෝ.සාක් දෙවිඳු එදත් ඒ විකල්ප දුන්න අදත් විකල්ප දෙනවා. ඊර්බස්ේ සුද්සෝම රජ්ජුරුව අල්ලන්ට ඕන කමට දැන් එහෙ ඉන්නකට දැන් ඔන්න දැන් මිනි අර රජෝරු අනු නොවදනම එල්ලලා දැන් මෙයාත් බඩගින්න ඉන්නකොට ගහේ දෙවයා. සිවරක් කරට දාගත්ත ශ්‍රමණයෙක් වගේ තාපසෙක් වගේ අර ගහ ඉසර න්ගයාමයාට පේන්න. අආහිට පියතෝ කියල කඩුවක් අරගෙන පැන්නා පිටි පස්සෙන් පැෙන්න්න ලංවෙන්ඩ බෑ. යොදුන් තුනක් දිව්වා දුවල කිව්වා නැවතියන් තෝ අර අද කතාාව වගේම. ක මන් නැවතිලඉන්නෙ තෝ නැවතියක්. ඉරවසිකිවා මොකක්ද මේ මම නැවතිල ඉන්න කියන්න. ඊට පස්ස කිව්වා මම සංවර විච්චි කෙනෙ ම නැවතිලා. උඹ අසංමර කෙනෙක් උඹ නැවතිලා නෑ. ඉරසිකෝ උඹ කවුද කිව මං ගහහි ඉන්න දෙවියා. ඊරි පසික මං ඔබහන්සට භූජාවත්තිය නොමයි. ඊරි පසික පූජාව සම්පූර්ණෑ. ඔබ කිව්වත් සීයක් රජෝකරුගේ නවා කියලා දැන් අනු නවය ඉන්නේ එක්කෙනෙ කඩුයි. කවදගගේෙන් ඕන කිව සූත සෝමෝන කිවවා. කියල අතුරු දංගල ගිය. මට පුදුමේ අද කඩුව කමෝරගෙන් අගුලිමමාල දිවේ බුදුරජාන්ස පිබාස නේද ඒ කාලේ පෝරිසාන්ධයක් දුවල තියෙන්නේ ඒ දෙවිය තමයි මහා කශ්්‍ය මහරාතන් වහන්ස. හරි පුදමයි. ඒ කාලෙට බුදු කෙනෙක් වගේ. මහා කස්ස පයන්වහන්සේ කාලෙ දෙවිය. ඒ පස මඟදන දැම් පෝරිසාධයක් කල්පනා කළ මේ රමුළු ජම්බුද්ධීපී බලවත්ම රජ්ජුරුව තමයි සුතසෝම රජ්ජරෝ හැම රජ කෙනෙක්ම අහවල් පෝය දවසේ නානවා ඇයිම රජ කෙනෙන්නේ. එනිසා ඒ පෝය හිටේෙන්නේ හත අනිවාරෙන් නානවා නානකට වටීම රැකවල් හතක් තියනවා කෙනෙකුට අන්ඩ බෑ නමුතු රැකවල් කරන්න පටන්ගන්නේ හවස මම උදේ අනවා කියල උදේ පාන්දරන් ගිහිල්ලා පොකුණනේ ඇතුලි හැංගිල හිට. සෝම රජුුවන්ගේ රජධානය. උදේඉන්දලා දෙන් අද උදේදලා හවස රැකවල් කරන්නේ පව් දෞද්දර නාඩෙන්නේ. පැය විසිහතරම වතු රැතු හිටය ඇඟ හීතල වෙන්නේ. ඇඟ හීතල වෙන්නේ ඒට හේතුව තමයි කියනවා මේ පෝරි සාහදයා මේ අංගුලිමාලයන් සංචාරයේ පසේ බුදුරජාණන්සේ නම සීතලෙන් හිද්දේ. ගිනි අංගුරු කබලක් කදලදීල සීතල නිවන්ට ගිනි ත පෙන්ට. උන්නන්සෙලා වඩිනකුට කබායක් පොරවලා. පසේබුදුවරුම් වැඩෙඉන්න තැනක උන්නන්සෙලාට දරහදාගන්ට දරකපාගන්ට පොරවක් පූජා කළා. තවත් කාලෙක සංගය පසේබුදුවරු ගිලංවෙල ඉන්නකුට ඉංගුරු තිප්පිලියාදී බෙහෙත්වර්ග පූජා කල්ලා. ගිනි අගුරු කබලාක් පූජාකරපු පින්න, සීතල නිවන කබායක් පූජාකරපු පින. ඉංගුරු තිප්පිලිවාගේ සැර බෙහෙත් පූජාකරපු පින. අවශ්‍යතාවට ක් පොරොවත් පූජාකරපු පින්න. සහ සංසාරීද්දී පසේබුදුවරුන්ටත් සංගයාටත් කිරිබත් පූජා කරල තියෙනව කියන. පිම් පහ මුල්කරගෙන තමයි අංගුලිමාලයක්න් ඔච්චර තේජානවිත වෙලා තියෙන. ඒ සරීර හයියේ කාටවත් නවත් අන්න බෑ. දැක්ක අද බලවඩන පින්කං. ඊර්ස්සේ විදියට පූජාකරපු පින්න ඇවිල්ල සීතල වෙන්න ඇග. ඉටවස්ස මේ කතා විතනම අටවා පොද්දේ මං අටවා පපොතෙන් බලාගනමි මස්තර කියන්නේ. ඊර් පස්සේ තියෙනවා ඒ පෝරිසාදයක් පොකුුණ ඇතුළට ගියගම පෝරිසාදයක් පොකුුණෙන් එළියට එනඟල් මාල් හෝ වරල් ගහල නෑ. ඉච්ච බයි වෙලා. ජලජ ජීවිම් බයි වෙලා. මේ සංසාරයේ අංගුලි මාලයන්ගේ තේජෙස. ඊට පස්සේ මොකද කළේ එක බාරම රජ්ජුරුවෝ නාන්ට පොගුණට බැස ගවම්ම එක පාරම වතුරෙන් යකාවාගේ කඩු ඇරගෙන මතු වෙලා. ඒ ස්සුතසෝම රජ්ජුරුවන්ගේ බෙල්ලිෙන් අල්ලගෙන කරට දාගත්තා. වෙන හැම රජකෙනෙක් මල්ලතින කුල් දෙෙකින් අල්ලගෙන තමයි කරට දාගන තිය. රජරු බෙල්ලි ල්ල රදග. මමයි පරිසාදයා කෙනෙවුට සියල්ලු දෙනා සීසුන් වුණා. අර රජතුමා කරීතියාගෙන සත්ත්‍රියම් පාකාරයට බිමින්ඳල පැන් අනඋට කොහොමද හයිිය. වටට ඇත් පන්තේ තියනවා ප්‍රාකාරෙන් ඇත්තුම් ෙවුඩට පැන්න ඇත්තු ගල්ගකහුුණ ඇත්තුම් ෙව උඩින් ආස්වයම් පිට නැගලා දවේගෙන් දිව්වාරර් වේගෙන් දුවන්න පුළුවන් අල්ලන්න බෑකාටවල්. ඊඩවාස අ සුතසෝම රජ්ජරුවන්ගේ කොන්්ඩි වතුරෙන කොන්ඩිින් මේ වතුර වැටෙනවා තව එක දෙයක් කියන්න බැරි වනා. සුතසෝම රජුරද නාන්ට නාන්්‍ය යනකට නන්ද කියලා බ්‍රාහ්මණිකාව ඉස්සරහට මොකද බ්‍රහ්මණී කෙලෙහොවා කිව්වා මම ගාතාහතරක් කටපාඩන් කරගෙනාවී ඔබහන් සිටි කියන්න. අනේ සාධූසාදු ගාතා කලිම් බුදුවරුන්ගේ ගාථ කිව්වා කාශයව බුදුරජන්න්සේ වදාළ ගාතා. ඉතිං බෝ මොදයි ඇමිතුරුන්ට පැවරවා මෙට හොඳට කණ්ඩ දෙන්න බොන්ඩ දෙන්ඩ ඉන්න තෙනකින්න ම නාලාප ග මම මේ ගාතා ටිගහණ්ඩඕන ඒක තමයි මගේ ආසාවා. ඊට පස්ස ඒ අතරේ තමයි නාට ගිල්ල ඔයි සිද්ධිය වුණේ දෙන් අර කෙහිවල්ලු කඩාගෙන කරේදාග නයනකුට අර කෝඩින් වතුර වැටනවාන දැන් පූරිසාදයයට ඉස්සරාණය පේන්නේ යනගවන් ඇහුව ඒ බයට අඩනවාද කියලා අර වතුරු වැටිනකට. ඊට පස්සි කිව්වා මම බයට නෙවෙයි. බයට නෙවහි පොරුන්දුවක් මතක් වෙලා කියෙවෝ. දෙ ඔය කතාව කියනවුට නුගගහගවට ඇවිල්ලා. නොුව ගහගාව තිබ්බා. තියල කිව්වා. දට තක් වුණේ ඊට පස කිව්වා ම මට මතක් වුණේ නන්ද කියන බමුණට මම කිව්වා මංගිහිල්ලා එන්නං කියලා ඒ ගාතාහතරහන්ට මම් පොරොන්දුවදදහිලාවේ ඒක ඉෂ්ට කරගන්නට බැරිවෙනවා අදැම්බ මව මරපු ගමක්. ඉරස්කුව අතට අහුන මේ රජෝරු සීයක් මරණ මංගේ භාරයක් තියෙනවා දෙැ උඹ මට අහුුවවෙච්චේලාවේ පැනලයන්ටහදන්ඩි පාකිවා. උඹට එහෙම එකක් කරන්න බැෑකිව්. නෑ මං ගාථ හතරහන්නයි මට ආසවතියන්නේ. සතාරස්ස කියලා එකයන එක ගාතාවක් කහවනු සීයක් වටිනෝ. එවැනි ගාතා හතරක් අහන් දෝන කිව්. ඊට පස්ස කිව්වා මේ පෝරිසාදයක් කියනවා එහෙම කොහොමද කරන්නේ උඹ මගේ අතට අහුනාට පසේ යන්ට හදනයක තරක් මෝඩකමක් තියෙන අදාය හියිතුවද ම එහම ොඩක් කියවන්න කියලා උඹ යවන්න කැවෝ. ඊයට පස්සේ කිව්වා මම මරණට බයවෙල න්නවී. එම්බා පෝරිසාදය. දරුවෝ ගැන හිතලත් නෙවී. ධනය ගැන හිතලත් නෙවී. මන් හන්ද බමුණට විච්ච පොරොන්දු සීකල්ල මේ හිතන්නේ. මංගේ ගාතාටික කහන්ඩුව වනු මංගේයායටට පොරොන්දුවත් දුන්නා. ඊට පස්සේ පෝරිසාධයක් කියනවා. ම මරවින් මිඳුන සුවපත් වූ මනුෂ්‍යතෙමේ නැවත සතුරාගේ අතට පැමිණෙන්නේ උඹ ගිහිල්ලා එනවා කියලා මට වච්චනයක් කියනවන මෙයක් රජුරෝ කිවෝ මංගිල්ල එනවා අනිවාරෙන් එනවා. කිව්වා එහෙමත් මරමුවෙන් මිඳලා ගිහිල්ලා යිද කියලා හවා. උඹ කවදාවතායි මංගාවට එන්නේෑ කියෝ. කාම සම්පක් කැමැතිවන්න රජතු වනි පෝරිසාධයාගේ ඇතෙන් මිදිල්ලා සිය මැදුරට ගිහිල්ලා ආයි ජීවිත අත්හරට මංලඟට ඒද එන්නේ නෑ. සබට න්න දෙන්න. ඊට පස් සුතුසෝම රජුරු දාඩිය ඇල්ලක්වත් දා නැතුව බය නැතුව පැහැදිලි වචනින් කියනවා මම කවදාවත් බොරු කියන්න. බොරු කියන කියෙනා නින්දාවට පත්ව වෙනවා. ඒ නිසා මහරජ පරුවතයක් පුළුන්රෝදක්ෂේ ගෙන ඇතුද. ගැන හුළඟක් කැවිල්ලා මේ පරුවතයක් කොලයක් ගහගෙන යනවාගේ ගහගෙන යන හුළඟක් ආවත් හඳ හිරු දෙක බිම වැටනත් සියල්ලු නන්දීන් උඩුගම් බලාගියත් මම නම් බොරුවක් කියන්නේ. අපි අර උපමාවට කියන්නේ ඉ බටහිරීම් පැඇව්ුවත් මන්නම් කියන්නේ කියලා. මම් බොරුවක් කියවෝත් තතිර බටහිරම් පය කියෙනෙ කියැන කවදාවත් වෙන්න තියකන්නේ. ඒවගේ තම මේ රජුරු කැන කවදාවත් ම් බොරුවක් කිය කියනව කියනෙක වෙන්න. ඊර්බස්සේ කියනවා ඒ රජතුමා එහම නිතර නිතර කියනුට පෝරිෂසානා දෙයා. අහස පැලීගියද සයුර වියලීගියද, සත්වයන් දරා සිටිනාා පෘතුවය පෙරලීගියද, මහමේර ඉදිරී වැටනුද මහරජ ම නම් බොරු නොකේමි. දැ මේ තමයි අපි මහාබෝධි සන්තිවසුද සෝම රජ්ජුරුවෝ. සංසාර බොරු නොකියන්ට සසර ජීවිතවල අදිිෂ්ඨාන කරන ඉන්නැට බලන්න. අහස පැල්ලගියත් ඉරහන්ද බිමට වැටුණම් බොරුවක් කියන්න ෑ කෙ අදිිෂ්ඨානින් හිටේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සගේ ධර්මය අදටත් යන්නේ වචනයෙන්මයි. වචනයෙන්මයි. පස් වග භික්‍ෂූන් වහන්සේලා පවා ධර්මය යහන්ට සූදානන් නොවී සිටියදී. අපේ බුදුරජාණන් වන්සි වදාලෙ නැද්ද පින්වත් මහනනි මංකලින් ඔබට බුදුවෙලා කියලා කිව් අද කියලා. අනි නෑැ කිවවා. මේ පවසන්නේ ලෝතුරා සම්බුදු බව්ට පැමණනා මං අමාබෙරේ වයන්න අන්න උඹලා හන්ට කියලා. සතති එෙන්මයි දැරමේ දන්නේ. ඊර පස්සේ පෝරිසාදයාට නොයකායිරින් කරුණු කියනකුට පෝරිසාධයක් කල්පනා කළා මේ රජතුමාට යන්ඩ දෙනවදේ. එකගැ අ රජතුමාගේ තේජසට මෙයාගේ හිත නැමුණා. නැමිල්ල කිව්වා මම යන්ඩ දෙනවා. යන්ඩ දීලා කල්පනා කරා මෙිය ාවවි නැත්තන් රජවරු සියක ලේ නියෝනි මම් මගේ පත්ත කපල ඒ ලේ ගන්නවා සියවෙනි රජාවෙනෝට. පෝරිසාදය කල්පනා කළ එදකුට පෝරිසාදයා දෙවියන්ට දෙප්පු වචනය සතතිය රකිින් හිතන හැටි බලන්න අද කාලි මෙවැනිස් අත්්‍යය රැකිලිකෝ සාත්‍යය රකිනවනන් ගෙවල් වුල ප්‍රශ්න තියෙනවද හැම ඒකාම බඳින්නේ මං රජාවාගිතියා ගන්නා දෙයි එෙක් වාගිතියා ගන්නම්. අනේ සුදු නෝනා වචතයක් මං කියන්න නෑ කියලා හැම ඒකාම බඳින්නේ හොම. මාසයක් ගිය තැන සුදු නෝනත් නෑ මොකක්වත් නෑ මේ ඒක තමයි මේ ලෝකයේ ශත්්‍යය රැකිරි. පොරොන්දු කියනේවා හැල්ලුයි පොරොන්දු කියනවා හැල්ලුයි. එක මැසේජ්ජක යනවා ගොඩකට මටත් දවසක් මැසේජ්ජ එකක් ඇවල්ලා. වැරදිලමේ. ඇයි අර තියෙන නම්බර සෙට්ට එකට යවනවනේ. තු කොච්චර මේ පොරොන්දුව කියන එක හැල්ලුවට ලක් වෙලාද. ඉස්සර පොරොන්දුවත් දුන්නොත්. බලන් කාල පොරොන් දුරැකපුවිදය. ඊට පස්සේ රජතුමා රම පෝරිසාධය අත්තැරිය රජතුමා පවු එන පොරොන්දී ගියා සේනාව සතුටු වෙලා ඇතාිට නාවලනාාවල ඇතා පිට කියල සුවඳ කල්ල රජුරු මාලිගාට ග නවා රජ්ජුරු සුවන්ද පැෙනෙන් නාලා පවු ඉක්මනට නන්ද බමුණළඟට. ඒ නන්ද බමුණනාළඟට ගිහිල්ලා. සත්දාහාරහා ගාතා ඇහුවා. මං ඒ සත්තාරහ ගහතා බුදුරජාන්සේ වදාහල ජාතක පාලයේ පාලියෙන් තියෙනවා. ඒ ගාථ මේ විදිරිට තියන පිහතුනි, ඒ රජ්ජුරු ආපවවාාවේ ඒ ගාථටිකහන්ඩ. ඒ ගාථටික තමයි. සකිදේව සුතසෝම සබ්බිහෝති සමාගමෝ. සානං සංගති පාලේති නා සබ්බි බහු සංගමෝ. සත්පුරුසයක් එක් එක භාරක් එක්කුනත් ජීවිතය නස්වෙනවා. යහපත් පැත්තට අහත්පුරුසෙක් එක්ක නම් න්නෑ. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවා. සතන් සද්ධම්ම මං්ඥාය සෝචේය හෝතන්න පාපියෝ. කියනවා සත්පුරුසයෙක් සමගෙක් වුණොත්තේම මිත්‍ර වුනොත්තේම. ඒ බුද්ධාදී සත්පුරුෂයන්ගේ සද්ධරමය. දැනගෙන ශේෂ්ඨ කෙනෙක් වඩ පුළුවන් ලාමක කෙනෙක් වෙන්නේ. මතකතියාගන්න පින්වත්න්නේ සත්පුරසිවූ කියලා අද අපි තේරුම් ගඩ තියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිරිසුදුව කියලා දෙනවනම්. යහපතේ යොදවනවන අයහපතෙන් ගලවනවනං ජීවිතයට හැදෙන්ට ඒවගේම ජීවිතයේ දියුණුකරගණ්ඩ දැරමේ පෙන්නල දෙනවනම් හරි. මං මේ ගාරණාව කියන් දෙහිතුූ තමයි. ගොඩා අපේ ජීවිතවල වැරදි අඩුපාඩු වෙන්නේ අපි දන්න නැති නිසා. ඒ වගේ භයානකකම ඒ වගේ තියෙන නපුරු පැත්ත විපාක දන්න ඇති නිසා මිනිසුන් ගැතින් පවවෙන්නේ. හැබැයි ධර්මය කියල දෙන අවවාද දෙන උපදෙස් දෙන කෙනෙ කැසුරුගලොත් එහෙම ගැලවෙඩ පුළුවන්. සේෂ්තත්වයට පත්වෙන්න පුළුවන්. අපේ ජීවිතයේ ලාමක බවින් මොහොතක් හු අපි වැලකිල්ලා තියෙනවන. අනිවාරින් බලන්ට සත්පුරු ඇසුරක් නිසා. සත්පුරුස ඇසුරකින්මයි. ඒ නිසා මේ සෑවල් වැඳවැඳ. මේ පිින්කං කරකර පතන්න පින්වත්න නිවන් දකිනා මොහොත දක්වා සත්පුරුස ඇසුරම වේවා කියලා. එළවන තියනවා ජීරන්තිවේ රාජරතා සුචින්තා අතෝ සරීරම්පි ජරං උපේති. රජතුමාගේ රත්තරං කරත් එත් දිරනවා. දැන් ඉස්සර රජෝරුගියක රත්තරං කරත්ත කෝ දැන්. ඒ රත්තරං කරත්තත් දිරනවනං අපේ හරීරයේ ගැන කවර කතාද. සතංච දම්මෝන ජරං උපේති සන්තෝ හවේ සබ්බි පවේදයන්ති සත්පුරුෂයන්ගෙන් ධර්මයක් ඇැහුවොත්. ඒ ධර්මය දිරන්නෑ. නිවන කරාම ගිනියනවා. ඇත්තටම පින්වත් මේ ධර්මයක් අහල අපි ගුණ ධර්මයක් දියුණු කරග වනේද. ඕක මගේ ඉතුරු. ගෙවලුද්දිරණවා යාන වහනත්දිරනවා ළමයි අපටත් වයසට යනවා හැම්ම දෙයම වෙනස් වෙව යනවා. දැන් උදාහරණයක්මං කියන්න මේ හදපු මේ උුතුන් සොන්ඳුරු මල් සෑජ හිට උදේ වෙනකුට මල් පරවෙලයනවා. මේ මල් පුං කලස් හෙට අයින් කරනවා. මේ සම්පූර්ණ මිෂ්ට්‍රේජ්ජක හිට වෙනස් වෙනවා. ඒ වනාට දැන් අපි බැඳවැඳ සත්පුරුස ධර්මියයක් උපදෝනවානම්. පෙනක් උපදනවානම් ඒක නං එහෙම නැති වෙන්නේ. ඒක එහෙම නැති වෙන්න. මේ ඔක්කෝම වෙනස් කලත් ඒක නැති වෙන්න. ඒක තමයි සත්පුරුස ධර්මය කුසල් උපදෝන ධර්මය පින් උපදෝන ධර්මය. අනිත් හැම දෙයම නැතිවෙනවා. දැම් බලන් ඔයාල ගෙවල් දරුවල් හදනේවට මහන්සේනේවා දැන් ඔයාල සාමාන්‍යයේ මොකහරි ගෙදර වැඩත් තිබනන් රෑ ෙදර වැඩක් පැත්ක තන්න උදාාරයක් ගත්තොත් වෙඩිරි එකත් දීනවා කියල හිතන්න හා මේ නිදි මරාගෙන ගේවල් ගෙවල් සුද්ධ පවිත්‍ර කරගන්න කැවිලි පෙවිලි හදාගෙන රෑ ලිවන කල් නිතිවරනවා නේද. ඉසකොට අවසාන ගින්දරක්. කසාද අවුල් වෙලා ප්‍රාශන නමු නිදිවරාගෙන ඒ දුකට වෙහෙසෙන හැටි. මේ නිදිවරාගෙන දුකෙන් නිදහස් වෙන්ඩයි වෙහෙසෙන්නේ. එනිසා වෙහෙස දරාගෙන අපහසුතා දරාගෙන දුක්කලින් නිදහස් වෙන්ට ධර්මයහන්ට කාලේ. මේක විංවන්දි මේ ලෝක දහතුව තුළ බුදුරජාණන් වහන්සගේ ශාස නේවයි මෙච්චර කුසල්ලහන්නේ පැය ගනම් වරු ගණා ඇයි රැය එලිවිෙනකල් බණකිල ති නොලංකාවෙ එත් මිනිස් වැැහුවනේ ඒ නිසා එහෙව සිංහල ජාතියක ලේ අපිට තියෙන් ඕෝනඒ නිසා සිංහල ජාතික ලේ තියෙනවන මේ සියලු ධර්මයහා ඉනිදාගන්න නැතුව නිදකිරා වැඩනොත් හදිසේවත් හිමීට බලන්ඩ ලේවලම කද රිපෝට්ක කියලා. මොකද සිංහල ජාතියක් රෑයක් පහන් වනතුරුේකාලේ බණහල තියෙනවා කොතෙකොත්. ඊර පස ඊළං ගාතාව තියෙනවා නබංච දූරයේ පටවිංච දූරය පාරන් සමුද්ධ තදාහු දූරේ ආහසයි පොළො අයි ගොඩා දුරයි. එවගේම සාගරයේ එතරයි මෙතරයි ගොඩාක් දුරයි. තතෝහවේ දුරත්තරං වදන්ති සතංච දම්මන් අසතංච රාජ සත්පුරුෂයාගේ යසත්පුරුෂයාගේ කතා අහසට පොලෝවගේ දුරයි කියනවා. එතරට මෙතර වගේ දුරයි කියන ලං වෙන්න කියනවා. දැන් හොඳට බලන්න එදොර බලන්න දැන් පෝන එක ත්තොත්. ී ගත්තොත් එක චැනල් ගත්තොත් මේ ඔක්කෝගෙන්ම ඔයාලගේ ජීවිතයට ලැබිෙන දේවල්. සද්ධරමෙන් ඔයාලට ලැබිෙන දේවල් කොච්චර වෙනස්ද. චීත්‍රපටියක් ගත්තවොත් ඒේම මරාගෙන මැරිල්හරි තමන්ගේ අවශ්‍යතතා විෂ්ඨ කර ගැනිල්ලත්යෙන්න. හොඳර බලන්න ගුණධරම නසාගෙන තමන්ගේ අවශ්‍යතා විෂ්ට කරගන්නවා තමයි පේන්නේ. පත්තරවල නවකතාවල නමුත් සත්පුරුස ධර්මය කොච්චර වෙනස් දේවට වඩා අහසට පොලෝ වගේ කියන. ඉතින් මේන්න මේ ගාථ හතර තමයි කාශයව බුදුරජාණන්සක ශාසනයෙන් ඉතුරුවෙලා අර නන්ද කියන බ්‍රාහ්මණය කිවේ. ඉතින් බැලුවන් රජතුමා ප්‍රීතියට පත්ව වන ප්‍රීතිීයට පත් වෙලා බැලුව මේ අදහා රජකමට සුදුසුදු කියලා රජකම තැක්කට දෙන්න. වයසට කියිය බහුණේ රජකමට සුදුසුනෑ. බැලුව අංග විද්‍යාව කෝම් බල්ල ධනේ තමයි මොහුට ගැලපෙෙන්න්නේ කියලා. එක ගාථාවකට දාහාගානී කවන දුන්න. දාහාගහගානයකාහවනු දීලා මේ රජ්ජුරුවක අද ඉඳලා ඔකට සත් මේ සීයක් වටිනා ගාතා කියල කියන්න දෙ එපා. දාහක් වටිනා ගාතා කල කියන්නකෙවෝ. ඉතින් ඒ කාලේ, මහා බෝධි සත්වය සුතසෝම රජරු වෙලයිදිී බුදුබන පත දරාග නැවිල්ලා රජ්ජුරුවන්ට කියනෙ නන්ද බුණා තමයි. අපේ බුද්ධසාසනේ ආනන්දතෙරුම්. ඒ කාලෙත් බන කියන්දාසයි. ඒ කාලෙත් බුද්ධසාසනය නැතිවෙලා ගිය කාලෙක ගාතා හතරක් හරි මතකතියාගෙන හිටපු කෙනා. නන්ද බරාක්්මණයක්. හරි පුදුම ඒවර සංසාර යන හැටිනිි බලන් ඔයාලට ගාතා හතරක් පත් පාඩන්ද කියලා. ඊට පස්සේ මේ ගාතාහල සතුටු වෙලා ඉති පීරයිතුමාකට නොකකඩුකිව්වා. පීරජ්ජුරකව ගාථාවකට මේ ලෝකයේ කහනු දහත් දෙන්නක උද බං කියලා. දැ මෙතන කියනවා මන් දැක්කමින් අටුවාේ තියෙනවා පුදුමයි කියනවා. අර මේ සුතසෝම රජ්ජුරුවෝ පෝරිසාධයාකෙන් වෙංවෙලා ඇවිල්ලා. නන්ද බමුණගෙන් ගාථහනුට කහවනු දහත් දුන්නන්නේ සීයක් වටිනෙක්කට. එතොට තාත්යි රජ පැලැන්තියේ කට්ටි ඇවිල් ඇහව කියන්නේ. ඇයි කාවනු දාහක් දුන්නේ කියලා මිසක්කා පෝරිසාදයකින් ගැලවිලා ආකු එක පුදුමයි කියෙලා ඇවි නැකනවා. අර මනුස්්‍යයා බේරිලාපු එක ඇහවි නෑ කියනවා කාවනු දහත් දුන්නේෙක් ඇහවගේනවා. මට ගීතුකුණ මතක් වන්න සමහර ගෙවල්වෙල. මනුස්සයා ගෙදරට එට කීක් ගෙනවද කියලා හනුවමිසක්කා ඒ මිනියා වින්ද දුක් කවුරුත් බලන්නේ. තේ වතුර ටිකත් දෙනවද. වින්ද දුකම ඒවත් පැත්ත කරදන්නකෝ රට ඉන්ඳල මිනිස් වෙනකොට. මටයි ධර්මපචාරයට යන්ට අවස්ථාව ලැබනවේ ග්‍රෘසේ විකාවන් ඉන්න රටවල්ලොල. දුක හිතෙනවා. පව්ෝ ඉිඳින දුක්කන්දරාවවෙහි. දරු ඇඇත තියලා. ඒළඟට කාත්කවරුව නැගතැන්වල පොඩි තැනකට කොටුවෙලා නන්නා දුන රටක් නොදන්නා බාසාාවක් එහෙ වෙලා කඹුරලා කමුරලා හම්බු කරගන මෙහි එනකොටම හතර වරිගෙම රොත්තකනවා මොනෝද ගෙනවිකයෝ. බලන්ඩුවේ රටගිහිල්ලයින අයගේ. පව්. එකක් කහන් නෑ මොනවදවිීද දුක. අන ඇත්තර මම ඒ රටවල්ලට ගිහිල්ලලා දැක්ක දේල් අනුව මට නං ගිතුුණ රට ගිහිල්ල එන කෙනෙක්ගි සතු විසිපහ කිල්ලන්නට හොඳ නෑ. එයා සතුටින් දෙන දෙයක් ගත්තොත්මිසක්කා රුපියලක්වක් ගන්න හොඳ නෑ. එච්චර දුකක්කේ මිනිස්සුවිඳනවා. මේ රටවල්ලුවරින් ගිහිල්ලා. එනිසාමේ දරුවන්ද කියන්නෙවේ දුව නිසා අම්මලා පහු රටයවන් දෙපා. ශ්‍රස්සාාවක් කර පළමී පෝර්නොබෝ යින්නතුව. කියකර අම්මු කල්ල දෙමවපිය පෝසණය කර පල්ලා. මට ඒ රටකදිී හම්බුනා අවුරුදු අසූ පහක් වයි සැති අම්ම කෙනෙ. අදතත් රට වැඩ කල්ල දරුවන්ට සල්ලී වනවා. දරුවන්ගේ වයසයි අවුරුදු හැටයි හැත්තෑවයි. මනුණපුරෝ සහිත පවුලක් නටත්තු කරන පිටරට මිනිස්සුන්ගේ රිදිියහෝ හොද අවරුදු අසූ පහකම්ම කෙනෙ. එකක් දුක්්ගැනවිලි හොයන්නෑ. ඒකයි කරුණාවක් මෛත්‍රයා මේවට සලිත්ත යුතු නෑ කම්පාාවියයුතු නෑ අදෝනා කතු නෑ මක් නිසා දෙය මේ බලන්න ගෞතම බුදුරජාන් වන්සේ පහළවිට කලින් සංසාරයත් මේ මිනිස්සුන්ගේ තිබිල තියෙනවා අර මනුස්සෙක් ගැන හිතන්නනතියක. කහවනු දහක් දුන්න එක ඇහුව කියනවා පරිසාදයකෙන් ගැවිල්ල හපු දතිය හැවිනෑ කිය. කෝමරි ඒකත් සුතසෝම රජරු ධර්ම කතාවෙන් සංසින්ටවල සම්පූර්ණ රාජ සම්පත්තිය පිරිසට දීලා සුතසෝම රජ්ජුරුවන්ගේ දහන් කතාවින් පිරිස නතර කරලා ආපහු පෝරිසාදය සොයාගෙන යනවා. ඊට පස්සේදැ රජතුමා අරවිදියට පරාජ පිරිස එකතු වෙලා රැයි දාහක් දෙන්නේ කියලා හත්වින් රජර කියවා මම පුදුම විදිර කියෙනව ආස මේ දහංගතාවහඩ. මම ගංගාවලින් තෘප්තිමත් නොවන සාගරයක් සේ දහංකතාවන් මා තෘප්තිමත් වෙන්නෑ කියනවා. මේ තමයි ඊළඟට බුදු වෙන කෙනා. එහෙනම් මොකක් රි නිවනක් දකිින්ට සංසාරයෙන් නිදසෙන්ට බීජයක් හරි හිතේ තියෙනවනම් බණ ඇහහිල්ලින් තෘප්තිමත්ව වෙන්නේ. දැ ඇති කියල හිතෙනෑ. අහන් රහන්ට ආසයි. සාගරයක් ගංගාවල ලින් තෘප්තිමත් එෙන්නෑ වගේ. ගින්දරට කොච්චර දැර දැම්මත් ගින්දර ඇති කියනවාවත. ඒවගේ කියනවා සුතසෝම් රජ්ජුරු බණහන්ට තිෙනආසාාව. එ පස්සේ කියනවා මට කවරු අඩි දාසෙක් කියනවා නම් බණපදයක්. මම ඒ දාසයාට ඇැඳගෙන බනහන්ට කැමැතිීකයෝ. ආන්න බලන්ට විමුක්තියක් ලබනායගේ සංසාර පුරුදු. මේ විදියට විස්තර කරලා ඔන්න රජකමත් දරුවන්ට පවරලා ඔක්කෝම කරුණුකාරලා කියලා. එති සියලු දෙනා විරුද්ධ වුණා. යන්න දුන්නේ නෑ. ඒ සියලු විරුද්ධකම් පසක දාලා. මේ රජතුමා තනයම මහවනේයට යනකුට. සියලු දෙනා පිටිපස්සෙන් හඩහඳයින්ට පටන් ගත්තා. යන්ටෙපා රජතුමනි අපි සේනාව පිටිින්ගෙනවා කියලා. ඊට පස්සේ කිව්වා මම සත්‍යයක් කියලා අපව් වෙනවා කියලා මට සත්‍යය රකිින්ට දීපල්ලා. මට ඉරා රජකමට වැඩිය සත්‍යය රකිනෙ එක වටිනවාකෙවා. එහෙම කරලා ඒත් එන්න මිනි සොක්කෝම වෙනවා. ඊට පස්සේ දණ්ඩක් අතට අරගෙන. දණඩක් අතට අරගෙන. ඉරක් ගැහවා පොළො ීරක්ගාලකිවා නැවත යැනෙල්ලා එන්න පමිත නිහ හට රජ්ජරු එත නිහ හට කියනෑ. පින්වත්න ඒ පිටිපස්සෙන් ආපු පිරිස අද බුදු පිරිස. එදා බෝධිසත්ව කාලෙත් යම් සීමාවක් පනවල එපාකිවෝත් එත නි එහට යන්න. ඒ පිරිස පිම් පුරවා ගැෙන ෞතම බුද්ධ සාාසනය මහන වෙලා බුදදුමුවෙන් සිල් පද පනවද්දී ඒ මහා ශ්‍රාවකයෝ සිල් පදවල සීම අවික්ම යන්න. ඒවා සසරී පුරුදු කරපුයවා. මෙහෙමයි ඒ බුදු පිරිසෙන්නේ. තනිවම මහ වනේ දි ගියා. පෝරිසාධයා හිතුව මහා පුදුමයක් නෙව පුදුමයක් නෙව මේ රමහරජා තනියෙන්ගෙනවනේ. වෙනකට ගිනි දල්වල අර පූජාවතයන්ට මිනී මරන්ට ගින්දරී පුච්චන්ට ඒ මිනිී පිච්චෙන ගඳ ගහට ගස්වන්ට ගිනි මැල ගහලා අ රජායන කල් බලාගෙන හිටිය හැබැයි රජානාවත් තමන්ගේ පත්ත කපල ලේ දෙන්න තමයි රජාදයන් සූදානව පෝරිසාදයම් ඒට පස්සේ පෝරිසාදයම් රජ්ජුරුව දැක්ක ගවම සතුටු හිතුුණ මේ මනුසි්‍යාවනයේ කියලා තුටු හිදිලා කිව්වා හරි මේ කියනවා එම්බා පෝරිසාදය මම මගේ කෘතිීත් ඉෂ්ට කර ගත්ත බ ඇැහුවා. දැම් මගේ කටයුතුවරයි. මං දෙමව්පියන්ට දරුවන්ට මුළු රාජ්‍යයටම යුතුකං ෂ්ට කරල ඉවරයි මහෝ මරාගන්නකෝදෙන්. ඊ පස්සේ පෝරිසාදයට පුදුම හිතුුණ මෙිච්චර මෙහෙම තේජසතතියන අර ගාථ ඉගෙනගත නිසා වෙන්නඩ ඇති. මටත්තුවා හන් ඇත්තන් හොදයි. ඇයිද මෙ අත් දන්නවන්න අර මන්තරවලින් එක එක දේවල් වෙනවා කියලා. ඇයි දම තමගේ කකුලට බලයක්කාවේ. මෙයා හිතුවා ඒ නිසා මේ ඉගෙන ගත්ත ගාථාවලින් මරණට බයහිතෙන් නැතිම්කක් කරරි වෙන ඇති. මටත්තු ගන්නන්න කිව්ව. ඊට පස්සේ කිව්ව මට දැන් ඔබ හුුව ලි කරයි මට පස්සත් කන්න පුළුවන් ඉස්සල්ල මට ගාථ කියල දෙන්න කිව්වා. ඊට පස්සේ. සුදසෝම රජුරකිවවා ඒ පෝරිසාදය තෝ මහා පාපී මිනි මස් කකාඉන්න අසත් පුරුසේ. පාපතරේ තොට මේවාගේ උතුම් බුදුරජාණන් වහන්සේ ලගෙන් ආපු උතුම් ගාතා තොට අහන්ඩවත් සුදුසු නෑකෙවවා. ඒ නිසා මම කියන්න නෑකිවා. උඹට සුදුසුනැකිවේ ගාත හන්ඩ. ඊට පස්සකිව්වා ඒ ඇහුව කියලා උඹට තේරුමකුදනෑකවා. ඊර් පාස කිව්වා යමෙක් මාන්ස හේතු කරගෙන මුව දඩේ මේ හැසිරේදද ආත්මාර්ථය හේතුකොටගෙන යමෙක් මිනිසකහෝ නසයිද ඒ දෙදෙනම පරලුව සමවෙති ඔබ කුමක්හෙහි ම අධහර්මි කොට කියන්න හුදැයි පෝරිසාදය හැසීය කියනවා යංකිසිගෙනෙක් මස්කණ්ඩෝනකමට මේ දඩේ මේේ ගිල්ල සත්තු මරාගෙන කනවා මමත් බඩගන්නට මිනිස්ු මරගෙන කනවා. තකට ඔබගේ රාජ්‍යත්තින්නවා අනම් දඩයන් කරන අය මම අනුස්සෙක් මරාගෙන කෑවටමකද. ඔක්කොම කරන්නේ බඩවිීත රැකගන්න එකනී. ඒ නිසා මට අධහරිමිකයා කියල කියන්න පාකිවවා. එද උඩ එහෙම කියීනකුට ඉඩ පසෙ කිව්වා මතකතයාගන්න කිව්වා. රජවරුන්ගේ නීතිවලත් තියෙනවා කිව්වා. මස්වර්ග පහක් කණ්ඩ පුළුවන් මස්වර්ග පහක් කණ්ඩ බෑ නියපතු පහත්තියෙන සත්තුන්ගිකෝ. ඒ තමයි සස්ත්‍රීය වෙල තියෙනවා පංච නක සත්වය හාවා ඉත්තෑවා ඉබ්බා ඉදිබුවා තලගොයා යන මේ සත්්‍යයෝ පස් දෙනා අනුබහෝ නොකළ යුතු රජකිෙනෙ කණ්ඩ හොඳනෑ කියන. ඒක රජතුමාගේ න්‍යායිවල් වොට තියෙනව කිය. අනිස් සත්තු කණ්ඩ පුලුවන් කිය. දරයි රාජ්‍ය ධර්ම ලත්ති නි මස්කෑවට කමන් නෑ කියලා. ති මමත් මස් කනවාකිවෝ. එනිසා මට ආධර්මිකයක් කියලා කියන්න පාකෝ. එයට බස්සේ කියනවා රජතුමනි මේ සුතසෝම රජරෙකවා රාජ්‍ය ධර්මයේ පැත්තක ති්‍යාපංකයවෝ. ඔය රාජ්‍ය ධර්මය කියනෙක ඔය විදිහට කරන්න ගියොත් නිරේකිව උප දෙන්නේ. මට ඔකෝටම වැඩිය සත්‍යය වටිනවාකිෝ. මට කෝට වැඩිය සත්‍යය වටිනෝකවා. රාජ නීතියටත් වැඩිය ඇත්ත වටිනෝ. ඉතින් ඒ නිසා සුදුසු කෙනටයි සුදුසු ධර්මය දෙන්නේ කියවා. ඒ පස්සේ කියනවා රජත්තුමා කියනවා පොළොවෙෙහි යම් මේ රශියවූ වෙද්ද. ඒ රසාතුරෙන් සත්‍යය මිහිරි රසයයි. යම්හකින් සත්‍යයේ පිහිටා සිට මහන්න බම නෝ. ජාති ජරා මරණ පරතරයට එත්ද සුතසෝම රජතුමනී ඒ උතුන් ධර්මී තමයි මමැහවි ඒක සුදුසු කෙනාටයි දෙන්නේ. ඊට බසේ ආය කන්න ලව් කරනවා. බෝසතාණන් වහන්ස ඉදිරී. පෝරිසාද පියුම් පිපුුණු කුසුමං මෙන්ද පෝර්ණ චන්ද්‍රයාමෙන්ද මොහු නැඇතිව සිටින සුතසෝම රජ්ජුරුවෝ අංගුරු සෑඇද, ඇද නෝලද පිරිමඳමින් බලබලා ඉන්න මේ දැන් ගින්දර දාලා කඩුව ගාන ගමන් තමයි කියන්නේ එද ගොඩත් අර සුතුසෝම රජුරන්ගේ මෝනේ වෙනසක් නෑ තවත් ආසහිත වුණා මේ ගාතා හතරම කක්ද කියල ඉගෙන ගන්න ඊර් පස්ස කියනවා මහරජතුමනී පෝරිසාදයවුන මං අතින් මිදිර ගිහිල්ලා ආපහු මල්ලඟට ආවා මරණයට බයක් පේන්නේ. ඒ නිසා මොකදද මරණයට බයි නැතිවන්ට හේතුව. කියනවා මාවිසින් නොඒෙක් විදිහේ ඇත්ත සත්ක්‍රියා හොඳ දේවල් කරලා තියෙනවා. යුතුගං ඉෂ්ඨ කල්ල තියෙනවා. දන්දීල තියනවා කුසල් කරලා තියෙනවා. අම්මඩතාත්තර සලකල තියෙනවා. අමු දරුවන්ට සලකල තියෙනවා. රට වැසි අන්ට සලකල තියෙනවා. මංවිසින් යුතුකං ඉෂ්ඨ කරල තියෙනවා. මට මරණ ඉදිරිරයේ බයිවිට දෙයන්නකෝ.දැම් බලන්න මරණ ඉදිරයේ බයවෙන් නැතුවන්ටනම් ඒ තමන්ගෙන් වෙච්ච යහපදදේවල් සිහි කරන්නඕන. මං ඒකයි අර පෞකිදවස් වල නිතර ධර්ම දේශනාවලට කළේ මරණය ඉදිරයේ සූදානංවෙන්න කියලා. ගොඩාකායි කියේනවා මැරැණෙකුට මොනව මතක් වවිද දන්න කියලා. ඒ වුණට එකෙක්වත් මැරණෙකුට මතක් කරනවා සිහි කරන්නේ. මරනකුට මොකක් මතක් වෙද දන්නෑ කියන ඇයට ඒ කාන්තෙෙන්ම මොකක් මතක් වෙයිද දන්නේ. මරණේදී මං මේවා සිහිකරනවා කියලා සිහිකරන්ට දේවල්තිකක් හිතේ තියාගෙනන්ද. නහයට පොල්කෙන් දද්දාල බදන්ට ඇඟවෙන් වෙනස් වෙල යනැහැටි ලෙඩ ඇඳට ගිහිල්ල මේ නහියිවල්ොලින් පොල්කෙන්දවල වී බට දාන්නේ. නහයිම් පොල්කෙන් දක් ගියාට පස ඉවසගන්ඩ බැරි. මැස්සික් ගියාට පස ඉවසගන්ඩ බැරි කෙනාට. නහයිම් බටදාලා මාර ඇඳී ඉන්නකොට බන්න සිහිකරන්නේ කොහොමද ඉතකුට මොකා කරි මතක් වෙයි. ඔලුව කැක්කුමක් හැදෙනකුට කවරු කතා කරනට කැමති නෑ ළඟට කවුරුත්තෙනට කමැති නෑ. මේම ඇඟවත් අල්ලනවට කැමැති නෑ. ඔක්කෝ මය කියනවා. ධර්මා සෝක රජ්ජුරුවෝ පවන් සලසලා ඉන්නකොට ඒ චාමරේ චූටිට තියන කෙන්දක් වගේ ඒ කෙන්න්දක් වෙදිලලා රජරුවන්ට තරාකිල්ල නරකතැන ගිපතුනා කියල මේ ගෙවල ආච්්‍යම් මලක් කියනවා. ටිකක් හිතා පල්ලාකෝ මිනිස්සුනේ. ඒ වැදුනේ චාමරේක කෙන්දක්. අද ඉස්පිරිතාට ගැට පස්සේ චාමරේක කෙදිනිවෙයි බට තමයි වැදින්නේ. ඇඟ උඩ ැගල මෙහෙම තද කරනවා කර්කශ්‍ය පහස ඒවාගේ වෙලාහක තරහාවොත් වෛරයක් කාවෝත් යයිද හොඳ ලෝකවල. දැම්ම තුනුරුවන් සීකරනට පුරුදු වෙලා හිටියොත් දැ මේ රජ්ජුරුවන්ගේ මූුණේ බය නැත්තේ රජ්ජුරුව කරපු කුසල් සිහිකරනවා. කියනෝ මම කරපු කුසල් සීකරනවට මට මරණට බයහිතෙන්න්න කිය. ඒනිසාම බුදුරජාන්සිේ සරණගියා ධර්මයේ සරණගියා, සංගරත්නය සරණගියා තොනුරුවන් සරණගිය, මං මෙහෙම කුසල් කලා පැය ගනං වරු ගනම් මං බනෑහැවවා සෑය බෝධිය වෙහෙර වැන්දා. මල් ලස්තූප දැක දැක කඳලු සලසලා වැන්ද කෙනේ මං මැරුුණට පස නරකලෝක කියන්නනෑ. මාගේ උපත සත්පුරු සයන් ලඟවේවා කියලා. ඒ හිතා හදාගනතියෙන්ට ඕන. ගහිල්ල ලෙදෑඇන්දේ දාලා මලකන්ද බට ගහලා. අත පය පොඩි කරනකොට උඹ ලවෝනකක් කරගනිල්ලා කියලා අර වචනටක සහිකර කරයින්ට හයියක්තියෙන් ටෝන ලේසි නෑ නිකම් මේ චූම්පාංකාල නිකං එහම මැරිල යන්න බෑ ඇතරම පින්වන්නේ මහතා හිතන්න අපි කොහො මැරද කියලා අපිට මොන ගැහිලා තියෙනවා පණපිටම් පනුව ගහ ලැග මැරිල නෑ ඇඳීම පනුව ගහලා උදේට සුද්ද කල අනි පැත්ත ගානවා ඒ පැත්ති පණුවෝ මම දැකල තියෙනව පණපිටින් ඇගින් ඇස්වලිින්ගින් කටේ අහයිම් පණුව වැටෙනෝ මටාර මෑනිකිණින් කැවිල්ල කිව්ව හාදුරණේ මෙ මේ මත් සංසාරය අපේ මහන්තය තවම ජීවතුන් අතර කිවවා රෑට බඩිය කැක්කුමක් හැෙනවා කිවෝ වැසිකිිලිරිි ගිල්ල ඉඳගත්ත ගම පනුව වැටින්දගන්න කො ඉල්ලිවිනක. ආය ඉර නැගෙනකුට සුව වෙනකෝ ආ අන්දරුව වැටනකට වැසි කිලිය යනවා නැගිටිටබ එල්ිනි කල් පණුව වැට නැගී පිටි පස්ස ඔය ඔය ධර්මයහපු අම්මෙනෙක් එකනම් කරමයක් මොකක් හරි කරමයක් වෙන්න ඇති ධර්මය හපු අම්ම කෙනෙක් කීපු විස්තරයා ඔය වගේ එක එක තැන්වල වහුන් කරගෙන කොච්චර ඇතිද වයස ගම්ම කෙනෙ බලුකූඩුවේ දාලා තියලා ීදියොල ටම පෙන්වනේද. දැක්ක නිසානි? නොදැක්ක බලුකූඩුවලම වයසකුන්දලා මැරිලේන ඇති. බනසිහිකර කරද, කුසල් සීහිකර කරද, කටින සහිකර කරත, මේ වන්දනාවල් සීකර කරද. හදමතු පරම්පරාවකට වෛර කර කර යගගු වෙලා යක්ෂණය වෙලා නයි පොළොංග වෙලා ඇවිල්ල තොපෙන් පලිගන්නේ කියලා සාපකර බල කකඩුවල මැරිින මිනිස්සුවෝ. නිකම් මේ කලිසංකොට වල් ගහලත් සුකරුත්තම් පාර යනකොට නිකං අමුහුතු ලෝකයක් වෙලා අපිට හිතෙන්නෙවත් නෑ අපි කොහොම මැරහිද කියලා. ඇත්තටම කොහොම මැරහිද දන්නේෑ. පොඩ්ඩක් කල්පනා කරන්නකෝ. මරණය ඉදිරියේ බය නොවෙන්ටනම් කරපු කුසල් සීකරකරීන්න ඕන. තින් රජ්ජුරුව කියනවා. මමන් කරපු කුසල් මට මතක් න මට බයිහිතෙෙන්න්නේෑ කියලා. පෝරිසාදය තවත් පුදුම වුණ පුදුම වෙලා කිවවා මිත්‍රය මේ සුතසෝම රජතුමන ඔබ සත්පුරු සයි ඥානවන්තයි. ඉතින් රජතුමන ඔය විදිය දන්න කෙනෙක් මැරුවෝදය වගේ හිස හත් කරකට පැළයි. රජතුමනී මං ඔබේ ගහන්න මේකයි. සත්‍යවාද කෙනෙක් සත්‍යවාදී කෙනෙක් මැරුුවොත්තයේම හොඳ නෑ. ඒ හලාහල විසර කෑවෝ වගේ. ඔබ සතතිය රැක්කා මමත් සත්්‍යේ රකිනව මට ඔබෝ මරණක සුදුසුනේ ඔු දැන් තමයි නුවන පෑදිී පැතියෙන්නේ. ඊට පස්සේ කේනෝ රජතුමනි ධර්මය අහලා මනුස්සෙක් හොඳ නරග තේරුම් ගන්නවා. ඒ නිසා ඔබත් ඔය ගාතාහතර මට කියන්ඩ මටත් තේරුණොත් එ පෝරිසාදයක් කිව්වා මට තේරුුණොත් ඒ නිසා හොඳ නරග තේරුම් ගන්නේ ධර්මය හලා ඔය ගාතා හතර මට කියන්න. ඊට පස්සර සුතසෝම රජ්ජුරුවන්න තේරුුණා දැන් සුදුසුුවීමේ ගාතා කියන්න. කියලා මංහි ගාතා දැන් කියන්නන් කියනකුට දෙව් ලොව දෙවිවරු සාධකාර දීගනයේ ගාතා අහන්ඩ හිඳ ගත්ත කියනවා. අමේ සැදී පැහැදිී සිට ගත්ත කියනවා. ඇයි අර මිනිී මරණ, පෝරිසාදයකුට ගාතා කියනවහන්ඩ ඒ ගාතාහතර රජ්ජුරූ කියල දෙනවා පෝරිසාදයට මොකදදේ ගාතා කියනවා සකිදේව සුතසෝම සබ්බිහෝදි සමාගමු සානං සංගති පාලේති නා සබ්බි බහු සංගමු එක් සත්පුරුෂය කම්බුුණෝ තැතිකිනො ජීවිතය හොඳ පැත්තට ගණ්ඩ. අසත්පුරුසියෝ සීයා කම්බුුණක් මනුස්යෙක්කි ජීවිතයක් හොඳ පැත්තට නං එන්න. සබ්බිරේව සමාසේත, සබ්බි කුබ්බේත සන්තවන් සතන් සද්ධම්ම මඥ්ඥාය සෙියෝහෝතින්න පාපියෝ කියනවා සත්පුරුෂයන් සමගමයි එක්මින්ට ඕන. සත්පුරුෂයෝමයි ඇසුරු කරන්නට ඕන, සත්පුරුසියෝ එක්කමයි යාළුවෙන්ට ඕන. සත්පුරුෂවයන්ගේ සද්ධහරමය දැනගත්තට පත්සේ. එය ශේෂ්ඨ වෙනවා. උත්තුම වෙනවා. ඔබගේ ජීවිතත් ශේෂ්ට වඩනම් උත්තුම වෙන්ඩනම් සත්පුරුසිවඇසුරු කරන්න. ධර්මය හන්ඩ. ඊළංග්‍රෙකිනවා ජීරන්තිවේ රාජ රතා සුචිින්තා, අතෝ සරීරම්පි ජරං උපේති. රජතුමාගේ රාජ රථය පවා දිරල යනවා. මේ ඇඟ ගැන කවරකතාද. සතංච දම්මෝන ජරං උපේති, සන්තෝ හවේ සබ්බි පවේදයන්ති ඒ සත්පුරුෂයන්ගේ ධර්මය නන් දිරන්නෑ. මේකින් කියන්න පින්වත්න ඇඟ ගැන බඩ ගෝස්තරේ ගැන විතරක් හිතහිතයින්ට එපා කියලා. මේ මනස ගැන හිතන්ට කියලා. දහම ගැන හිතන්න කියලා. කුසල් අකුසල් ගැන හිතන්ට කියලා. දැන් ඔබ බලන්න ඇඟගැන නිවීද හිතන්න කියලා. එක දවසයි බණහන්ට වේ එන්නේ. නමුත් ඉස්පරිතාලි කී ගමනක් යැනවද කියර බලන්න. ඉස්පිරිතාලි කීගමනක් යනවාද බණහන්ට කී ගමනක් යනවාද. දැන් මේ හොඳ දොස්තර කෙනෙක් අල්ලලා ඒ දොස්තර මොන ගැහින්ට සහල්ලාට තුන්්ඩුවක් ගණ්ඩු වනු ත්‍රෑ පාන්දර කිහිල්ලලා ඉන්න ඇද නෙති බරාගෙන. තුන්ඩුවක් ගන්්ඩ මේ ඇඟට නෙෝය. ර මේ ලේරිපෝට් එකක් ගන්න තියෙන කන්න ඇතුුන් ඉඩකවුත් පැය දොලා දාහතර කන්නේ නැතු ඉන්න ඇත්ත. බණහන්ටආපම තමයි උදේ කෑමයි දහයිට තේකයි දොළහට කෑමයි තුනට තේකයි. ඒ නිසා මේ ලෝ කිසත්වය ගොඩා හිතන්නේ ඇඟ ගැන. හිත ගැන හිතන්නේෑ. ේකට උපමාවත් තමයි දුන්නේ රජතුමාගේ රාජ රථයත් දිරනවා ඔය ඇඟවල් ගැන කවරකතාද බනත් දහමක් ඉතා පල්ලා කියල කියන්න. සින් ඇත්තර මේවා උතුම් ගාතා මේ වගේ අර්ථ තේරුම් ගන්නත් ලොකූ පිෙනත්තෙන් ඕෝන ලොකූ පිනත්තේෙන් ඕෝන. දැන්ස් පෝරිසාධදයගේ ජීවිතය ගොඩා පිෙනස්ි නොමි ගාතාහපු ගමක්. ඊට පස්සි කියනවා නබංච දූරයේ පටවීච දූරයේ පාරන් සමුද්දස්ස තදාහු දූරේ. තතෝ හවේ දුරතරං වදන්ති, සතංච දම්මං අසතංචරාජ. අහසට පොලොව දුරයි වගේ. පොලොවට අහස දුරයි වගේ. සමුද්‍රයට එතර මෙතර සාගරයේ දුරයි ව වගේ. සත්පුරුෂයයි අසත් පුරුෂයයිගේ දුරච්චර කියෙන්. ලාංවෙන්න නන්නෑ. කවදාවත් පහන්සිතින්. ධර්මය කියලා කල්්‍යාරමිත්‍ර සේවනයක් දෙන කල්්‍යානමිතර සංඝයාගින් පිටවෙෙන වචනේ සමාජයේ ඇසුරු කරන අසත් පුරුසයන්ගින් ඇහින දේවල් අහසට පොලෝ වගේ. පාර්මෙන්න්තුව ඇහෙන කතායි බණමඩුවේ ඇහෙන ධර්මයයි. අහසට පොළොෝ වගේ. කවදාවත් එකතු කරන්න බෑ. ඔබ ටීවකින්. සමාජයේ නැහන්න කතායි අද මේ අහන කතාවයි අහසට පොලො වගේ. සාගරේයට එතර මෙතර වගේ. අහසට බොලොෝ වගේ දුර දෙයක් අහන්ට කැමිතිනම් බනක් අහන්ඩ. සාගරට එතර මෙතර වගේ ිට්ටුෙන් නැති ජීවිතයට කිට්ටුගරගන්න බැරි දෙයක් අහන්ඩ ඕනිනම්. ධර්මය අහන්ද. එච්චර ධර්ම ේෂ්ටයි. පවධාරහි ධර්මෙන් ඔහු සූපත් කරවනවා. පින්වත්න මේ විදිහයට සංසාරයේ මහා බෝධිසත්වයන්ට සූතසම රජ්ුර දැම්ේ දමනය වෙවී යවනින්. ඒ පුරුද්දට තමයි මේ ජීවිත එක්ක වචනෙන් දමන වුණේ. ඔබ දැන් දර්මයට අහලා දැන් දර්මය අහල මේ ඉන්නවනි සැදී පැහැදිගෙන ඔන්න ඔය හැකියාව තමයි සසරින් නිදහස් කරවන්නේ. මම කියන කන්නවෙී. ුදුරජණන් වහන්සේද අහනවා කාගින්දම කහන්නේ මහිත සුං්‍යත සූත්‍රය වටටම මතක නෑ ඒ සූතරය යහනවා කොහොමද කියලා මේ ලෝක මිනිස්සු සමස්තයක් බනහන්න කැමිති නෑකය ඒකට හේතුව දහනවාද කියලා හනු ඒකට හේතුව තමයි කියෙන මෙන්න මේක ඔන්න ගමකින් පුද්ගලෙක් ඇත ගමකට ගිහිල ඉන්නවා. කවුරුද්දන්න අෑ යාගේ වැඩටි කරගෙන ඉවා කාලයක් යැනකුට ඒ ගමෙන් පුද්ජලයක් කනවා. අපි කෙමකෝ ගමකින් කොළම කියලා හෝටලේක වැඩකර කරගොල්ලෙක් ඉන්න. මිනිස් වෙනවා කෑම් බිව දෙෙන ඕගේ පාඩුවේ කොල්ල ඉන්නවා. අන්නර ඒ කොල්ලාගේම ගමෙන් කොල්ල කර හෝටලටනවා. කතාවෙන් දේරෙනවා මෙයා මේ අපි ගමින් කියලා. අහනවා මේ අයඔයක් ඔහයද ඉටවස කෙනවා අපි අහවල්තෙන. ඉතින් මගේ ගමත් එහෙෙනේ. ගෙවල් කොහෙද අයයෝ අපේ නෑදැයනේ. එහිට කොහමද වැස්සද ගොඩක්කාලයක් යන කතාවට සෙට්වෙනවාද නැන්ද. වෙන අඇත්ත කියන්නේ. ඒකට හේතුවමගත්ද ඔහු ඒ ගමේ හිටපු කෙනෙක් නිසා කියනු. පින්වත් මහනනේ දර්මේ කියද්ද කං යොමු කරගෙන බණහන්න ඇයි සංසානයේ බනාසා ඇති නිසා. මේ තමයිඒ පුරුදු ඇතිකරගන්නට කාලි මේගරපු පිම්බලෙන් දෙව්ලෝ ඉපදුනා කියන්නකෝ. ඒ දෙව්ලොව ඉපදුනාල පස්සේ මේ බුරුද්ධට දෙවොව දෙව්ලොව දහන් කතාව ඇඟ සීතල වෙලා යනවා බුදුවරු නේත්‍රයෙන් දැක්ක උත්තමයෝ අංගලි මාල මහරහතන් වන්සේ නේත්‍රයෙන් දැක්ක උත්තමයෝනි බණ කියන්නේ ඒ වචනයක් වචනයක් ගානය යග හිතල වෙලා යනවාන. පුදුවේ කියන්නවෙන්වදන්නේ අංගුලි මාල මහරහතන් වහන්සේට දානී දුන්න වැඳපු පුදපු සියලු දෙවුරු එක තැනකිපදි ලද වෙලෝකය. අදටත් එක්ම විමානක ඉන්නේ අය. අංගුලි මාල මාරහත්තන් වන්සිට දානෙ දුන්න ඒ පින් බලෙන් දෙවු්ලොවගේ සියලු දෙනා එක විමානෙකිපදිලා. ඒ විමානෙමයි අංගලිමාලා මහරහතන්හසක ධාතුන් නාන්තල යෙන්නේ. අදටත් වැඳ වැඳ ඉන්නවා. හරි පුදුමයි. මේ සංස්කාරකයනේවා. ඒ නිසා පංහත්නේ මේ අසන්න ධර්මය තමයි මේ ගත කරන කාලය මේ කැපවෙලා ඉන්න එක තමයි යම් දවස කපිව සූ පත් කරන්නේ. ඊර පස්සේ ා විදියට විස්තර කලාට පස්සේ රජ්ජුරූ. හරියට සතුට වෙනවා. සතුටු වෙලා කියනවා අත්භූතයි, අත්භූතයි. මට රජතුමනී කහවනු දෙට නෑ. මට පුළුවන් වර හතරක් දෙඩ පුළුවන්. ගාතා හතරට වර හතරකිැන් ඉල්ලිං හතරක් ඉල්ලන්න ඉෂ්ට කරන්න කියෝ. ඒර්වාාසිකිව්වා දෙැන් සුතසෝම රජුරුව කියනවා මේ මිනි මස් කකා ලාමකොයි හිට ඔබ වර දෙනවක වර දෙන්නේ සකරදිවෝ ඒවාගේ ට්යනි. මරමරයි උබ කොමඳ බන් වර දෙන්න කියල හෙවා. ඊර් පස්සේ කිව්වා නෑ නෑ මම ධර්මය හපුකිෙර. ධර්මයට පැහැදනු කෙනෙ වර හතරත් දෙනවා ගාත හතරට මගින් ඉල්ල ගන්න කිව්ව එක. ගැන කැමැති දේවල් හතරක් යන්න ඉස්්ට කල දෙනව. ඊර් පස්සේ කිව්වා හරි ඒන මම් පලවිනි වර ඉල්ලන්න කිවවා. ඒ තමයි කිව මේ බලන නුවන දැන් ඔයාල ඉල්ලුවන මේ රජාගෙන් ඉල්ලනවරමකක්ද ඉස්සල්ලාම ඇයි නෑ අයකිනිෙකුව රජවරු නිදස් කරන්න කියලා. තව මාව මරන්න එපා කියලා හොජ එක්කෙනකුට මතක නෑ ඒය අවසාන්න කිවුණ මිනිමස් කණ්ඩිපාකයව හොඳම මොලකාරය නං කියන්නේ මිනිමස් කණ්ඩිපාකයල් මිනිමස් කන්නෑ කිවකම ඔක්කොම නිදහස් නීතින් රජතුමහම කිව නෑ හතරත්ව න ඉල්ලි පලවි නිල්ලීම කළේ මං ආසයි ඔයා අවුරුදු සීයක් ජීවත් වෙනවාට අවුරුදු සීයක් ජීවත්යන්නකික. පුද්දුමයි. බුද්දුම හිතුනා කියනවා පෝරිසාදට හිත දැම් මෙලෙක් වෙනවා. ඒ මොලෙන් දමයි පින්වත් නව කරන්නේ. කිව පුදුමයිකව මම හිතුවේ වෙන මොකක්හරල්ලයි කියලා. ඔබ ඉල්වුවේ මට ජීවත්යෙන්ට අවරුදු සීයක් කියලා. මම අවුරුදු සීයක් ජීවත්තෙන් උත්සා කරනවාකෝ. ජීවිතේ නැසෙන්ට දෙන්න ඇතුව. ඊ වසකවයි න දෙවෙනි වරරි හිල්ලන්න කියලා හරි පුදුම ඉල්ල පුවරෙන්නේ. ඔයාලට නං හනයකින්වල් මතක් එන්න. ඊර් පස්සේ ඇැබ ඒකාලේ බෝරිසාධයකෙන් මැරුම් කපකට්ටඉවෙන්න ඇති ඊර් පස්ස කිව්වා දෙවෙනි කාරණාව ඉල්ලවා එහි නම් ඔබ මිනි මස් කණ කෙනෙන්නේ රජවරුන්ගේ මස්කණ්ඩිපාටෝ රජවරුන්ගේ මස්කණ්ඩි පාකවා. දෙවිනිඉල්ලිවා හා මන් රජවරුන්ගේ මස්කන්නයකවදී දර. ඒරවාසි තුන්ග නිඉල්ලීම කිව්වා මේැ සුතසෝම රජරාන්ට හිදුුණා මස්කන්්ඩ බැරිවනාාට අරදැන් රාජ්‍යසි අනු නවේක රජවරු දැන් එල්ලලානේ. මස්කන් නැතුව දාසභාවයට තියාගෙන දී. එ නපුරු එච්චරම මේ රාජ කුමාරවරු මේ රජවරු අනු නව දෙනා තම තමන්ගව මාලි ගවලට අවන්න කිෙවා. හා ඒකත් කරන්න කෙව. හතරවෙනි ඉල්ලීම මොකක්ද කියද හතරවෙනි වරේ මොකක් වෙේද හතරවෙනි වරය ඉල්වා? ඔබ දැන් මට වරයයක් දුන්න තුනක් කිල් අහතරයනිවරය තමයි. නුඹ විසින් මිනී මස් කකාන ජීවත්වයන්නේ ඒ නිසා රජතුමනී මිනීමස් කනයක නවත්තන්ඩ ඕග තමයි මගේ සිවුවෙන ඉල්ලියවා. පෝරිසාදය මිනී මස් කනයක නතර කරන්න කිෙවා. පින්වත්න ඔයාලගේ ගෙවල්වල වනත් ද මේ පෝරිසාදයකි ලොකුම ප්‍රශ්නය මිනිමස් කනයගනනි. දොට නුවන තියෙන රජතුම අවසානයට ඒක ගත්තෙේ. ළමයි දරුණු වෙනවනේ ද. ඒ ළමයි දරුණුනට පස්ස ප්‍රධානව වේන බලවත්ම දෙයක් තියෙනවනි ඒකට ඉස්සල්ලා මත ගහන් දෙපා ප්‍රශ්නය විසදත්තිී. ඒක කරන්න බෑ. හිමීත හිමීට දැන් අප කියමකෝ තමන්ගේ ළමයා අල්ලපු ගෙදර ළමෙ ඇසරු කරනවා ඒ ළමයා බොනවා බේ බද්ධ. එක භාරම ඕක ඇසුරු කරන්න එපා කියල කඩාවනින් ඩිපා ඒක වෙ නෑ. ඒකට විකල්පදාන්න ඕන ඒ විකල්ප ගෙදරින් ගෙදරට වෙනස්. දැන් ඔන්න මාට ඇවිල්ල අම්ම කෙනෙක තාතා කෙනෙකු කිව්වා. ළමයා ගෙදර ළමයෙක් පාඩන් කරනවා පැය දොළහම නතර කරගන්න බෑ තොට අම්මලාට බයයි මේ ළමයාට මානසි කලටක් යෙදී කියලා එක දිගට පාඩන් කරනවා තවට මම එකපාරම කල්පනා කරලා කිව්වා මේ ගෙදර ටීවී ගන්න ඇද නෑ කිව්වා මං කිව්වා දැන් ළමයා එක දිගයට පොතේම නංගන්නේ තකක් ගැලා කාට උන්ටිගක්දාන්න ඇයි කාටුම් යනකුට මේ ආච්චි ලත් බලා හින්නවනේ. උන්දලාගේ ඇගත් කාටුන් වගේ. ඒත් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ තව බැලුවා ඒ ගෙදර එක ළමය ඉන්නේ. මම හැවා වෙන ළමයි යාවට පස්ස කොමනා හිතු ළමයි එක සෙල්ල කරනොකිෝ. දැක්ද හැද නැහැටි තමන්න කවුරුත් නැති තැන තමයි ළමය පොතත් එ එක තුරින් පොතත් එක් එකතු නේ ඒක නිසා. එ ඒ නිසා ඔන්න ළමයි එක්කෙන දෙන්න හදන එක තියෙන විපාක. එක ළමයෙන් විතරක්හදවුවට පස්ස ඒ ළමයා ඔහේ ඉන්න ඒ ළමයට තනින් නොත නයට නෑ. තිගේ නිසා ළමයි ගෙදර දෙතුන් දෙනෙ දැන් අපේගේවල් වල අපි අපේ සබෝදර සෞෝදරීන්නවා ඉතින් අම්මල වැලට යනවා අපිව මේ දාලා යිතිං ආනීත් අපක් කළයිල අපිව බලා ගන්නවා මේ අපි ප්ලෑන් කරනව නිවීමෙන් අපි ඉතනවා ආර්ථිකය ප්‍රශ්නය මෙයාලට ඉන්න නැත්වේ ස්කෝලවල දාන්න බැරිවවෙයි අරකයි මේකයි කියලා එහෙම ද එළමය ඉප දෙනවට කර්මාණ රූප හැදෙනවා. ඔයාලාගේ දෙම අපි ඔයාලා බ්ලෑන්් කලා හැදියය දැන් ඔය අසට ජීවත්තෙන්නේ ඒවාගේ ඉපදින ළමයි ජීවත්තයනවා එනිසා ලොකූ ප්‍රශ්නයක් වෙලා තියෙනවා අදද සමාජී ඒ තමයි ගෙවල් වොල එක් ළමය දෙන්න ඉන්වනේද ඒ ළමයි නිකාන් තනි වෙවී යනවා තනි වෙවී යනෝ පරපුරක් විදිීට නෑ ගොඩාම් මානසික ලිඩ හැදෙනවා කරඩ දෙයන්නේ. ඒනිසා මේ අංගුලිමාල මහරහතන් වන්සගේ තේජසිං සෙත් පාර්ථනා කරගන අනාගත සිංහල පරපුරකට සිෙත් පතන් ඕෝන. පවුල්ලල බොහෝ පින්වන්ත දරුවෝ බිහිවේවා කියල සිෙත් පතන් ඕෝන. ඇ සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් අනාගතයට යන්නේ ඉදිරියට බිහිවෙන පරපුරත් එක්ක. එති ඒනිසා දැන් එක පාර්ම ලමයාගේ පොත පාඩංකරණක නතර කරන එක අසාර්ථකයි. ඊලකට තමයි යාඕන එක ගෙදරක ඒ ලාමේ හයිියෙන් කියවනවා. ඒ හයිෙන් කියවන්නේ යා දන්න අම්මමකුත් කියන්න තා තමකු කියන්නෑ කිය. එතකුට ඒකට විකල්පයක්ත්තියන්නේ ය ගෙදර මාරු කරන්න ඕන ඉන්න තැන තවත්තා ඉන්ට ඕන. ඇයි එක ළම යන අරයට කරදරයක් කියලා හිතෙනෑ. ඉති ඒ නිසා මේ ඔන්න ළමයි ප්‍රශ්න බලපාලා එකඒක ප්‍රශ්න වෙන හැදී මම කියන්න කිය සමහර බරපතල ප්‍රශ්න තියෙනකුට එක පාරම බරපතල ප්‍රශ්නයට අතගන්න හොඳනෑ. ක්‍රමාණකුලොෝ ඒ ප්‍රශ්නය විසඳන්න ඕන. මෙතන බරපතලම ප්‍රශ්නය තමයි රජුරුවන්ගේ මිනි මස් කනයක, සුතසෝම රජරුව හතරවෙනි වරේ විදිර තමයි මිනි මස්ණ්ඩපාකල ඉල්වී. මේක කියපු ගමන්. රාජ්ජරුවෝ කිව්වා යහලු සුතසෝම මම මේ රාජ්‍ය සම්පත්තිත් අත්තැරල කැලේටාවේ මිනි මස් කණ්ඩෝන නිසා. පිස්සුද කියලා ඇහවා මොකක්දව ඉල්ලනවා වරය. ඇයි මම මේ කැලේටාවත් ඒගත. ඊර් පස කිව මේ බලන්න කිවවා. එකක් කියල එකක් කරනවා කිව්වා. ඉස්සල්ලාකිව ඕනුම වරයක් ඉල්ලන්න කියලා දැම්මං ඉල්ලනවු ඒක වෙනස් කරනවා කිවවා. නෑ නෑ මං වර හතරත් දෙනවායි හතර විදිකට වෙන එකක් ඉල්ලන්න කිවවා. ඊර් පස්ය කිව්වා යහලු සුතසෝම රජතුමනි මනුස්ස. මාන්සේ හේතු කරගෙන බොහෝ අපං්්‍ය ලාබේටත පරිවාරාදී සම්පත්වලින් දුරුවීමටද අප කීරිතියද බොහෝ පෞකංවලටද දුෂ්චරිතයටද දුකටද පත්වෙනවා. ඒ නිසා මනුස්ව මාන්සේ අත්හරින්ට. පෝරිසාදය සත්වතෙමේ වරයක් දීලා ආපහුයේ වරේ ගණ්ට හොඳ නෑ. ප්‍රාණය අත්තහැරියත් දුන්න දේ දුන්නමයි කියපු වචනිෂ්ඨ කරන්න ඕන. හරි ලස්සන ගාතාවක් කියනවා. මෙන මේ ගාතාවන්නම් මට හරියට දැනුන පිංවත්න්නේ. ඒ තමයි දනන් චජයේ යෝපන අංග හේතු. මේ ගාතාව හරි ලස්සනයි. පින්වත්න අංග හේතු කරගෙන ධනය ඕන තරමක් අත්තහරයනම්. දැන් ඔයාල අවදි වෙලා බනාහනකින් වඩිනාකම තේරුම් ගන්ඩ මේ උපමා පිළිවෙලින්. ඒ තමයි. ඔන්න කියන්නක අංගයක් කියනෙ හදවත කියලා. හදවතයේ සිදුරත්තියනවා මේක ඔප්‍රේෂන් කරන්න මෙච්චර මුදලා කෝන කිව්වෝල්. ගේදුොරවල් විකුණලා ඒත් සල්ලි මදිනං බස්ස එකක් ගානී ඇවිදලා හිඟාකාල හරි ඒ සැත්කම කරගන්නවාද නැන්ද. සකල සම්පත්තිය නැති කරගන්නවා පපුුව හදාගණ්ඩ. අංගයක් රැකගණඩ. කොච්චර කාලයක් කැප කරගන්න කැප කරනවාද, ගොච්චර ධනයක් ඇැප කරනවාද සකල සම්පත්ති අත්තාරිනවාද ශරීරයේ කොටසක් රැක ගණඩ. ඇත්තරම වටිනවා න එක වැරදදන්න නෑනේ. ඇත්තරම වටිනවා. දනන් චජයේයෝ පනංගහේතු ධනේ නැති කරගන්න අංගහේතු කරගෙන. අංගන් චජයේ ජීවිතංරක්කමානෝ. අංගයක් අයින් කරගන්නවා නො ජීවිතේ රැකගණ්ඩ. උන්ඩුක පුච්චේ මේවාගේ දෙයක් වෙලාතිී නො මේක කපල දාන්නුව නැතම් මැරවා කිවෝත් බලෙන් හරි කරගන්නවාද නැන්ද එක ඇහැක ප්‍රශ්නයක් මේ අනිත්ත හැටත් බලපන්න පුළුව මේ ඇහැ අයිං කරන්න ඕන කිවෝත් ඒ ඇහැ අයිං කරනවාද නැන්ද මේ කකුල කුණුව වියෙනවා මේක නතර කරගන්නන් කකුල කපන්න කිවෝත් කපනවාද නැන්ද ජීවිතයේ රැකගණ්ඩ අතප්පයක් හරි කපනෝ හොමරි කරනවන. අංගන් දනන් ජීවිතංචාපි සබ්බන්. කෑලි කපකපා හරි ධනේ වියදංකරකාරය හරි ජීවිතයේ රැකගණ්ඩමයි බලන්නේ. ඊළංගට තිය කරනාව තමයි. අංගන් දනන් ජීවිතංචාවී සබබන් චජයේ නරෝ දම්මනුස්සරන්තෝ දරුමේ හේතුවෙන් සත්පුරුසයා ධනයත් අතාරෙනවා අංගත් අතාරෙනවා ජීවිත ඇතතාරනෝක අද බණහන්ඩාව නැත්තෙ හිට වැඩතියෙනවා කියලනම් ධර්මය අතැහරයේ ධනය හේතු කරගෙන අද බණහන්්ඩාව නැත්තෙක් ධනිස් කැක්කුම මුල්කරගෙන අංග හේහිතු කරගෙන ධර්මය අත්තැරයේ. මිනිස් සුටික් ඉන්න වෙලා බෝමයක් අපි පුරෝත් කියල ඉදාගෙන ජීවියකම බණබලනවා කියලාවිෙනැත්තා ජීවිතය හේතුකරගෙන ධර්මයත් තැරිය යන වියදමක් ගියදින් ත්‍රෙදෙන්න කකුලා ග්‍රෙදෙද්දිින් මැරෙනෙ එකෙක් මැරෙද්දිී මම නම් බනහනවා කියපු කෙනා ධනයායි යංගයි ජීවිතය අත්තහැරිය ධර්මි වෙනෙන් ඔහුට කියන නම තමයි සත්පුරුෂයා හොන්දට කල්පනා කරන්න උපමාව මුල ඉඳලම ගන්න. ඔයගේපුූ අජන්ටිකෙන් තේරෙන් නෑ උපමාව මුල ඉඳලගන්න. අංගයක් රැකගණ්ඩ ධනයත් අහරින විදි බලන්න. හදවත රැකගන්්ඩ එක ඇහැෙන මේ ඇ ඇහැක් බද්ධ කරන්න ඕන මෙච්චර සල්ලි ඕන. ඒ අන්ගේ රැකගන්ඩ සල්ලී හොයන්ට හිංගා කකා යනවා. මට මතක ඒ කාලෙ අපි ොස්තර මහන්තයේ ළඟ බෙහෙක් ගන්න ගිය. මම දැක්ක් දවසකයේ දොස්තර මහන්තයා මේ බස්සක නගල්ලා ටිකට් පොත් කඩකඩා සල්ලි එකතු කරනවා. ඒ ටිකට් පොතේ අපි ගත්ත තුන්්ඩු ඉතිබ්බා පුතාට හදවත් සැත්කමක් කරන්න දොස්තර මහන්තයා ඒක කළේ තට දොස්තර මහන්තය බස්සකින් බස් එකට ගියා සල්ලි එකතු කර කර අංගයක් රැකගන්න එකට ක ඒකට වෙන කැපවීම අත්හරි නැත් ඇැරිල්ල දැන් ඔය අපිගේම ෝන සැත්කමක් කර ගන්නඩට සල්ලි ඕන වනා කියලා දනිස් කැක්කුම් ඔලුව කැක්කුම් ඔය රෑ වෙලා දුර වැඩි හමින්වාද. කොයි හද්දී පංගර ගිහිල්ල හරි ධනයහයවා. නිදිී මරාගෙන ධනය ඔයනවා. අංගරයක් රැක ගණ්ඩ කණ්ඩ පොඩට දැන් අපිම සිකරට ජොබ් එකක් කම්බුනා කියලා රෑ ඉලිමින කල් නිදි වරාගෙන ඉන්නවානෙ. ොකදප්පමේ අපි හ සුපෝග බෝගකි ජීවිත ගාමට්කි රෑ එලිවෙන කල් විදි මහනවනේ තෙල් ගහන නුසය රෑ එලිවෙන කලට අල්ලගෙන තෙල්ගහන වනනිවාහන්න වලට හෝටලයක් කරන මනුසය රෑ එලිවෙන කල් තම්බ දම්බයි එඒකාර ක්ඩ දෙනවනේ. ලෙඩ්ඩු බලාගන්න දොස්තරල නෑස්ල රෑ එල්ලිවෙන කල් ඒ ලෙඩ්ඩු බලාගෙන ලෙඩ්ඩුල් බලාග රෑ එලිවල් නිද මරාගෙන මේ ඔක්කෝම කාමලෝකේ. කරුණු සීකල්ල හිතට වීරිය ගන්නයි කියන්නේ. ධනේ ඔක්කෝම නැති කරගන්නවා අංගයක් රැකගන්ද. අතේපයේ කෑලි හරි කපල ජීවිතය රැකගන්න බලනවා. සත්පුරුෂය වනහි ධනයක්ත් අත්තරිනෝ අංගත් අත්තරෙනවා ජීවිතයත් අත්තරනවා ධර්මය වෙනුවෙන්. ඒ නම් ධනස්කැක්කුමයි කියලා මුළු ගැන්වෙලා හිටපු අට නැගිටලයින්ට කාලයයි. අපට දැන් යාගන්ට අමාරුවයි ටීවයකින් බනහනවා අපිට දැන් යාගණට අමාරය රුවන්ග ලිසයි වැද මැදැ කකුල උත්සගඩ බැරිකාලයක් එනවා රෝධ පුුටුවෙන් හරිියන්ට වටිනවා අත උත්සගන්න බැරිකාලයක් එනවා එතකල් අත්තුලින් දම්බෙදා පල්ලා මේ අත් දෙක දන්සැලක් කරගන්නට ඕන සත්පුරුෂය ධනයක්ත්තත්තරෙනවා අංගත් අත්තරවා ජීවිතයයක්ත් අත්තරනවා දර් මේ වෙනුවෙන්. එහ නම්බ මිනි මස්කානය ගත් ඇර පංකිව්ෝ. සත්පුරුස ධර්මය සී කරලා. ඊල පස්සේ මේ විදිහට කරුණු කාරණ කියනකුට පෝරිසාතයක් කියනවා ය අනේ මට නම් බෑ. මටනම් බෑකෝ මට මනිමස් කණ්ඩ ඕොනකයෝ. ඊට පසකනු යහළු පෝරිසාදය. යම් මනුස්සෙක් යංකිෙනෙක්කින් කුසලා කුසල ධර්මයේ දැනකන්නේද. යම් සත්පුරුස කෙනෙකේ පුද්ජලයාගේ සැක දුරු කරද්ද. ඒ ඔහුට පිහිට ධාරක්ෂාව වයි. නුවනැත්තේ ඒ ඇඳරු පුද්ජලයා සමඟ මිත්‍රකම නොනසන්නේය. කිෙව්වා යම් දේකින් යංකිෙනෙක්ගේ යමක් දහම කහලා. හිත හැදුන නම් පිහිට කාවනම් ඒ සත්පුරුසිය ගැසුරල් නැති කරගන්න ඕොදනයකෝ. අදකාලෙ මම නම් දැකල තියෙනව හොඳට සත්පුරු සැසුර නැති කරගන්නේ තම්බ දොයිතුවට. තම්බ දොයිතුවට. දැන් අපි කීමකෝ පොඩි රත්සාාවක් හරි කරනවා හැබැයි සංගේ ඇසුරු කරන්න පුළුවන් සෑය බෝධිය වේහරවඳන්න පුළුවන් ධර්මීග ගන්න පුලුවන් හැබැයි පොඩි රස්සාවා. හැබැයි මෙයා හිස්තේ තියෙනවා ලොකූ පඩියක් ගන්න ඇත දීපංකරේකට යනවා. හැබැයි ඒතන සත්පුරුසියොත් නෑ දහමත් නෑ දම්වෙදිලිත් නෑ කුසලා කුසලත් නෑ ඊළඟට සෑයබෝධය වැඳල්ලකුත් නෑ හැබැයි පඩිය ලොකූට තියෙනවා කෝටි ගණන් පඩි හම්බ වුනත් කුසලයක් නැත්තම් මොකටද. මොලු ජීවිතේම පිනෙම් පිරෙනවාන පඩියක් නැතත් මොකද දැක්කත් සත්පුරුස ඇසුර නැතිකරගන්න හොඳනෑ කියනවා මේ නිකන් දේවල් නිසා මේ කියන්නේ සුතසෝම රජුරුවන්ගේ ඇසුර නැතිරගන්න දෙපා කියල කියන්නේ. ඒර්බස්සේ පොරි සාතරරි කියනවා හරි ලස්සන ගාතා දෙකක් පින් වත්න ඒ ගාථ අධිකත් උගන්නන්න නොයාලට මෙන්න ඒ වටිනා ගාතා දෙක යමෙක් වනාහි මෙය මට ප්‍රේයයි ප්‍රියදෑයම කැමැතිවන ස්වභාව ඇත්තේ තමා ගැන ප්‍රිය නොකොට ප්‍රියවස්තුූන් සේවනය කරේද. හෙත මේ විසවිස සුරාබඳුනප පානයකොට විපතට පත්වන්නා රා සොඳෙකුසේ. එයිම් පරලොව දුකට පත්වන්නේය. ලස්සන කාරණාවක් මේක. පිින්වත්න්නේ මේ ලෝකයේ තමාට තමා තමාන් ප්‍රිය වෙන්ඩෝන. එදුර මේ ලෝකයේ තමම් ප්‍රියවෙෙන් නැතුව මේ ලෝකයේ තියන ප්‍රියදේවල්න් කෑම ප්‍රියයි කියන්නේ තමන්වෙේ ප්‍රියකරගන තියෙ කෑම. රූප බලනේවා නාට්‍ය බලනවා ප්‍රියායි කියන්නේ තන් යි ප්‍රියකරගන තිය නේවා. ෆෝන් එක ඉන්නවා කියන්නේ ප්‍රියකරගන තියනෙ තමන් වේ ෆෝන් එක ඒකට උදහරණයක් කියනවා. ඔන්න රස මෙ සුරා බඳුනත් තියෙන සුරාහරි රස කෑමත් තියෙනවා. හැබැයි එක්කෙනෙ කියන ඕක රහයි හැබැයි වස මිත්‍ර කරල තින කණ්ඩෙපා කියලවා. එදකොඩ මේ තමන්න වස මිස්ත්‍ර කරල තියන ඒ බිවොත් මැරෙන්න්නේ කවුද තමා. හැබ මේ ඒ බඳුන හදල තියෙන කෑම රස නැද්ද බාහිර ප්‍රියදේට ආසකරොත් ඒකායක බොනවා ඇයි එයා ඒකෙන් තමන් වෙන දේ හිතුවනෑ දැක්කද තමාව නසාගත්ත හැටිටස් මැරිලා නිරී යනවා මං මේක කියන්නගේ වීඩියෝ බලන් නාට්‍ය බලන්න ආසයි ඒක තමයි ඇහෙම් බලන්න හාසබාහිර දෙයක් නමුත් ඒවා බලද්දි හිතේ ඇතිවෙන අකුසල් නිසා තමන් නිරී උපදේනවා. දැන් එක මේ මනුස්සේ ගෑනු කෙනෙ දි බලබලා හිටිය. මේ මස පොල්ගස් පොල් කඩනෙනින් පොල් පොල් කරන්න කිය වට පිට ගවල්ලල් ගෑන්වන්න දිහ බලන්න. එදුටඒ මනුසයට ප්‍රියදය තමයි අරටු ූප දිහා බලවල ඉන්න එක. මේ මනුස්සය අදවසක් මේ බරු ගැහිල වැටුඩ කුල ලිශසල වැටුුණම්. ඒ වනුසය ඉපදුුණාර ඒ වෙනකුට බලබලා හිටි පල්ලපුකිෙදර ගෑන්ුලමින් ඒ ගෑන්ලොමක කුසේ අසූචි බොක්්කේ ඉපදදුුණනා කක්ක ගොඩි මහ බඩවලේ. ඒ අසූචිත්තෙක වැසිකිලි වලට වැටෙනවා මැරෙනවා ආයත් අසූචි වල ඉපදනවා. දැකද බාහිරදේ ප්‍රියදේ ගත්තා තමන් ගැනහිතුව නෑ මං මේ වෙලා මැරුණුක් කොයි යුතු කියන. පස්බ කියන්න ීඩියෝ බලන්න පෝන්වලකෙ තියන කෙලිසෙල්ල ප්‍රියයි. ඒවිලාම මැරුනුොත් තමන් කොයියේ හෙදිකල් හිතන්නේ. විස මිත්‍ර ප්‍රනීත පානයක් දැන දැන්න බොනවා. රසනිසා. හැබැයි හලාහල විස. අපි ජීවිතයේ අඩුපාඩු ගැන බලන්ට. ඊළඟ ලස්සන කාරණාව. ඊළඟ ලස්සන කාරණාවත් තියෙනවා. රජතුමනී මේ ලෝකේ යමෙක් වනාහි නුවනින් සලකා බලා දැනගෙන ප්‍රිය වස්තුූන් හැරදමා දුකසේවුවද ආර්ය ධර්මය සේවනය කරෙනම් හිතම අපහසුවෙන් බෙහෙත් පානයකොට සූපත් වන්නකු මේ එයින්ම පරලුව සුවඇත්තේ වන්නේය. ලිඩෙක් කමාරුවෙන් ගියාට පස්සේ කසායි හදලතිෙනවා කල් කාදුරු තිත්තයි. තිත්තේ බෑ හැබැයිඒ බෙත්තිික බොනවා. සූපත්වෙනවා නුසුදුසු කාලෙ කෙල්ලෙක් එක යාලු වෙල කොල්ලා අම්මල දාර්තල ගුරුරු සත්පුරුසු කෙන නතරකර පං ඕක අත්තාරට බෑ ලේසියෙන් කසාහිතිත්තයි. හැබැයි මේකා තිත්ත රහට හරි මේක බිවොත් ගැල්ල වනාමයි. බේරු වනාමයි. ගොඩා කසාද ජීවිතවල මිනිස්සු දුක්විඳන්නේ. හදිසියේ ගත්ත තීරණවලින් විඳවලා. හදිසි තීරණ. කල්්‍යල් බලල හිත මෝරන්ඩ දීල නෑ. හිත මෝරන් දෙන වන කොල්ලෙ කවරුදු විසිපහ පැන්ල විසිපාතිය තිස්්පා ඔයා අතර තමයි කොල්ෙකටනත් ්‍යහාාවෙන්න්න සුදුසු. කෙල්ලෙකුටනත් සුදුසු කාලයත්තියෙනවා. මෝරන්න ඕන හිත. එහම නෑ ඔක්කෝම රස පානය හැම්බොනවා. හැබැයි විස. කසායිවලට කවුරුත් කැමිති නෑ. මංං කාරණාව කියන්න රෘස්සාහ කළි ලස්සන වචනටිකත් තිබ්බ නිසා. සාත්පුරු සයක කරන්නේ මොක්හරි වැදත්වයෙන ට එක අත්තරගන්න උත්සාාකරන ව කියෙනවා. හරී අමාරයි. දුකයි හිද්දට පීඩාව වෙනවා පිච්චේෙනවා. ඒ පුරුද්ධට ය ඇැතුව අමාරුයි. අමාරුවෙන් හරි ඒ මනුෂ්‍ය ඒ අත්ත්‍ය හැර ගත්තොත් තේම. හරියට හරි සුගතිය උපදනවා. අමාරුවෙන් තිත්ව බෙහිත් බියල දැල නැද නහය මිරිරකෙන බොනවා. සමාරේවා උගරි තියාගත්ත ගමන් වතුරටක බොනවා. අමාරුවෙන් කරන්නේ ඒකෙන් තමයි සුවවෙන්නේ. මතකතියාගන්න ඔයාලගේ ජීවිතයේ. අඩුපාඩුවත් තිබොත් අත්ත ඇරගණ්ඩ බැරි ඒක අමාරුවෙන් අත්තැරගත්තොත් කසායක් බිහි බීලා සංසාරයක ලෙඩසුව වුණ වගේ ඔබලාට ඒ අඩුපාඩු අත්තැර ගැනීමේ කුසලින් සුගතියත් නිවනත් ලැබෙනෝ. අදයට දවසයි. මේ උතුම් ධාතතැන් පත්තුන් සෑරජාණන් වහන්සේ සිස්සේ වදධනා කරගෙන. මේ අංගුලි මාල මොන්න්නෙ දුන්ගේ සසර ජීවිත ගැන අහන්න කතා ඒ සත්පුරුස ධර්මය හල මේ සෑය වැඳල අධිෂ්ඨානයක් කර ගන්ඩ අනේ මටත් අමාරුවෙන් මගේ අඩු පාඩු හදාගණට ඇත්තක් කියලා. බෑබෑ මටනම්ඒ හදාගණ්ඩ බෑ කියල හිතනේවා ඔය උපමාව සීකරගෙන කසායක් වනා ත අමාරුවෙන් බොන්නි කියල බෙත් බෝඩක් කැමෙති නෑ අනිත්තයිකි නො බීපන් බීපන් කියලා වෙලාවකට අනිත්ත අ ඒ හදල දෙේ නෙච්චරාකමැති. සමහල්ලට බොනකුට ආයනඔගුරට. බීප එක ආයනවා ආයු බොනවා. එහෙම හරි බිහිල ලෙඩාසුවෝ වෙනවා. ඒවගේ තමයි අපි අඩුපාඩු හදාගන්න ගියාට පස්සේ වැටි වැටී නැගිතන්ට වෙයි. එපාවෙයි පිස්තු වගේවෙේ නැත්තුවම බැරිවෙේ. කවදාහරි ඒකත් එෙක් ඔට්ටුව වී හදාගත්තව හදාගත්තම තමයි. මගේ ජීවිතයේ මංම අහපු ධර්මයත් මේ සසරේ ස්වභාත්. අපි අහලතියනෙන විදියටනා කෙනෙක් සුපිරි ජීවිතයක් ගත කරනවට වඩා. කන වැරැද්දන් නොකොරම ඉන්නවනං හිතාගන්න බැනී ජීවිත ඊට වැඩිය සේෂ්ටයි වරදිින් නැගි හිටින එක. ඒ නිසා ඔබගේ ජීවිතේ යම් වරදක් හදාගත්තොත් වලා කොලකින් මිදුන සඳ වූ අගුලි මාල මුලෙදුම් ඉදිරිය ප්‍රතිඥ්ඥාදී. මේ උත්තමය අතමයි සෙම්පතියා වගේ රදි ැගෙහිටිනයට ඉදිරියෙන් සිටින්නේ උඹලට පුළුවන් මත් ගැල වුනා කියද. ඒ උත්තමයාට සපතකොට මමත් මාගේ ජීවිතය අඩුපාඩු හදාගන්නවා කියලා අමාහුරුවෙන් හදාගත්තෝ ගොඩම තමයි. ඒකයි මේ තියන්නේ. ති ඊට පස්සේ මේ විදිත මේ ධර්මය කියලා පෝරිසාධය කියනවා ඔබ මට කල්්‍යයානමිත්‍රේෙක්ෂේ මිහිරි ධර්මය කියල දෙන්න. ඒ නිසා රජතුමන මම ඔබට අමාරුවෙන් මං ගොඩා මනාපයි ප්‍රයයි මිනිමස්කන්්ඩ ඒත් මම හත්තරවෙනි වරය දෙනවා මං මිනි මස් කන්නෑකෙෝ. මං මිනි මස් කන්නයකෝ. දෙවරු සාධකාර පැවැත්ව ආකාස. සීලයේ පිහිටියා පංච සිික්ෂා පද දුන්නා. ඒ පෝරිසා දෙයට සුතසෝම රජ්ජුරුවෝ සිල් දෙනකුට දෙවරු සාදු කාරදන්නා. ඊට පස්සේ බෝධි සත්වයන්ගේ පාළංග වැඳ වැටුනා පෝරිසන්දය පෝරිෂාදය. ඊට පසකව රජතුමනි යං අපේ මුදාහරින්ට අට රජවරු මේ අනු නව දෙනම්. ඊට පස්සේ ඕවන්න දැන් එහිම් යන් අපි කියල දැන් ඔන්නට ගහලඟ අරකච්්‍රිය මුද වන්න ගිය දැන් වන්න දමනේ වෙලා. ඊට පස්සේ සුතසෝම රජ්ජුර කිව්ව මුදවන්න එපා. දැන් ඒගම අරනු මෙ කකු දෙකින් අල්ල ගැට කලන දයන. කිව්ව මුදවන්න එපා. අර රජුර ොක්කෝනම කතා ඇහු නෑ යලට දැන් දූර නෙවෙන්නේ. දැන් එයාලට තේරෙනවා සුතසෝම රජුරෝ කොහොමරමයා දමනය කලා කියලා. අර එලල්ල ඉන්නයිට තේරෙනවා. සම්පූර්ණ කතාව දන්නෑ වර හතරත් දුන්න කතා එව දන්නේ. ලඟට ගිහිල්ලා. බලන්න මහා බෝධිෂත්්‍යයන්ගේ නුවන කිව්වා එපා කියලා. එක පාරම නිදහස් කරන්න එපාකිෝ. හේතුව නපුරු හිතන් එක පාරම නිදහස් කරපු ගමන් අර රජුරු නපුරු ඉතිං එක පාරම ඇවිල්ලා පෝරි සාධයට කරදර කරයි කියලා. කෙව්වා අර නුගගහට ඇවි දැවද කිව්වා. රජවරුණී නුඹබල ඔක්කෝටම මයි ශල්පිය දදුන් නිදා තක්සිිලාේ. ගේ වචනයක කිය කරන්න ඕන නුඹලා නිදහස්ක නොමටව නුබලාගෙන් පොරොන්දුවක් ඕනකිවවා. ඒ තමයිකිව්වා නුඹලා නිදහස් කරනවා මේ පරිසාධයා තමන්ගේ යාළුවෙක්සේ දැකලා තරහාසිතා කුපද්දවා ගන්න නැතුව. මිත්‍රව මෛත්‍රී සිතකින් මොහු ඇසුරු කරනවා කියලා පොරොඳදුුනොත් නිහස් කරනවාෙව්. දක්කාද රකි හැටිහි. අද ළමයාට රමයාගේ ප්‍රශ්නේදී නීති දානවා ළමයා රකින්නේෑ. කෙල්ලකින් ගැලවියනින් කියනවා ඒකට අපේ ආදරය දෙන්නේෑ. ඒක අඩුපාඩු හැම දැනව තියෙනවා. ප්‍රශ්නයකින් මුදෙව්වන එයට එල්ෙන්ඩ පොටත්කුත් දෙන්න ඕන. දැක්කද මේ ලස්සනට සත්පුරුසිය ප්‍රශ්ය විසඳැනැට. පස්ස හරි ලස්ස නයි පින් අත්නී පළවිනිකිෙනා මොදොල්ලතින වැල කපල එක පාර චාප්ප ගලබීම. සුසෝම රජ්ජර අර පෝරිසාතය තින් සතුටරත් එකක නිදහස් කලි සුරජ්ිකෝ කොඩ්ඩකින්න පොඩ්ඩැකින්න. සුතසෝම රජ්ජුරු අල්ලනවා මේ පෝරිසාතයල් අනුවකපනු. හම නිදස් කලි. ගටක් පනක් නන්නෑ නැගිටින්න. ගහක මෙන්න බලන්න සසර ගහක පොත්තා කැරගෙන ගලේ අම්ඹරල අම්බරල අම්ඹරල පරිසාතියක් ඇතර දුන්නා. දැන් සත්‍යයක් ක්‍රියා කරන්න කොම එකට. ඒ ගහක නිකම් පොත්තා කම්ඹරලා ගත්ත ඒ මේ කල්කේ අතර ඇරන් සත්‍යයක් ක්‍රියා කළා මං සත්තු මරන් නැතුයින්ට මිනිීමමස්කන් නැතුයින්ට පොරොන්ද වන බව සත්‍යයයි ඒවා නොකරන බව සත්‍යයයි මේ ඇත්තූ සුවපත්වේවා කියලා සත්‍යයක් ක්‍රියා කර කර ඇගේ ගාගන ගිය අ අනු නවදනාවම සුවපත්ව වන. මට හිතුනේ මගේ බුදුරජාණන් වහන්සේ අංගුලිමාලයන් ලවත්්‍යක කලා නේද සසරිත් කරලා සසරිත් කරලා. බ ඇතට මධද මතන පොදවෙලා බගේ ජීවිතයේ යම් අඩු පාඩුවක් හදාගෙන අවන්කො මනත්ත හිට කියන්න නැතුව එක රැකගනඉඳලා. යම් දවසක තීරණයක් ගන්න බැරි ප්‍රශ්නයකදී අධිෂ්ඨාන කරන්නු බලන්ට. පිටරට නෝන කෙනෙ ගෆසා කිරීම හොඳනෑ කියලා හිතට ඇරගෙන රැකිරැකිීවා පිටවල දොස්තරලා හරිකෙ ටස්සං කරන ගබසාාවලට. රැකිරැකී රැකිරැකිින් දල දවසක්ය ඉන්නකුට ඉන්නවවාන් ලෙඩ්ඩු ඉන්නවා මෙයා විතර එකම දොස්තර. ඔන්න දැන් පේනවා අල් ගෞසා කරන්නට අගටි ඉන්නවා. දෙැම් මෙ රත්ව වුණා. සාාමාන්‍යය ලෙඩ්ඩුන්ට බෙහිද්දිදී ඇය්වා. දැන් ඉන්න ඊළඟය. මෙයා සත්‍යයක් ක්‍රියාවක් කළ මං මෙච්චර කාලයක් මේකින් රැකිරැකහිටූ බව සත්්‍යයයි. මා දැන්. දුරකට පත්වෙන්ට යනවා ඒයිගේ ඩවුට අසං කරන එක මවම එකකින් බේරෙන් වු මගේ සත්‍යයනු භාවින් කියනකුටම නිවාඩ දපු දොස්තර කෙනෙක් කාවනේ මගේ පේසැස්ලා කියලා කොහොමද සත්්‍යය බේර නැහැති නිසා කරදරයකට පත් වනුන් මම දන්න මෑණ කෙනෙක් ඒ මෑනියෝ දැන් අම්ම කෙනෙක් වැඩීට අම්ම කෙනෙ ඒත් සමාජයේ නපුරුයිනි කාමාසක්තයින ඒ මෑනිියන්ගේ මහන්තය නැත්ති වෙලා ඊට පස්සේ මෑනයන් ම කරි යන් කිසි ව්‍යාපාරක කටයුත්තකට හරි පකරි අස්සනා කරි මක කරි ගණ්ඩක යද්දී ඒ අසන ඕනොම තැනින් එයාට නරක යෝජ නවක්්‍ය වෙලදැන් මෙයාට මේ අස්සන ගණ්ඩම ඕන මෙයා මොගද කෙලි ඊළඟ දවසේ ස්වරණ මාලී සෑරජාන් වහන්සේ ළඟට ගීල්ල මල් පූජා කළ සත්‍යයක් ක්‍රියාවක් කළ මාගේ මනුෂ්‍යය නැතිවුණා මං අද දක්වා වෙන පිරිමියද දිහැ නරකීතින් බල්ලන සත්‍යය යයි මේ වදුරු දුරු ඒවාකය. අම්මා කෙනෙකුට කීකරු දරුවෙක් යටහත්ව පහත්වව ඇප උපකාර කරන්න යම් සේද. එදා එඳ ලපකා උපකාර කරන වචනයක්ව කියන්නේ. සත්්‍යයට. එනිසා මා යම් දවසකද මහා සුදසෝම ජාතක ඇසුවයි. මල් සෑයල්ළඟ ප්‍රතිඥා දුන්නේ එදා ඉඳල මං මේ වැරද්ද කලී නෑ සත්‍යයයි කියලා. ඔබට ද අනාගතයේ ඔබගේ කරදරේකදී සෙම්පතියෙක ළංඟතියාගන්ට කාලයයි. අනාගතය වුවදුරු වෙනවා සිංහල ජාතයට ප්‍රශ්නයනවා. සතුරන්ගෙන් කරදරෙනවා බුද්ධසාාසනයට වුවදුර වෙන. මේ බුදු සසනේ ආනු භාවයට නෙ මේ බෝහම සිද්ධිය ඔයම් බේරුණේ වෙසක්්‍යකට ගැහුවන මතක තියාගන්ද සතුරා නිෙහෙඩයිමිසක්කා සතුරා නැතුවනවෙයි. ආය දවසක සතුරා යිසෝස වන්ඩ පොළුවන්. මේ මෑද කාලිී ඇත්විච්ච ප්‍රශ්න ඔය විදිහටම එද්දාස් නවස්්‍ය පහළවෙේති වෙල තියෙනම්. ඔය විදිහටවා එදදාස් නවසය පහළව ඇතිවවෙච්ච ප්‍ර්න විදියටම දෙදස් ධහනවේ ඇති වුණ අවුරදු සියකට පස්සේ ඒ විදියටට ඇතිව වුණානේ. අවුරුදු සියකට පස්සෙත් ඇති වුණා නං මේ ඇතිවේ චාර්පු දානාගත ඇතිතුවඉන්න පුළුවන්. ඒ වෙලාවෙ සත්‍යයක් ක්‍රියාව තමයි පිහිට තියන්නේ. දරුවන්ට සෙලි ඇති අම්මල ඉන්නවනං සත්‍යයක් ක්‍රියා කරන්න පුළන් ඔලු අතගාලා මගේ මේ වගේ සත්‍යයක්ත් තියන සත්‍යානු බහි මගේ දරුවට කරදරයක්වැෙන්ඩි පා කියලා. අම්මා කෙනෙ ග්‍යාසිරවාද දරුවන්ට එනවා ඒ ලේනෙ දුවන්නේ ඇගේ. අම්ම තාත්ත කියන වච්ච නේනවා. මම කිව අර එක දරුව එක අම්ම කෙනෙක් ලඟදින් කෝල්ලකත් දී කියලා තියෙනවා. අනේ ස්වාමිනි වී සතති යානු භව කියන්න මට බොහෝකාලයක් දරුවන් නැතු ඉඳලා ගර්වාාස ඇලිලා දරුව හැදිී නැබඩි. ම අංගුිමල හරහතන් වහන්සේගේ පිරිත කියල සත්‍යයක් ක්‍රියා කළා. ඒ අම්මත් කවදව සතික් මරලනෑ. ඒක කරනුු මම සතයෙක් මැරිවිනෑ සත්‍යයයි. මගේ කුසට දරුවෙක් පැමිණිව කියල පැබුණන තුම්මාසින් කුසට දරුවෙක් ඇැවිල්ලලා දොස්තරවරු පුදුමයි දරුව ඉපද වුණා ඒත් ගර්වාාසිය ඇයිල්ලා. දැන් දෙවිනි දරුවත්තියන්නවා. සත්තිය කියන්නේ. ිහිමණඩලි ස්වභවික සංසිද්ධීත්මවාගේ එකක්. ඒකයි ඒ නිසා ජීවිතය සෑම දේකටවා උතුන්දේ උතුන්දේටම ගණ්ඩ අපට ගොඩාක් සත්‍ය ක්‍රියාව බලයෙන් ්‍රකින්ඩ බැරි සිිල්පදරයක ගන්න ඇත්තා. දුරු කරන්න බැරි කෙලෙස් දුර කර ගණ්ඩ ඇත්ත. මගේ බුදුරජාණන් වහන්සේ මාර සේන වෙනකොට සත්‍යක්‍රියා කලා නේද දන්දුුම් බව මේ මහපොලෝ දන්නවා සත්‍යයයි කියලා. මාර්යා පවා පලවා හැරියනේ. සත්‍යයානු භාරින්. ජීවිතයේ සත්‍යයක් ඇතිකරගෙනනතියාගන්ඩ. තරුණ ළමයි තමන්ගේ විවා වෙනකල් තමන්ගේ අතින් කෙල්ලෙකුට වැරද්දක් වෙන්න දෙෙන් නිිපා. සත්‍යක්‍රියයා කරන මම බඳන්ට කලින් කිසිම ගෑනු ගෙනෙකුට මං කරදර කරල නෑ කියලා. එල්ලු සත්‍යක්‍රියාවක් හිතේ ීතියා ගන්න මං විවහා වෙනතුරු මගේ ජීවිතය කෙලිටිකරගත්තේ නෑ කියලා. කවුරු සත්‍යයක් ඇති කරගන්න මා ධර්මයහන් ආහපු දවස්සේ ඉඳලා වැරදි වැඩක් කලේ නෑ කියලා. උතුන් උතුන් ගුණධර්මවල පිහිටන්ට කාලයයි. මේ උුතු මල්සෑයි වැඩසිටින ලොවතුරා මනිදුන්ගේ මහා තෙද බැල මුනිවරයාගේ පිහිට ගණට කාලයයි. ඉතින් ඔන්න සත්‍යයක් ක්‍රයා කල අර අනු නව දෙනාම සුව කළා. සුව කරලා මේ රාජ සම්පත්ති ආනුභාාවේ කියලා සුතසෝම රජ්ජුරු ගෙන්න්නගෙන යනවා. අර මහාම පිරිසත් එක්කම පෝරිසාධයක් ගෙන්න්නන යනවා බරනැස් නුවරටම. එතකට පුතාරජ්‍ය වෙලා. ඊර්වාස්ස ගෙන්න්නගෙන ගිහිල්ලා රජකම දෙෙන්න්ඩයි ගන්නන යන්නේ. අරෙම් පිරිස එනකොටම බරනැස් නුවරම්. ප්‍රවාකාර වැහ අ පෝරිසා දෙයනවා කියෝ. ඊවාසඒ පිරිස නතර කල්ල සුතසෝම රජුරුයි තවත් රජවරු දෙන්නෙකු දෙැතුන්ෙන්නේ දොරටු වළගට ගිහිල කිව සුතුසෝම රජරුව වෙල්ලි ොක කියන්නක. මුලු දම්බදීවම සුතසෝම රජුවන්ත්‍ර යටත්. ඉක්මණට දොරවල් ලැරයා. ඊබස්සේ කියනවා මෙහැබැයි මේ හැම විලාකම මේ පෝරිසාදයක් කියනවා. ඉදා රසක මට මිනිමස් දුන් නැත්තම් මං ගැලවෙනවා කියලා. ඔබගේ ජීවිතය තාපස්සට බලන්න. කවදා හරි දවස පොබගින් වැරැද්දක් වෙලා තියෙනවනම් කවුරු හරිකට බීගෙහිතට දැම්මා. ඒවා අපිට කියල දු නැත්තම් අපි ඇතින් වැරදි වෙන්නේ. මොනුවකරදද සසර. ඊට පස්සේ රජකම පුතාටත් ඒවගේම අර කාලහත්ති සෙම්පතියටත් බොහෝ කරුණු කියලා. දෙමව්පියන්ට සැලකීම පියාට සැලකීමි සත්පුරුවසයන්ට සැලකීම බොහෝ ආනිසංස කියලා. කුසල් ගැන කියලා. ඊළඟට පෝරිසාදයන් මිනිමාන්සිං වැලකුණු බව කියලා. නොයෙෙන් කරුණු කියලා. සුතසෝම රජතුමාගේ තේජසිම්ම අර රාජ්‍ය සම්පත්්‍ය ආය අරන් දෙෙනවා පෝරිසාදයටට. මාසයක් විදර රාජ්‍යය කරනු විේ බල ඒක පිහිටෝවල සියලු දිනාමයන් මේ ආපවෞතම තමගේ රාජධානිවට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් මහනනේ. ඒකාලේ පෝරිසාධය වෙලා හිටියේ අංගුලිමාල. ඒ කාලේ සුතසෝම රජු වෙලා හිටියේ මහ බෝධි සත්තුයෝ. නන්ද බ්‍රා්මණය වෙලා හිටියේ ගාතාක ප වානන්දය. රජරුවන්ට කාලා හත්ති සෙම්පතියා පුදු විදිර උපදෙස්තිදී බේරගන්න හදුවන්නේ ඒතමයි සාරි පුද්තයන් ාම්සේ. පුදුම ඒ කට්ටම යනවා. මම ඒකයිකේ දැන් ඇත්තරම අපිට තේරෙනවනින් අපේ පිංවල් ලොකුස්වාමීන්නාාන්සම මේ බුදුසසුන ඉස්මතු කරලා මේ ශාසන දායාදය අපිට දුන්නේකින් අනේ උන්නාන්සේ නම් බුද්ධහසනය පිටක් කවදහරි ගනී කියලා අපිට හිතෙනවන ඒගේ උත්තුමියන්ට හේත් වෙලාවත් ඉන්ඩ මේ බලන් සුතසෝම රජතුමාට හේත් වෙලා ඉඳලා හේත්වෙලා ගැනෙ ඕ ඒ සුතසෝම රජ්ජරුවන්ගේ ඇසුර ලබලා ඒ පිම්බලයට මේ ජීවිතයේදී අංගුලිමාලෙක් වෙලා බේරුණා ඒ නිසා ජීවිතය මොන අඩුපාඩු තිබ්බත් සත්පුරුසයන්ගේ ඇසුර ඉන්න ධරණය හමින් ඉන්ද මේ පින්කංවලට සම්බන්ධයක් වෙලා ඉන්ඩ. මම ඒ අයිකිවේ උතුන් ශ්‍රී අංගුලි මාල මහා සෑරජාණන් වහන් සිද්ධ වෙනවා. බෝවත්ත මහමි වුණ භාවනාසුපී මම නං කිසිමව අතීත ජීවිතයක දැකල නෑ. සෑයකට එක ගැඩුලක් තිබ්බ කෙනෙක් දුගතියේ ගිය කතාවක් අහලත් නෑ දැකලන්නෑ. සෑයක් හැදෙනවනේ එක ගැඩුලක් හරි අතින් දෙෙන්න්න ගිහිල්ලා. ඒ හදන්නේ අසුපුග චෛත්‍යයක් නෙවෙේ ඒ ඔබේ සුගතියයි ඒ ඔබේ අනාගතයයි ඒ ඔබේ නිවනයි ගොඩනගන්නේ මේ අපි අද මල්සෑයක් හැදවා අපි හැදවේ මල්සෑයක් නෙවෙේ මේ තම අපේ සුගතිය මේ තම අපෙන් නිර්වාණය කුසුලේකින් හදාගත්තා එදගේ හේතු සම්පත්තික හදාගත්තා පැයගනන් වරු ගනන් දර්මය යනුවනේ කං යමු කරගෙන. ධර්මී යනුවනේ. තේරිලට නැතුව ගෙම්බෙක් බනපදහලා සුගතියේ ගියයා කියලා මණ්ඩුක විමානුවත්වෙන් ඇහිවි නැද්ද. මා කියපු ධර්මී දැන් මේ බුද්ධ භාසිතය නොතීරණ බනක් නෙව. ඔබ හෝරාගණනක් ඇහුවා. ඒ නිසා බනහපු බිෙන ඒ කාන්තයෙන් සුගති මෝක්ෂ චැපේ දෙනවා මයි. ඒ මහා ප්‍රඥ්ඥාවෙන් අග්‍ර ප්‍රඥාවනමැති පරවතයේ මුදුනට පැමුණන සාර්බුධයන් වහන්සේ මෙසේ වදාලා. ඒ තමයි තුන් ලෝකයට මග්‍ර තතාගත අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගැනීමක් ඇදද. ඒ බුදුරජාණන් වහන්සේ කිෙරීම පහන්සිතින් මලක් හෝ පිදීමක් ඇදද සාදු කියල ඇගිලි එකතු කිරීමක් ඇදද එය වනාහි නිවනට මූලිකකාරණයක් වන්නේ කියලා. මේ සියලු දේකිව්වේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිසු දම්ම සාරතී ගුණයට. ලොව දමනයෙන් කරපු මොනිදුගේ ගුණයට. අකුසලෙෙන් වැලකුරුණ මහා මුනිවරුන්ගේ ගුණට. අංගුලි මාල මරහතන්හන්සසිට ජීවිතය පුදන්ඩ අංගුලි මාල මහරහතන් වහන්සේ ඒ විදියට මහ වනේ වැඩ ඉද්ද දවසක් වැද්ද එක්කාවා ඒ ද් ඒ වැද්දා අංගුලි මාලයෙක් මේ අමේ බුද්ධ කාලේ ඒ වැද්දා ඉන්න කැලේට එකෙක් කියන්න මිනිස්සුන්ට බහි දෙනවා කේල් කොලයක් තරන් ලොකු පොරොවද්ද කඩුවත්ද කරේ. කිිස එකකුට දමන වෙන්න. සිංගේක් දැක්කොත්තේම උට පැනලා විළුබෙන් ගහනවා සිංහෝලුව කුඩුුවවා. කාටවත් දන නමලනෑ. මොහු දවසක් වනේ යද්දී. අංගුලි මාල මුනිදුන් දුටවා. දැක්කගවම ධනහිස් පණ නැතුව වැඳ වැටුුණ. කැනෙ වැටුණා. තුට මෙයාට පුදුමයි කවදාව කවුරවත් ඉදිරිී වැටි වැටිලනෑ. මේ මුනිවරය දැක් ගම් වැැටුුණා. සාදු කියල වැන්දා. අංගලි මල මරත් අනසේ ළඟට වෙල පාත්ත්‍රී දුන්න. ඉනේ තිබ්බ පසුම්බිය තිබ්බා ඌරුමස් පැනිිවල දාලා. ඌරු මස් පැනිවල දාලා. ඒ පැනීතිකයි ඒ පසුම්බිය හැලුව පාත්තරයට. සිතූ පැතුූ සම්පත් ලබා දෙන පාතරේ මොහොතක් හිතන්ඩ දංහලක සංඝයා පාත්‍රේ තියාගෙන ඉන්නවා. ඔය පාත්‍රයට මොනවා දැම්මත් සත සහස්්‍ර ගුණයකින් සසරි ලැබෙනවා. පාතරයේ වනාහි සිතූවැැතුූ සම්පත් ලබා දෙන චින්තාමානිිකයයි දායකයාට. අපට එකවේලක් වුණාට දංවල දෙන දෙන කෙනාට එකවෙලක් නෙවී. පාතරයක් වුණනත් හෝදන්ට නමුත් ලැබුණුත් දෝතිම් අරගන්ට පුදනකුට දෝතින් පුදන්ට පාත්තරයට ගරු කරන්න ඒ පාත්‍රයට දම්බෙදවා වැලඳවා. බණන් කියන්නකව වැදෙකුට මොන බනක්ද. අංගුලිමාල මොනෙදවම් මෙහි රිස්ුවරින් බණකිව්වා. වැරදිත් හැරයා. ඔබවහන්සකි ගුරුරයක් ොහද කෙලෙහොවා. ඒ තතාගතයන් වහන්සේ ගමී වැඩඉන්නවාකෙවෝ. ඉ ධර්මයාල සෝවාන්ගුණ අංගුලිමාල මහරහතන් වන්සකින් බන අල සෝවාන් ච්ච හිටියා. ඇ ගම ොගෙන හොගෙන වරවැද්ද බදුරජාන්වා. රාජ රාජ මහා මාත්‍යවරු පිරිවරාගෙන බුදුරජන්න්නාස ඇත දහම් දෙසනවා වන්නේ අතරින් දුටවා. හිතුවා වැදදිික් වුණ මං ඔයි මුනිවර එඇල්ලඟට යන්නේ කොහොමද ඇතින්දල වන්දා. හැරිල්ල එනකුට මොකක්කාරරි අනතුරකින් මැරුණා. සගදිවූ විමානිටත් වැඩිය බබලන විමානයක උපන්නා. ඔහු තමයි පස්සෙ කාලී අංගුලි මාල මහරත්තන් අන්සගේ සියල්ලු දාාතුන්න්නාන්සෙල්ලගේ හිමකරුවවුනේ. එක්තරා යක්ෂයෙක් අංගුලි මාල මොනිදුන් දැකළ උවහන්සේගේ භාවනා කනුට වටේ සහක් මං කොරනවා. හරි ආදරී සාමාන ම හිතනන්නේ අංගුලි මාල මහරතන් වන්සේ රත්තරම්පාට ැබලි බැලි හිට පුකිනික් කිය. ට හැඩි දැඩි චරිත යන්නේ ගස්කොල්ලන් සත්ව මාන්ස කාලා කැලේවනි හිටිය මහනවිලා කැලේදමනිග ඊට පස්ස උන්හන්සේ භාවනාක නර යක්ෂයා සැරිසරනෝ අංගුලි මාල මාරත් වන්සේ කෙටී කලකින් පිරිණවම් පෑවා මහා වන්නේ ඇතුලේ ගොඩා කල් හිටිය නෑ උන්ස චත්‍රී දේහය තේරුන් වහන්සේලා ස දරදාලා ඒ දේහේ දැව්වා හිතාගන්න බ ඒ ගිින්දර කොහොමද මගේ මොනිතුන් දැව්වේ කියලා. අර නිතර භාවනා කරනුට සක්වල කරන යක්ක්ෂේ හිටියනේ අනේ මගේ මොනිදුම් ආය කවද දකිින්ටද මටනන් ජීවිතයක් එපා කියලා දුවගෙන ගිහිලා අර ගින්දරට පැන්නා. දැල්වෙන චිතකට පෙන්නම්. පෙන්වත්න යක්කු මේ ගින්දරින් පත්වෙන්නේ සාමාන්‍ය ගින්දරී පුදුමයි ආස්්චරයයි හර චිතක දැවුණා. රහතන් වහන්සේ නමක් දැවෙන චිතගේ යකිෙක් පිච්චෝනා. අංගුලි මාල මහරතන්සේගේ දේහේ දැවිලලා ඉවරුවෙන් දක් කලින්. ඒ ධාතුඋන් අන්සෙලා දෙව්ලොෝ වඩම් වනකුට එහින් දෙව්ලොව ධාතුන් අන්සල වඩම් මනකොට මේ යක්ෂේ අමත නිංචුත වෙලා දිවිය ලොකකිීපතිල. බ්‍රහ්මචාරී අංගුලි මාල මාහරත්තන් වන්සිට පුද්ධ පූජා පවත්තල ගොඩා දෙව්ලෝගයායි බ්‍රහ්මචාරී ස්ත්‍රී ඇසුරෙන් ඇත්තලයින්. දිවිය ලෝකයේ තියෙන බ්‍රහ්ම විමාන වගේ අංගුලි මාල මාරහත්තන් වහන්සිට දම්බෙදපු. ඒ පිනෙන් දෙව්ලු විපදිච්චායි අහෝ ඒත්තමින් වාසනාවන් කෙලෙස් කසඩවලින් ලාමක සිතු සිතුවලි වලින් චුත්ත සිතිවිලිවලින් පීඩා විඳවිඳන්න මේ සංසාර සත්ත්වයා අහෝ මේ කරන පින් බලින් මේ කුසල්ම පෙරටුවට ඇවිල්ලා දෙව්ලොවත් බඹසර දෙවියන් අත රපදින වන කොච්චර හොතත මේ කාමදාහින් ගැලවී අන්ට ඇත්තන් කොච්චර හොතද. ඉතින් ඒ උත්තමයාගේ ඉශ්‍රී දේහෙ දෙවිල ගිය. දාතුන්නාසෙල නෑ මිනිස්සුන්ට පේන්ද. පෙලක් තැන්වල කතා වනා හැම තැන මාරංචි නෑ රහත්වෙලා කියලා. පෙලක් තැන්වල සංඝයන් කතා වුණා අංගුලෙ මාලයම් පිරනුවම් පෑවා. කොහහි පදුනාද ද නෑ කියලා. ඇයි අර දේහේ අලු නෑ ධාද නෑ. ක්කවුුණුන්දේවට දෙවියන් රැගෙන ගියා. ඒට පස්සේ බුදුරජාණන් වන්සේ වදාලා පින්වත් මානනී ඒ බ්‍රාග්මණයක් පිරිණුවම් පෑවා කියලු. එතට අදටත් මිනිස්වතර ධාතුන් අහන්සල ගැවස්සෙනවන උරුමක්කාරයන්ට ලැබච්ච ධාතුන් වන්සේලා තමයි අදත් මිනිස්වතරට තුරුම නේ. කවු දුරුමක්කාරයෝ. සමහර වෙට ආංගලි මල මනිිදුන්ටම උපස්ථාන කරලා මනුසුලෝකිප දදිල ධාතුන් නාන්සලට වැැඳද ගැඳන්න ඇති. එතකුට අට ධාතුන් අන්සල රකින දෙීවරු. ඒ උරුමෙට ඒ අයට වදිින්ට ලබල දෙනවා. අනුකම්පා කරනවා. අංගුලි මාල මහරහතන්නා විශේෂෙවම. ආමුගුලි මාල මහරහතන් වාංසකගේ ධාතුන් අාන්සල ඉතුරු නේම වැරදි කරනයට සපත කර කරයින් නැගීතින්ට සක්තිය දෙෙන්ටයි. වැරදි කරන ලෝකෙට වරදිින් අත්මිදිින්ට පිම්පුරවාගන්ටයි. කුසල් කරන්ටයි නිවනින් සැනසිෙන්ටයි. පිරිනිවම්පාලා ඔන්නන්නාන්සගේ ධාතු උන්නාන්සල තියෙනතා කල අපිට මේ විදියට අනුකම්පා කරනවා. නමුත් උන්නාන්සගේ සතතිය කල්පයක් පුරා ලෝකෙට අනුකම්පා කරනවා. කල්පයක් පුරා මහාතෙද බල ඇති අනුකම්පාඇති අප මොනිදුගේ. අංගුලි මාල මොනිදුන්ගේ ජීවිතයේ කතාවේ බිඳක් ඔොය විදිහට කිව්වේ. ඔය තමයි ජාත කතාවලින් අංගුලි මාල මහරහතන් වන්සේ ගැන තිබ දිගම කතාව. මේ අත් විස්තර විදියට කිවන්නන් රැයක් එල්ලි වෙන කල් කියන කතාව. මං අවසාහන්ට අවසාන් ටිකක් ට්ටි කෙටිකර කර කිවවේ. නමුත් සුඳුරු කතාව.ඒ නිසා අපටත් වරදිින් අත්මිදින්ට කුසලේ පිහිටන්ට. ඒ කාන්තෙෙන් මේ දුක්කිත සසරෙන් නිදහස් වෙන්ට මේ ධර්මය අහපු පින හේතුූඋපකාර්වේවා මේ ධර්මය කිව් මේ ධර්මය ඇසූ පිම්බලින් අපිටත් අපි ජීවිතේ අඩුපාඩු හදාගෙන වරදිින් නැගීටලා වලාකුලකින් මිදුන සඳක් වගේ මේ සත්පුරුස ලෝකෙ බබලුවන්ට වාශනාවලබේවා. අතෑරගණ්ඩ බැරි ඇබ්බැහිකං අතෑරගණ්ඩ. මේ ධර්මය හපු පිනත්. මේ උතුන් ධාතුන් වහන්සේ ලගේ තේජසත් මල් සෑයේ අනුවාසිනුත් ආසිරුවාද සැලසේවා. මේ උතුම් පිම්බලින් සිංහල ජාතයටත් බුද්ධ ශාසනයටත්. මේ ලක් දෙරනටත් සෙත්වේවා වුවදුරු මිලෙච්ච බලවේග කරදර දුරුවේවා. මේ ලක්දිරන්ටස් සිංහල ජාන්තයටත් බුද්ධ ශාසනයටත් ආරක්ෂාව සැලසේවා. මේ ධරුම දේශනාකරුගු පිනත් ඔබ ධර්මය ඇසූපිනන්ත් සෑයි වැඩසිටින දාතුන්න්නහන්සේලා යාානුභාවවිනුත් මල් සෑයේ අනුහසිනුත් දරුවම් බලාපොරොත්ව නම්මලාට පින්මන්ත දරුවන් ලබේවා. මේ දරමය ඇසූ පිනත් ධර්මයකකිවූ පිම්බලයත් මල්සෑයි අනුවසත් අංගුලි මාල මහරතන්ාසිගේ තේජසෙනොත් අමනුස්සෝදුරු නොපිණෙන පෙනෙන්න නොයෙක් කරදර ලෙඩදුක් පීඩාදිය දුරු වේලා නිදුක් නිරෝගි සුවපත්භාවේ සැලසේවා. සියල් දෙනාට මේ රැස්කරගත්තු පිම්බලින් උතුන් චතුරාරි සත්‍යය ධරමේම. අවබුධ වීවා